मम देवाप्रिय देशबंधु कल्पनाकरण मूलिपीठे सांस्कृतिक केंद्रे नियोजनीकरण संबंधी कारकवरया अद सुंदर रात्रियक सुंदर अद्दगीमक लबा गैनीम संदहा सियलोम कटयुतु सूदानम कर पवतिनवा मे वेनकोट अपि पेर दनुवत कल परिधि अपे अद मातृकाव वन्ने लोके पवतिन हेम विषयकटम नाट्य कला वेदगत वन्ने ऐ इताम सुंदर मातृकावक ඒකට තමයි අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. එතකොට අද සම්පත්දායකයා ලෙස අප සහභාගී කරගන්නේ දර්ශනපති නාට්‍ය හා රංග කලාව පිළිබඳ කතිකාචාර්ය ප්‍රවීණ නාට්‍ය ශිල්පී ජයලාල් රෝහණ මහතායි. අද පස්සන මංගත ක්‍රමේ ක්‍රියාත්මක වන වැඩසටහන අද පස්සන වැඩසටහන තමයි අපි පවත්වන්නේ. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය සහ සහයෝගය ලබා දෙන්නේ රෝහණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයයි. මේ සමගම මම පිළිගැනීමේ කතාවත් ඉතා කෙටියෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවට සහභාගී වී සිටින භික්ෂූන් වහන්සේලා ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ආගම් නියෝජනය කරන ආගමික නායකයන් සියලු දෙනාම මේ අවස්ථාවට නමස්කාර පූර්වක පිළිගන් ලබනවා. එමෙන්ම රෝහණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් ज्येष्ठ महाचार्य सुजीव अमरसेन महता ओबतुमा सादरे पिलिगन्ना मेम पस्सन वेडसटहन सदहा रोहन विश्वविद्यालय नियोजक उपकुलपतिमान मम हितनो एतुमा सहभागी वेई कियला समान चंदन महता महाचार्य समान चंदन महता एतुमा मेम वेडसटहनट सादरे पिलिगन्ना लबनवा एमेन्म अद दिन सहयोगय सह अनुग्रहय दक्वन कलमनाकरण हा मूल्य पीठे පීඨාධිපතිතුමන් මහාචාර්ය PAP සමන්ත කුමාර මහතා මෙම අවස්ථාවට සාදරයෙන් පිළිගන් ලබනවා. එමෙන්ම සංස්කෘතික කේන්ද්‍රයේ සම්බන්ධකාරක ආචාර්ය දේව මයිකල් ද සිල්වා මහතා එතුමන් සාදරයෙන් මෙම වැඩසටහන සඳහා මම පිළිගන් ලබනවා. එමෙන්ම රෝහණ විශ්වවිද්‍යාලයේ අධ්‍යන අනධ්‍යන සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම සමාජිකයන් සියලුම දෙනා මෙම වැඩසටහන සඳහා සාදරයෙන් පිළිගන් ලබනවා. එමෙන්ම රෝහණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අනෙකුත් විශ්වවිද්‍යාලවලන සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වැඩසටහනට සාදරයෙන් පිළිගන් ලබනවා. එමෙන්ම පාසල් නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වන විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනා සාදරයෙන් පිළිගන් ලබනවා පස්සන වැඩසටහන සඳහා. එමෙන්ම දේශීය සහ විදේශීය වශයෙන් අප සමග සම්බන්ධ වී සිටින ඒ සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම අද දිනේ අපේ සම්පත්දායක මහතා දර්ශනපති නාට්‍ය හා රංග කලාව පිළිබඳ කතිකාචාර්ය ප්‍රවීණ නාට්‍ය ශිල්පී ජයලා රෝහණ මහතා ඔබතුමා ආයුබෝවන් කියලා මම මේ වැඩසටහන සඳහා සාදරයෙන් පිළිගන් ලබනවා. ආයුබෝවන් මම හිතනවා මේ ආයුබෝවන් මෙම කොටස ඉස්සරහට යනකොට මම හිතන තව සහභාගීත්වය වැඩි වෙයි. මේ මෙ කටයුත්තේ ඉදිරි කටින් සිදු කිරීම සඳහා මම සංස්කෘතික කේන්ද්‍රයේ සම්බන්ධකාරක ආචාර්ය දේව මයිකල් ද සිල්වා මහතාට ආරාධනා කරනවා අපේ සම්පත්දායකයා හැඳින්වීම සහ ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා. ස්තුතියි. ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට සංස්කෘතික කේන්ද්‍රයේ කළමනාකරණ හා මුල්ල පීඨේ संबंधी कारक ज्येष्ठ कथिकाचार्य देवप्रिय देशबंधु तरुण आचार्यमंट आई भवान सहोदर आचार्य जयला रोहन मेतुमणि बार दूर कार्य मठ दीलती मम मेघ के कोहमत गेनेेलिका मम्मेम पटंगण अभी जयला रोहन मेथितुमा उपदीन हरियटम यदास्तमस्य हेटहतरे इलमहे नवंबर मासे पलविनिदा हद्दा पिटिसर कोट्टे कियन गम्माने आनंद बालिका मावते एतुमानंगे पिया ए गामे एवेनकोट हिटपु कम्युनिस्ट पक्षे प्रधान कियादरे अरुणोली सहोदरे केला तमाई एंदुन्नुवे अम्मा करुणावती वीरशेखर माताव एतकोट මේ විදිහට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට තමයි අකුරු හරඹ කරන්න අපේ අද කතා නායකයා යන්නේ. අවාසනාවකට වගේ අපේ උපකුලපතිතුමනි 1976 දී අවාසනාවන්ත ලෙස මෙතුමාගේ පියා හදිසි අනතුරකින් අභාවයටපත් වෙනවා. ඒ වෙලාවේදී මේ දීප්තිමත් ශිෂ්‍යයාට සතියේ දවස් 3යි පාසල් යන්න පුළුවන්කම ලැබෙන්නේ.
තුන්දෙනෙකුගෙන් යුක්ත පවුලේ බර කරට ගන්නවා මේ දරුවා. අවසානයේදී ගුරුවරු නොබද සහයෝගය දීලා මුතුමා පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හදාරන්න ආනන්ද ශාස්ත්‍රාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු හැටියට යනවා. ඉන් අනතුරුව වීසන සමය තුල තමයි එතුමාට විශ්වවිද්‍යාල ජීවිතය ගත කරන්න වෙන්නේ. අවුරුදු 10ක කාලයක් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්න වැය කරන්න වෙනවා. ඒ අතරතුර මේ දිරිය මිනිසා නිකන් ඉන්නේ නැහැ. ඔහු මේ වකවානුවේදී නාට්‍ය හා රංග කලාව පිළිබඳව ඉගෙන ගන්න පටන් ගන්නවා. ඔහු පාසල් වේදිකාවෙදීම මාදල් ලැබීම කියලා වේදිකා නාට්‍යයෙන් තමයි අත්පොත් තබන්නේ ගීත නාටකය. ඉන් අනතුරුව මේ විදියට වේදිකාවට පිවිසිලා එතුමා විශාල දුර ගමනක් කරනවා. ඒ දුර ගමන පිළිබඳව බොහෝ දේවල් කතා කරන දිනවා මං විශේෂ සුවිශේෂී අවස්ථාවක් අරන් ඔබතුමා හඳුන්වා දෙන්න කැමති. එතුමා මේ නාට්‍ය හා රංග කලාව අධ්‍යයනයේ පරිසමාප්ත අවධියකට එන අවස්ථාවක් තමයි 1987. 1987 දී මෙතුමා නාට්‍යයක් නිෂ්පාදනය කරනවා ලෝකා කියලා. ඒ 87 වර්ෂයේදී එම නාට්‍යයට රාජ්‍ය සම්මාන 9ක් හිමි වෙනවා. මේකෙදි පිට විශේෂත්වය තමයි මෙතුමාට ඒ සම්මාන 9න් 4ක්ම හිමි වෙනවා. හොඳම සම්මානය නළුවා, ඒ විතරක් නෙවෙයි හොඳම වේදිකා පරිපාලනය, හොඳම අංග රචනය, හොඳම ආලෝකකරණය පිළිබඳව. ඉන් අනතුරුව එතුමා නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ අපිට පේනවා නාට්‍ය කලාවේ ඉදිරියට ගිහිල්ලා මෙතුමා 1995 දී තමයි මෙතුමාට විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉන් අනතුරුව අපිට පේනවා ජයලාල් රෝහණ කියන මේ උදාර මිනිසා පශ්චාත් උපාධි කටයුතු වල නියැලෙන්න වැඩ ආරම්භ කරනවා. ඒ අතරවාරයේදී අපිට රටේ සමාජයේ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙන්නේ රංගන ශිල්පියෙක් හැටියට. විශේෂයෙන් එතුමා මේ තෙලි මෙගා නාට්‍ය කලාවට විරුද්ධව, නමුත් එතුමා අපේ අතරට එන්නේ පැහැදිලිවම නාට්‍යයක් තිබුණා මේ පුංචි තෙලි නාට්‍යයක් මුතුමින ඉසුරු යෝගය එතුමා අපි හඳුනාගන්නේ. ඉසුරු යෝගය අපි තාමත් ආදරෙන් නැරඹ සීරියස් චරිතයක් නිරූපණය කරේ. බොහෝ දෙනාට ඒක සීරියස් චරිතයක් වුණාට අපේ උපකුලපතුනි ඒක අපිට ගැඹුරු ආදර්ශ සම්පන්න චරිතයක් වුණා. මොකද ජ්‍යොතිෂ කලාව සිහිනයක්, ජ්‍යොතිෂ කලාව මුල් කරගෙන ඒක සිහිනයක් කරගෙන රජ වෙන්න බලාපොරොත්තු පුද්ගලයේ අවසානයේදී පාරේ හිඟා ගන්න පුද්ගලයෙක් බවට පත් වෙලා අපිට වටිනා කතන්දරයක් කියනවා. එතකොට මේ නාට්‍ය මොනතරම් විශිෂ්ට එකක් වුණාද කියනවා නම් ඒ වසරේදී රාජ්‍ය සම්මාන තුනක් දිනනවා. OICC සම්මානය, රූපවාහිනී සම්මානය, සුමති ටෙලි සම්මානය හිමි කර ගන්නවා. ඉතින් අන්න ඒ වගේ මහ විශාල දැවැන්තයක් හැටියට මෙතුමා නාට්‍ය කලාවේ පත් වෙනවා. ලෝකයේම දිනාගත්ත, ලෝකයේම ජනප්‍රිය බවට පත් වෙච්ච කෙනෙක් කියලා. අද ජයලාල් රෝහණයන් අලුත් මේ විදියටයි අපි දැනගෙන ඉඳි අලුත් කස්තිරමක් අලුත් අඩවුවක් අල්ලන්නද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතුමා අද ශාස්ත්‍රීය වැඩ කටයුත්තකට අද ආරම්භ කරලා තියෙනවා. අද විතරක් නෙමෙයි එතුමා මීට කලින් ඉඳගෙනම අපේ ඇකඩමියාව තුල සැඟවුණු ශාස්ත්‍රවන්තයෙක්. එතුමා විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ විද්‍යාවේදී උපාධියක් අරගෙන තියෙනවා රසායන විද්‍යාව පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. ඉන් අනතුරුව එතනින් සෑහීමකට පත් වෙනද කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි දෙකක් එකවරකට හිමි කර ගන්නවා. දර්ශනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය, ඒකම සමාජ විද්‍යාව පිළිබඳ උපාධියකුත් මෙතුමා හිමි කර ගන්නවා. මේක දුර්ලභ අවස්ථාවක් ශිෂ්‍යයෙකුට ලැබෙන. ඉන් අනතුරුව අපිට පේනවා මෙතුමා එතනින් නවතින්නේ නැහැ අපේ උපකුලපතිතුමනි. ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් මුර්ධ කළමනාකරණය පිළිබඳ අලුත් විෂය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබනවා. ඉතින් මෙන්න මේ විදිහේ විශාල විෂයන් ගණනාවක් පිළිබඳව පරිචයක් තියෙන, ගැඹුරක් තියෙන කෙනෙක් තමයි අපි අද හඳුන්වලා දෙන අපේ කථානායකයා. ඉතින් මෙතුමාගේ ගැන මීට වඩා යමක් කියන්න කලින් මම කැමති රුහුණ විශ්වවිද්‍යාලයට මෙතුමාගේ සම්බන්ධයක් තියෙනවා. රුහුණ විශ්වවිද්‍යාලය
මුලින්ම කලාවුල ඉලක්ක කරනවා ඉඩෝර බිම නිවාලන කඳුරැල්ල කියලා. ඒ කලාවුලෙදී මෙතුමා අංග රචනයේ පිළිබඳව සැබෑවේ වෙස්මුහුණු කියලා ඇත්තටම උපකොළපතිතුමනි දර්ශනපති උපාධියක් පිරිනමන්න ඕන තරම් වටිනා කෘතියක්. ඒක කරලා එතනින් නවතින්න නැතුව ඒ පිළිබඳ ප්‍රායෝගිකව ප්‍රදර්ශනයක් රට පුරා අරගෙන යනවා. එතකොට ඒ එය අපේ දරුවන්ට ඒක අරන් දෙන්න මම කතා කරපු වෙලාවේදී මෙතුමා ඊටාම නිර්ලෝභීව නොමිලේම අපිට ඒක ලබලා දෙනවා. ඉතින් ඒ වගේ ඊටාම උදාාර ගතිපැවතුම් වලින් හෙබි කෙනෙක්. ඒ වගේම මෙතුමා ආලෝකකරණය පිළිබඳව සබේ විලක්කුව කියලා වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වටිනා ග්‍රන්ථ රාශියක් ඒ වගේම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් හැටියට සේවය කරපු මෙතුමානම් තමයි අද අපි මෙම නාට්‍ය කලාව සියලු විෂයන්ට වැදගත් වන්නේ ඇයිද කියන යටතේ අද කැඳවාගෙන ඉන්න අපි ආවේ. ඉතින් ඔබතුමාට මෙම දේශනාවට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරන අතර ඊට පෙර ආතුව අපේ විශ්වවිද්‍යාලයේ නියමුවාණන් වන අපේ ආදරණීය උපකුලුතුමන් රැඳිලා ඉන්නවා. ඔබතුමාගේ දේශනේ පටන් ගන්නට කලින් කතා කරන්න මම විශේෂයෙන් කියන්න ඕන උපකුලුතුමනි, මම මේ අවස්ථාවක් කරගන්නවා ගිය වසර පුරාවට අපි කරපු හැම කටයුත්තකදීම ඔබතුමාණන්ගේ උපදේශ ඒ වගේම ඔබතුමාණන්ගේ මගපෙන්වීම අපට මහා විශාල රුකුලක් වුණා. හැම වැඩසටහනකටම අපේ උපතුල්නවා ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා නිරන්තරයෙන් රැඳී සිටියා. ඒක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. මම මේක අපේ උපතුමාණන්ට විශේෂ ගෞරවයක් ප්‍රසාදයක් පළ කරන්න අවස්ථාව කරගන්නවා. ස්තුතියි දෙවිවරුන් උපතුමනි. ඉතින් මම ආරාධනා කරනවා උපතුමනි, එහෙමනම් ආරම්භයක් මේ නව වසරේ ආහා පුරාවට කියලා ආරම්භ කරපු මේ වැඩසටහනේ අපි සෑම අමතන්නට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරමු. සියලු දෙනාටම අයිබෝවන් සහ සුබ නව වසරක්. ජනරල් රෝහණ මහත්මයාටත් අයිබෝවන් අයිබෝවන් මේ සූම් වේදිකාවේ දැක්කත් සජීව දැක්කා වගේ තම මතකයි. ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ආශිර්වාද මාගමික සසෝරණුගේ ආචාර්ය මණ්ඩලයේ සහෝදර සහෝදරයන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යයන්ගේ අවසරයි. මම හිතන්නේ අපි නව සරසවියක් හැටියට නව මංපෙත් සොයාගෙන යන ගමනක නවාතන් පුලක් මම හිතන විදිහට මේ සංස්කෘතික මධ්‍යස්ථානය හා එහි කටයුතු අපි දේවමයිකල් ආචාර්යවරයා සහභාගී මේ සම්බන්ධීකාරක දුරේට පත් වුණේ ගිය අවුරුද්දේ. ඉන් පස්සේ මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරා කොහොමද මේ සංස්කෘතික කේන්ද්‍රය විශ්වවිද්‍යාලයම වෙනස් කරන වැඩ පිළිවෙලකට ගෙන යන්නේ කියලා. මම හිතන්නේ එතුමාම ඉදිරිපත් කරා එතුමාගේ දැක්ම අපිට පොඩ්ඩක් එම්මෙන් කැලේ ටිකක් එකතු කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ අර්බුදයකට ආවා අපි කොවිඩ් 19 මැද්ද එක්ක අර්බුදයේ මැද්දේ අපි අලුත් දේවල් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඉතින් මේක මම දන්නේ විශ්වවිද්‍යාලවලත් කරනවා ඇති. හැබැයි අපි ආඩම්බරෙන් කරනවා මේ වගේ දේවල් මේ වේදිකාව සූම් වේදිකාව කොයිතරම් දුරට මෙවැනි වැඩසටහන් සඳහා පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක මේකෙන් සොයාගන්නට පුළුවන්. දෙක, මම හිතනවා සමහරට මගේ සහෝදර සහෝදර ආචාර්යවරුන් එකඟ වෙන්නත් නොවෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපිට මෙවැනි වැඩසටහනක් විශ්වවිද්‍යාලය තුල කරා නම් සෑහක 100ක් 200ක් සොයාගන්නට අමාරු වෙනවා. නමුත් පහුගිය කාලේ කරපු සුබක් වැඩසටහන් වලට බොහෝ අය සහභාගී වුණා. ඒකත් අපගේ ධෛර්යයට කාරණයක් වට පත්තරලා තිනවා. මම ඔබතුමාගේ මාතෘකාව ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ මම නාට්‍ය නරඹන්නෙක් විතරයි. නාට්‍ය රඟපාලා තිනවා ටිකක් ඉස්කෝලවලයි මේ කැම්පස් එකේ ඔය අර ගෝයින් ඩවුන් වලටයි අර වලටයි මෙවටයි කරපු නාට්‍ය වලට කැලි කැලි වලට ඉඳලා තිනවා. උත්සාහ කරේ නැහැ මේ හැකියාවන් දිනු කර ගන්න. මොකද අපිට
මම හිතනවා ආචාර්යවරු ශිෂ්‍ය ඔක්කොම එකගේ උපකුලපතිත් නාට්‍යයක් තමයි රංගනයේ දෙන්නේ කියලා නේද අපි ඔක්කොම නැට්ටුකාරයෝ නාට්‍යකාරයෝ නේ කියලා ඒකින්ද ජීවිතේ හැමදේම නාට්‍යයක් නම් හොඳයි ඉතින් මම ඒක ගැන අහන්න ඉගෙන ගන්න අද සවන් දෙන මුළු කතාවටම මම ශිෂ්‍යයවන්ට කියන්නේ අපි ඔක්කොම මේ ජයලාල් රෝහණ අම්මගෙන් ඉගෙන ගන්න ඕන දේවල් තියෙනවා ක්‍රිකට් වල නම් අහන තුන් ඉරියව් ක්‍රීඩකයෝ කියලා මෙතන ඉන්නවා දස ඉරියව් ක්‍රීඩකෙක් ඊටත් වැඩි ඇති සමහර වෙලාවට ඉතින් මේ ඒ හැම හැකියාවක්ම තියෙන පුද්ගලෙක් එක හෝරාවක් ගත කරන එකත් අර සහනයක් ජීවිතේට මම හිතන්නේ ලොකු සැනසෙල්ලක් වෙලාව निष्फल प्रयोजनवत् जीवित प्रयोजनवत्त शिशु शिष्यवसानी मटना दनी मटंगल कथागर जयराल रोहन कथागर कथागर नाट्यको විශ්වවිද්‍යාලයේ 60 දශකයේ අපිට නැවත සාගන සිද්ධ වෙනවා මේක හොයාගත්තේ නැත්නම් අපට අහිමි වෙන්නේ මිනිසක් බව කියලා මම විශ්වාස කරනවා ඉතින් එතනින් මම අවසන් කරනවා ඔබට වේදිකාව බාර දෙනවා ස්තුතියි අයිබුවන් ස්තුතියි ආදරණීය ඔබතුමනි තාමත් ස්තුතියි එහෙමනම් අපේ ජීවිතේ අපට හමු වුණු सुंदर मिनसुन अतर इहलम तटे वजमेन आदरणीय आचार्य जयलाल रोहन मतितुमनि ओबतुमागे देशने मितन सित पोत्तन अपि आराधना करन होदै मट अवसर देन्न सुब संदैवक वेवा ओब सियलु दिनाटम नमत मुलिम मे दे कियन्नट ओन अपे रोहन विश्वविद्यालय उपकुलपतितुमा नत्नं अपि कियन्ने गृहमौलिकया අපේ වගකීම් බාරව ඉන්න වැඩිහිටියා වෙන්නේ ඔබයි ඔබ ඔබ ළමා රෝග විශේෂඥ ජේෂ්ඨ මාචාර්ය සුජීව අමරසේන මැතිතුමනි මම ඔබතුමාව හම්බවුණු පළවෙනි දවසේම දැනගත්ත මේ මෙතුමා ළමා රෝග විශේෂඥෙක් වෙන එකට ඒක වචන නැහැ අලුතෙන් මොකද මේ එතුමා හැසිරෙන අපිත් එක්ක මාචාර්යවරු කැසිරෙන විදිහට නෙමෙයි अपे यालुना अपे मित्र इकुना इधवस अभी नाट्यना सुखल श्रीअंत पिने मे नाट्य अवसंग विनक तुम तपिते हिटिया मे देवल अरे मंग आहलतीन अरे मे ऑक्सफर्ड विश्वविद्यालय कैम्ब्रिज विश्वविद्यालय ओ है नाट्य पेन्म इवर ना बस मेका सामीची ये बाबू බොහෝලවට ඒගොල්ලෝ එළිවෙනකන් එක කරගෙන යනවා නමුත් අපිට අපේ තියෙන සම්පත් භාවිතයෙන් සැබැරි වෙනවා මේ සීමිතකම නිසා කෙසේ වෙතත් මහාචාර්යතුමාගේ ඒ සහෘද බැඳීම මම අගය කරනවා අදටත් ඒක එහෙමමයි ඔබ අපිට වටිනවා ඔබගේ ඔබතුමාගේ මහාචාර්යතුමනි අවසානයේ කියපු කතාව තමයි මගේ මේ කතාවෙත් අවසානයේට प्रचंडकारी क्रिया समग सियलूम अनवर्त क्रिया नतिला सहोदर वगे इन शिष्य संख्या मठ इम विश्वविद्यालय मन मित्र नमसदा नौकरा इम विश्वविद्यालय अभी तेक् बंदी अंतिम विद्या विषय विश्वविद्यालय अंतिम लमेटे कविट्यूलकरण तत्व पत्ना पशु समसलंका विश्वविद्यालय नाट्य तरंगीन हम अलुवे हम निष्पाति अभी लम दी तेगोल महा इला तन तो दिखक बेजेनो हम बैठपुद्यानो था सुंदर महत्वला विश्वविद्यालय महाचार्य तो मनी मट पुलवांग हेम सहयोग
අපේ ආචාර්ය දේව මයිකල් මැතිතුමාට කිසිම ගැටලුවක් නැහැ කොන්දේසි විරහිතයි අපි ලබා දෙනවා ඒක තියෙන්නේ හදවතේ කතන්දරයක් ඒ කොටසට එකඟයි නියෝජ්‍ය උපකුලපතිතුමා මේ වෙලාවේ අපි සමග රැඳී ඉන්නෝ නම් මහාචාර්ය සමන් චන්ද්‍ර මහත්තයා ඔබතුමාටත් ඔබතුමාගෙනුත් අවසර ඉල්ලනවා දැන් මේක හරියට මහාචාර්යතුමනි දේව මයිකල් මැතිතුමනි හරි මරු කතාව අපි මගේ 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 උපදේශක යා මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මැතිතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ එතුමා එතුමා ලස්සන කතාවක් ලියලා තිබ්බ ළඟදී රාවේ පත්‍රයේ කවන්දේකට ඔටුනු පැලඳීම හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය කිය. ඒ මේකේ 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 දැන් අහන් ඉන්නේ කවුද කොහි ඉන්නවද කියන එක සීමිත ඔබතුමාලට විතර පේනවා. මේකට සම්බන්ධ වෙලා තියෙන තව මහත්මෙක් ආවා. සිරිල් දිසිල්ලා මහත්තයා. එතුමාත් ඉන්නවා. එන්නේ තව කොච්චරක් අපි බලන් ඉන්නවද? අපි දන්නේ නැහැ. අර පන්ති කාමරේක ලැබෙන්න ආවු ආස්වාද ජනක අත්දැකීම් නම් නැති වෙනවා වෙන්න පුළුවන් ඒ වුණත් මේක අපි පටන් ගමු මොකද ඔන්ලයින් ආර්ට් එකක් පටන් ගන්න වෙනවා මේකත් ඉතර කලාවක් ඒක නිසා මේක අපි වැදගත් විදිහට කරමු ඒ වගේම මේ දේව මයිකල් ආචාර්යතුමනි ඉතිහාසයේ පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යතුමනි ඔබගේ අවසරයි ඒ වගේම අපගේ ආදරණීය දරු දැරියන් සියලු දෙනාගින්ම අවසරයි සහෝදර ආචාර්ය මඩුල්ල මේ වෙලාවේ රැඳී ඉන්නෝනම් එතුමන්ලාගෙන් එතුමියන්ලාගෙන් සියලු දෙනාගින්ම අවසරයි. එහෙනම් දැන්වත් මම පටන් ගන්න නේද? දේව මයිකල් මහත්තයා අපේ තියෙන සුන්දර ඈත අතීතේ ඉඳන් තියෙන යාළුකමකුත් තියෙනවනේ. ඒකට අපි ගරු මහාචාර්යතුමාත් එක්කත් බැඳුණා ඒහා සමාන බැඳීමක්. ඉතින් මට හදවතින් ඔබ ළඟ ඉන්නවා වගේ දැන් මම මේ කතා කරන්න යන්නේ මේ ලෝකයේ මේ බොහෝ දෙනෙක් මායින් කරන්නේ නැති දෙයක් සමාවෙන්න ලෝකයේ කියලා කිව්වට මගේ වැරදීමක් වෙනවා ලෝකයේ නොවේ මේ පෙර මට මෙහෙම කිව්වට මුකුත් තමන අපෙන්නේ නැත අපේ රටේ වැඩි මේ එහා පැත්තේ තියෙන මොහොතෙන් පොඩ්ඩක් එහාට තියෙන ඉන්දියාවේ පවා මේ දේ නැහැ අපි මොනවා හරි වෙලා දුපත් මානසික තත්ත්වයට ඇවිල්ලා වගේ මට පේන්නේ ඒ කියන්නේ විද්‍යා කලා වාණිජ කියලා වෙනම විෂයන් තුනකට මේ ලෝකයේ තියෙන සිවිල් විෂයන් වෙන් කරගෙන ඇත්තට මේ කතා කරන භාෂාවෙන් කිව්වොත් අපි අනාගෙන ඉන්නේ මේක අනාගෙන ඉතින් මේ කොච්චර දුරට ඇනිලාද කියනවනම් අද සමහරක් පාසල්වල අපේ මහාචාර්යතුමා අනිවාර්යෙන් සුජීව මැතිතුමා ඔබතුමා මේට සාක්ෂි දරයි කියලා හිතෙනවා මොකද අපේ වයසට ලං වෙන්නේ එහා මෙහා වෙලා වැඩි වෙන වෙලා අඩු වෙලා ඉන්න අය ඔක්කොටම ඔක්කොම මේ අත්දැකීම තියෙනවා අපේ පාසල්වල තිබ්බේ එක ස්ටාෆ් රූම් එකයි පාසලේ සියලුම ගුරුවරු විවේකාගාරයට එන්නේ එක විවේකාගාරයේ දැන් වෙනකොට ලංකාවේ විද්‍යාල ගොඩක විවේකාගාර තුනයි. නිකන් කියලා බලන්න මේක පරීක්ෂණය කරන කෙනෙකුට හරි වැදගත් වෙයි. මොකද සයන්ස් ගුරුවරු ඉන්න විවේකාගාරේ වෙනම. කොමර්ස් කරන ගුරුවරු ඉන්න විවේකාගාරේ වෙනම. විවේකාගාරය නැත ඒගොල්ල පුස්තකාලේ ඇති තැනක කොනක මේසයක් දැලා අටෝ ගන්න පොඩි තැන. එතකොට කලා විෂය උගන්නන ගුරුවරු ඉන්නේ නැටුම් කාමරේ තමයි තේ බොන්නේ බනිසිඩියක් අන්නේ විවේකෙට එන්නේ. අන්න එතනට චිත්‍ර ගුරුවරයා, සංගීත ගුරුවරයා, නාට්‍ය රංගකලා ගුරුවරයා ඔය වගේ හේතු වෙනවා. එතකොට දැන් බලන්නකෝ ශ්‍රී ලංකාවේ පාසල තුලම මේ වෙන්වීම තියෙනවා නම් විද්‍යා කලා වාණිජ කියලා. තව මොන කතාද? පෙකිනි වෙල කපන තැනම මේ බෙහෙත දෙනවා නම්. ඊට පස්සේ මෙන්න මෙහෙම මානසිකත්වයක් බලන්න මම උදාහරණයක් හිතේදී කියනවා. මොකද අපි මේ අලුත් දරුවෝ
පැමිණලා තින්නේ ඔබගේ විශ්ව අපේ විශ්වවිද්‍යාලයේ මේ අත්දැකීම අරගෙන මේ පොඩි අයනේ දැන් උසස් පෙළ පහු කරලා එන අයනේ අපිට එතකොට මෙයාට මේ අත්දැකීම තියෙනවා මොකද්ද විද්‍යා විෂය ආධාර ණය කියන්නේ ආටෝ කලා විෂය ආධාර ණය ආටෝ බං ඔයක ආටෝ උන්ට මෙලෝදියා තියෙන එහෙමත් කියනවා දෙලක් වෙලාට හැබැයි මෙහෙමයි දැන් කලා උලෙල තිනකොට පාසලේ මම ওই කීපයකට ආරාධිත අමුත්ත ඇටිද ගිහින් තිනේ හින්දා මහාචාර්යතුමනි මම හොඳටම දන්නේ නම් කියන්නේ නැහැනේ සිද්ධිය විතරයිනේ කියන්නේ එතකොට මේ කියහම මං අහනවා කො සයන්ස් කරන ළමයි නැද්ද ආ ඒගොල්ලන් එවන්නේ නැහැනේ සර් මොකද ඒගොල්ලෝ සයන්ස් කරන්නේ ඒගොල්ලන්ට මේක වැඩක් නැහැ කියලා එවන්නේ බලන්නකො මේ බෙහෙදේ එතකොට හරි වැඩක් වෙනවා කලා උලෙලට එවන්නේ අර විද්‍යා වාණිජ කරන ළමයි නමුත් විද්‍යා දිනයේ සමරන වෙලාවට අර නැටුම් ටීචර්ට කියන්නේ සරස්වති නැටුමක් දෙන්න කියලා උසාවියේ වට ගන්නකොට මගේ අම්මෝ මොන මේ තරම් විහිළුවක් දැන් එතකොට එයා ඉන්නොල එතකොට මට පේන්නේ මේක හරි ભેදවීමක් තියෙනවා මෙතන ඉඳන් එන ભેදවීම උඩට එනකොට මෝරනවා නමුත් මම දැක්කේ මේක නම් කයිවාරුකට කියනෝ නෙමෙයි ඒ ගැන හිතන්නත් එපා මොකද අපි විශ්වවිද්‍යාලවල කතිකාචාර්යතුමන්ගේ දේශනහරා හැදුණු තීරියක් තියෙනවා අපේ මහාචාර්යතුමනි මේ මරු න්‍යායක් හැදුණ වෙන්න අයෝස් තීරිය කියලා මොකද වෙලකලාට සමහර අය දේශන පවත්තදී you know when I was in London අන්න එහෙම කියලා වටන් ගන්නවා. එතකොට එන ලොකු දේශනයක් සා බර එකක් වෙනවා කියලා පොඩි අවවා අදාළ නැහැ. ඉතින් ළමයින්ට මේ කතාව ඔන්නෝ පොඩ්ඩක් ඊනිත ගාගෙන යන්. එතකොට when I was theory නෙමෙයි මම මේ කියන්නේ න්‍යාය නෙමෙයි. නමුත් මට දැනගන්න ලැබුණ අත්දැකීම මේ කියන්නේ ඇස් දෙකට දැක්ක පියවි මේ මේ කොරෝනා අර්බුදයට එන්න මුල අවුරුද්දේ ඒ කියන්නේ 2019 අගෝස්තු මාසේ මට මාසෙම ගත කරන්න හම්බුනේ ලන්ඩනේ මේ ලන්ඩනයත් ඊට පස්සේ එයින් පොඩ්ඩක් උඩට ගියා ස්කොට්ලන්තයට මේ ඔක්කොමගේ පුස්තකාල වලට තමයි මගේ රිංගිල්ල වැඩි උනේ ස්කොට්ලන්තයේ තියෙනවා බෙරිඩේල් කීත් පුස්තකාලය කියලා එකක් මහ විශාල පුස්තකාලය ජීවිත කාලයේ මදි එක වටේ රවමක් ගහලා එන්න ඔබතුමාලා සාක්ෂි දරන ඇති මහාචාර්යතුමනි දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට ගියොත් එහෙම කාර් එකක් ඕන නේක ඇතුලේ යන්න අර බැටරි දාපු කාර් එකට ගිහලා යන්න වෙනවා හැමතැනම ගිහලා පොත් තෝරගන්න නම් මං කියන්නේ අපේ ජීවිත කාලයේ මදි ආදරණීය දරුවනි මේවා අධ්‍යයනය කරන්න කෙලවරක් මේ මේ තුල කලා විද්‍යා වාණිජ කියන කිසිම වෙනසක් නැහැ මෙන්න මේක නිසා ඕන්න දැන් මං එන තැන මහාචාර්යතුමා පොඩ්ඩක් මේ මං හිතන්නේ එකඟ වෙයි එංගලන්තයේ වෛද්‍ය විද්‍යාව හදාරන මුල්ලුපාදී හදාරන දරුවන්ට අනිව කම්පල්සරි අනිවාර්යෙන් හදාරන්න යනවා යවනවා ඒ කොටසක් උගන්වනවා ඒ තමයි සාහිත්‍යය මේ සාහිත්‍ය ගොඩි ඒගොල්ලෝ අනිවාර්යෙන් උගන්වනවා ෂේක්ස්පියර් ඩ්‍රාමා දැන් බලන්න මගේ මේක නම් මේ අපේ ආචාර්ය මණ්ඩලයටවත් මහාචාර්යතුමාටවත් නෙමෙයි කියන්නේ අපේ ආදරණීය දරුවන් අසා සිටිනවා නම් මේ හොඳින් තේරුම් ගන්න දුවේ පුතේ දැන් ඔබට දුවේ පුතේ කිය හැකි මට ඔබේ වයසේ දුවේ පුතේකුයි මට ඉන්නව දෙන්නේ ඒක නිසා දැන් මෙහෙම එකක් වුණා වෛද්‍ය ශිෂ්‍යයින් මං කියන්නේ දැන්ට අවුරුදු 40කට 50කට උඩදී නෑ ඊටත් එහා ඒ ඇයට අනිවාර්ය කළා යවන්න නිසා මේ
සාහිත්‍ය නාට්‍ය කලාව ගැන උගන්වන එක පළවෙනි වසරේ මේ වෛද්‍ය ශිෂ්‍යයෝ හොයා ගන්නවා විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍ය වලින් රෝග දෙකක් හොයා ගන්නවා එින් එකක් තමයි ඔතෙලෝ සින්ඩ්‍රෝම් අනේ දුවේ පුතේ මෙතන ඉන්න දරුව අහගෙන ඉන්නවනම් මතක තියාගන්න ඔතෙලෝ සින්ඩ්‍රෝම් එක සමහර වෙලාවට සරසවි ශිෂ්‍යයන්ට ආරම්භයේදීම හැදෙනවා මේ මොකද පළවෙනි වසරේදී එහෙම ඇතුල් වෙනවත් එක්කම ටික ටික අපිට මේක හුරු වෙනකොට මේ ඔය ගෑන් ළමයි පිරිමි ළමයි අතර ප්‍රේම සම්බන්ධතා ඇති වෙන එක නවත්තන්න බෑනේ ඉන්ද්‍රයි පුළුණුයිනේ තියෙන්නේ නේද මේ සම්බදතා තිනවා හැබැයි ඔබ මෙහිම එකක් බලන්නකෝ මගේ ආදරණීය දරුවන්ට මම ආදරෙන්මයි මේ කියන්නේ යකි වෙන වචනයක් දෙකක් නැහැ අර අපි මෙහෙම බොක්කෙන් කියනවා කියන්නේ එහෙම කියන්නේ මේ මං ඔයාලට බොක්කෙන් කියන්නේ මං ඔයාලට ආදරෙයි කියනයි ඉන්නෝ නේද වැඩේදී ඉන්නේ එතන ඉඳන් අපි හිතමු වෙන අපේ වයසේ ළමෙක් එක්ක මං එනකොට එයා කතා කර කර හිටියොත් ඔන්න පටන් ගත්තදීනේ සටන මොකද්ද දැයිව ඇත්ත කතා කර කර හිටි ඈ ඈ මට අලන්නේ පාට හරි මෛත්‍රික සම්බන්ධය තියෙනව නම් ඔය අනම්මනම් එක එකක් තියාගන්න බෑ ඉච්චරයි මං කියන්නේ මේකට කියන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත් සර් ලස්සන වචනයක් කියන රුහුණු විශ්වවිද්‍යාලයේ ආරම්භ කාලේ ඉගෙන ගත්තා. උගන්වනවා ඒ සර්. සර් කියන්නේ ලිංගික මාත්සර්ය කියලා. මේක සින්ඩ්‍රෝම් එකක්. මොකක්ද? සැකය. සැකය සින්ඩ්‍රෝම් එකක්. මේක කෙලවර වෙන්නේ ඔතෙලෝ නාට්‍ය අවසන් වෙන්නේ මේ තමන්ගේ ආදරණීය බිරිඳ කළු මිනිහෙක් එක්ක එන සුදු කාන්තාවක්. දැන් මේ සුදු කාන්තාවක් කළු මිනිහෙක් අසාද බඳිනවා කියන්නේ එංගලන්තයේ ඒ කාලේ තිබ්බ කළු සුදු අර්බුදයත් එක්ක හරි ලොකු වැඩක්. ඒ සියලු බාධක වලට මුහුණ දෙමින් මේ කාන්තාව එනවා. අනේ මේ අහිංසක කාන්තාව එක්තරා මේ දෙවනි නිලධාරියත් එක්ක වැඩිපුර කදර හිනා විවි කතා කර කර ඉන්නව නිසා ඇතිවනව සැකේ කෙලවර වෙන්නේ සිය ආදරණීය බිරිඳගේ මූණට කොට්ටෙන් වහලා හිර කළා මර දානකින් හුස්ම ගන්න බැරුව. So now this is Othello syndrome. සැකය. වෛද්‍යතුමනි ඔබතුමාලට ওই සින්ඩ්‍රෝම් ගැන ගොඩක් උගන්වලා ඇති. ඕක බරපතල සින්ඩ්‍රෝම් එක. ඊළඟට මේ වෛද්‍ය ශිෂ්‍යයින් හොයාගන්නවා තව සින්ඩ්‍රෝම් එකක් ඒක හොයාගන්නෙත් ඔතෙලෝ මේ ෂේක්ස්පියර්ගේ නාට්‍ය පරිහරණය කළා. ඉතින් බලන්නකෝ වෛද්‍ය ශිෂ්‍යෝ නාට්‍ය පරිහරණය කරපු එක හොඳද නරකද? ඉතා හොඳයි. ඒ ඇයටත් දක්ෂතා ගොඩයි. දැන් මේ පෙළක් විශ්වවිද්‍යාල තියෙනවා මම නම් වලින් නොකිව්වට මේ වෛද්‍ය පීඨයේ දක්ෂ රූපණ ශිල්පීන් ඉන්නවා. මම ওই දෙකකට තුනකට යනවා ගිහිල්ලා සම්බ බලන් ඉන්නවා හරි දක්ෂ රූපණ ශිල්පීන් සහ නාට්‍ය කරන්නු. දැන් මෙන්න දෙවෙනි රෝගයේ සින්ඩ්‍රෝම් එක හොයාගන්නේ. මේක කියන්නේ ලේඩි මැක්බෙත් සින්ඩ්‍රෝම්. මේක තියෙන්නේ ෂේක්ස්පියර්ගේ මැක්බෙත් කියන නාට්‍යයේ. මැක්බෙත්ව වීරේ කැටිට ප්‍රාන්ත රාජ්‍යයක් තින හතුරු බලවේග පරදා ජයග්‍රහණය කළ ආවෙන් පස්සේ රජුරවන්ට කියනවා රජතුමනි අපේ රට නිදහස් මං ඔන්න බේරගත්ත අපේ රට කියලා. කිව්වෙන් පස්සේ මැක්බට් මොකද දෙන්නේ රජුරවන්ගේ පුතු දෙන්නෙක් ඉන්නවා ගෙදර හිටපු මේ යුද්ධයද්දි. ඒ පුතු දෙන්නා ප්‍රාන්ත උපරජවරු හැටියට පත් කරනවා. නිකා හිතන්නකෝ එතකොට මැක්බට් තාලයවට පුදුම කේන්තියක් එනවා. ඇය මැක්බට් කියනවා රජුරවන්ව මරන්න කියලා. සම්පූර්ණ කතාව කියන්න බෑ මේ වෙලාවේ. අපි කාල වේලාව ජය ගන්නවා. මැක්බට් ලව්වා
ඩන්කන් කියන රජුරුවන්ව නිදන කාමරේ පිහින් ඇනලා මරවනවා මේ මැක්බත් ආර්යාව. ඊට පස්සේ මැක්බට් පිහිය පවා අරගෙන ඉන්න අමතක වෙනවා. යට කම්පණය වෙනවා එයා. එතකොට මැක්බත් ආර්යා ගිහිල්ලා ඕයිනා තම මුකෙද්දයි සි තමසි පිරිමිද්ද මම මේක මේ ඉංග්‍රීසියෙන් කියන විදිහට කියන්න මොකද සිංහලට පරිවර්තනය කළොත් ඒක කුණු හරපයක්. ඒකයි. එතකොට කියනවා what hemoprodize you hemoprodize that means his banana never come up I mean me mukedda tamse pirimidda ha inna man arang enna pihie kiyala gihilla pihie arang enakota magbataraya wage pihie adina kota dangan rajjurunge angin magbataraya wage me athi alle tanaka dangan rajjurunge lege yawenu මේන් පස්සේ සියල්ල සමතේකට පත්යලත් මැක්බත් ආර්යාව අත හොදනවා හොදනවා මෙහිම ඉඹිනවා අර ලීගඳ යන්නේ නැහැ ඒක මානසික රෝගයක් තමන් කළ වැරද්ද කොච්චර විසඳුවත් භෞතිකව හිත ඇතුලින් විසඳ ගන්න බැරුව විඳෝන හැටි එනිසා ඔකට කියන්නේ ලේඩි මැක්බත් සින්ඩ්‍රෝම් මැක්බත් ආර්යාව අත ඉඹ ඉඹ රෑ යනවා අර මේ මේ බැල්කනි මාලිගාවේ උඩ ඇවිදිනවා yet who would have thought the old man have had so much blood in him ah here's the smell of blood still all the perfume of Arabia will not sweeten in this little hand මෙහා විඳවනවා අර මරණය කරලා මේක ලේඩි මැක්බත් සින්ඩ්‍රෝම් දැන් බලන්න මගේ ආදරණීය දරුවනේ මේ දෙක හොයා ගන්න හම් වෙන්නේ අර වෛද්‍ය ශිෂ්‍යයන්ට නාට්‍ය පරිශීලනය කරන්න දීපු නිසා අනිවාර්යෙන් හරි. ඉතින් ඒක නිසා වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉතා වැදගත්. අපි මාතුකා විවිධ විෂයන්ට වැදගත් වෙන්නේ නැහැwidetilde. ඊළඟට බලන්නකො මේ ඒකාබද්ධතාව. නාට්‍ය කියන්නේ මේ ඔක්කොම ඒකාබද්ධයි. නාට්‍ය තුල කෙමිස්ට්‍රි තියෙනවා. ඒක තමයි මගේ පළවෙනි පොත ලංකාවේ පළවෙනි පොත අංග රචනය ගැන දැන් ලිව්ව පොත දේව මයිකල් මාත්‍යා කිව්වා සැබෑ මූණේ වෙස් මූණු කියලා මූණේ මේකප් එහෙම ගන්නවා නම් අපි කියන්නේ විලේපන කියලා සිංහලෙන් මේවා ගන්නවා නම් මේ ගන්න ළමයි හැමෝම හරි පරිස්සම් වෙන්න මොකද කොරෝනා වලට වැඩි භයානක රෝග හැදෙන්න පුළුවන් මේ සියුම් සිදුරු මගින් ශරීරය අභ්‍යන්තරයට ගියොත් එහෙම අනවශ්‍ය රසායන ද්‍රව්‍ය නේද පෙලකලට මඟුල් ගෙවල්වල මනමාලියන්ගේ මූණට මේකප් එක ගෑවෙන් පස්සේ මනමාලි පෝරුවේ ඉන්නේ මූණ කහ කහ. ඒකට කියනවා ආසාත්මිකතාව නොත් ඇලර්ජයිස්. ඒ නිසා අපි මේ මූණට කොමට ගාන්න කිමිකල් එකක්. ඒ නිසා කිමිස්ටිකල් පාට් එකක් අපි නාට්‍ය හරංගලාව කරනකොට හරිනම් අර අංග රචනයේ කොටසට එකතු කරන්න ඕන. මේක අධ්‍යයනය කරනවා නම් හරි වටිනවා මහාචාර්යතුමා මොකක් හරි කියන්න ගියා වගේ ඇහුණා ආ නෑ හරි ඉතින් මේ යන විදිය හොඳයිද මහාචාර්යතුමනි දේව මයිකල් මහත්තයා හරි හොඳයි ඔහො දැන් එතකොට මේකප් අංග රචනයේ රසායන විද්‍යාව තියෙනවා එතකොට මේවා දන්නේ නැතුව පාවිච්චි කරන්න ගියොත් ලොකු ගැටලුවක් එනවා මම මෙහෙම එකක් කියන්නම් දැන් ලෝකයේ හොඳම වයලින් වාදකයන්ගේ දෙවනියා ඉන්නේ කොහෙද කියලා මගේ ආදරණීය ළමයි දන්නවද දෙවනියා ඉන්නේ කොහෙද කියලා කිව්වොත් නම් ඉන්නේ ඉන්දියාවේ හැබැයි ආයි ප්‍රදුනේ කොහෙද කියලා එහෙවත් කියන්න දන්නවයි අපේ ශ්‍රී ලංකාවේ හැටනොල ජාතිවාදී කෝලහලේ නිසා අසු ගණන්වල තමන්ගේ තාත්තව මෝටර්සයිකලෙකට උඩට දාලා කපලා කපලා ගිනි තියලා මරනකොට ඒ දෙස බලන් හිටපු පොඩි කොල්ලා පස්සේ ඥාතීන් යවනෝ ඉන්දියාවට ඉන්දියාවට ගිහිල්ලා ඔහු වෛද්‍යවරයෙක් වෙනවා ඔහු ශල්‍ය වෛද්‍යවරයෙක් ඔහු තමයි ડોක්ටර් එල් එච් සුබ්‍රමණියම් අන්තර්ජාලයේ පරීක්ෂා කළ බලන්න
डॉक्टर एलएच सुब्रमण्यम इतुमागे नोनात होंद गीत गायना करनो मे डॉक्टर एलएच सुब्रमण्यम तमाई लोके इन्न होंदम देवनी वायलिन वादकया नमुत एहा वैद्यवरी इतुमा वैद्यवरी ऐ एहेनम मर वेलक कियन्न मगे आदरणीय दरुणे मे रेवटेन्न एपा एक एक मिनिसु देन गुली वलट मोकद्द रुसियानु साहित्य लोकेट विसरवा हरपु सुंदर लेखके किन्नवा ए तमाई एंटन चेको एंटन चेहाव कियला कियन्ने रुसियानु भाषावें एंटन चेहाव एविला शल्य वैद्यवरी नमुत एंटन चेकोव दान्नी मुलु लोकेम केटी कथा करुवेक नाट्य करुवेक हटियट चेरी ओचट चेरी वात के नाट्य मे की सरे निष्पादनी चिकौबी इधन दवसा कला वेदी चिकौबी गान रुचि आवे उबतुम शल वैद्यवरी इवन हों के हालानेट इवन उब जनप्रिय किट कथा कर नव कथा कर हालो इतना चिकोबकी हरी कटमुक उत्तर देने की उत्तर देर चिकोब महत्या मुखदे सामी विवाह कांतावट वडा वेडिंग आदरे कनो एक्स वाइफ वेडिंग सतुकू मगे विवाहक बिरीद तमाइलू वैद्य विद्या मगे एक्स वाइफ तमाइ नाट्य कलाव क्रिकेट कथा कलाव इक मैं वेडिपुर सत्तुकमट की वनमी मुखरी उत्तर इतमा देन मिन्न बला चेह महत्याम बेलवाम मे शल वायद्यवरी अने पिटरट गणमुखिया कौर की ओतेम मे अभी लम हरी वेडीट हरी बलागिन विद्युत हर की ओत मे उदाहरण गण पिटर अभी लंका विन इन्नो दी मेन इन्नो दकन बलाउद बला आप महागम शेखर महत्या मेरुना हेमोम लीवे अमरदेव महत्या माला मुखद अमरदेव महत्या गायन के लिए महागम शेखर लीप गीत महागम शेखर मेरुना अमरदेव माला नमुत हेतु ना दकुने श्रेष्ठ गीत रचके रत्नश्री विजय सिंह ये बेटन पोल अतट गति रत्नश्री विजय सिंह महत्या है वै मतक ओह गणित गुरु रे एक मारु एक मट मत कुना अपे आचार्य देव माइकल में तो मन मे कथिया नरिलास रही मे मैथिक मेथक्ली सिंधु अती मैथ्स करना अरे असन बला समकोणी त्रिकोणे की उबत्मा तैयार उब एक मुल्लक सीतिया मुल्लक सीतिया समकोणी त्रिकोणे कदल ऐण तुन समान उब मगी आदरे पताई अय मगी आदरे पताई दिन्नाटम माते कई त्रिकोणी पाद समय इट पसे कियनो समच्चे दने करला दिन्नट बै पेम बेदला अभी तुन मुल्ल कट वेला इमु मूनट मून बला मेक गोडक काय हितनवा मे बिरिंद सह अन्यम बिरिंद अज्ञान नमुत गीत रचके आविसिम मे इदिर बात कियनो अभी मे मना पुदुमाकार संवाद गिया वे गीते बिरिंद सह माव बिरिंद गिना बसे अम्मट तीन आदर एकाई बिरिंद तीन आदर एकाई अम्मत मगे आदर पतनो पुतागे मगे बिरिंद समियागे आदर पतनो नमुत मट समचे दिन के दिन बे अम्मट दूटे आदर पिम बेदल दिन बे एक अभी ओहो मम तुम्लट विला
මොකද තුම්මුල්ලකට උනන්දි මූණට මූණ බලාගෙන ඉන්න පුළුවන් හරි ලස්සනයි මෙන්න ගණිතය සංගීතයට එනවා සිංහල භාෂාවේ ව්‍යාකරණ එනවා සංගීතයට ගීතයකට සමාස තද්දිත ප්‍රත්‍ය විභාග සංදි විසන්දි මෙන්න මේම ගීතයක් තියෙන බලන්න හොඳට දැන් මේ 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 අතර වැළුවාම අපේ ලංකාවේ වෛද්‍ය විද්‍යාලයේ විදුහල්පති වෙලා හිටපු අද වුන් අපාතර නැයි මහා ශ්‍රේෂ්ඨ විද්වතුන් මහාචාර්ය කාලෝ පොන්සේකා සින්දු කීයක් ලියලා තිනවා නිකා හිතන් හදිසි මෙහෙම එකක් තිනවා මේ දෙන්නම අද ජීවතුන් අතර නැහැ ඉතින් මහාචාර්ය කාලෝ සර් මගෙත් එක්ක කසරයි කියලා දිනවා මෙහෙම ආචාර්ය පණ්ඩිත අමරදේව මහත්තයා ගීතයක් ගායනය කරනකොට ওই සාමාන්‍ය උත්සවයක ආවොත් එහෙම මයික්‍රෝෆෝනේ අරගෙන මෙහෙම වටපිට බලනවා ලු මං හෙවේ මොකද සර් වටපිට බලන්නේ නෑ මං ඉන්නවද කියලානේ බලන්නේ මොකද ඒ මොකද එතකොට අමරදේව මහත්තයා සිංහල වචන හරියටම කියනවලු මොකද වැරද්දුවොත් මං බනිනවලු මොනවද කරන්නේ අමරදේව කියලා බනිනවලු මේ මෙන්න මෙන්න මෙහෙම සම්බන්ධයක් අනේ මගේ දරුවනේ කලා විද්‍යා වාණිජ මුළු ඔක්කොම ඒකාබද්ධයි ඉන්ටග්‍රේටඩ් මේක මේ ඒකාබද්ධතාව ගැන හිතන්න අපි එහෙම වෙන් වෙන්න මහා යුද්ධයක් වගේ පටන් ගන්නවා ඊළඟට සිංහල භාෂාව ඉතාම හොඳට පරිහරණය කරපු මහාචාර්යවරයෙක් ඒත් වෛද්‍ය විද්‍යාලී මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමා ඉතුමාගේ කටහඬ පවා ඉතාමත් ප්‍රියමනාපයි. ඒ අතර දැන් ඉන්නවා අපි දැන් නම් ඔහු විසාම ගත්තා රාගම ඉස්පිරිතාලේ අන්තිමට සේවය කළේ ඔහු මේ කාන්තාවන් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් මේ නාරි රෝග පිළිබඳ ඒ තමයි ડોક્ટર රාජපක්ෂ ඉතුමා හොඳට සංගීතය කරනවා ගීත ලියනවා ඒවා ඔක්කොම තිනවා එංගලන්තෙදී මට හම්බුණා ડોક્ટર කොසුම් සහ ડોક્ટર ඥානීස් කියලා ඒ දෙන්නම දැන් විසාමිකයි ඒ ගෙදර මං හිටියා දවසක් ගෙදරට වෙලා දෙන්නම කරන්නේ බිරිඳ ගීත ගායනා කරනවා සැමියා සංගීත සපයනවා මේ විශේෂඥ වෛද්‍යවරු දෙන්නේ මොන ලස්සනද බලන්නකෝ මේ ජීවිතය අපි මේක ලස්සන කරගමු මගේ දුවේ පුතේ මං දැන් ඊළඟ කොටසක් ඔබට ඉදිරිපත් කරනවා සංගීතය සංගීතය බැලුවහම විද්‍යාව නැත්තම් සංගීතයක් නැහැ මොකද ඔය බටහිර සංගීතය පාවිච්චි කරන අය ඉන්නව නම් දන්නවා මේ උත්තර ಭಾರತೀಯ සංගීතෙත් මේක කතා වෙනවා බටහිර සංගීතය කියන්නේ සම්පූර්ණ භෞතික විද්‍යාව. ඒ තන්තු හදලා තින්නේ වයලින් එක නම් ක්‍රොචට් ස්ක්වේව වලට බාග කාල් කඩල ගහන්නේ මැට්ස්. ඊළඟට ඒවැ ධ්වනිය නිකුත්වන්නේ වයලින් තතක් හරියට අපි සුසර කරන්නේ මුළු කොම විද්‍යාවත් එක්ක. ඩාවින්සි චිත්‍ර ශිල්පී නමුත් වෛද්‍යවරුන්ට අදාළ හියුමන් ඇනටොමි ව්‍යුහ විද්‍යාවේ චිත්‍ර ටික තියෙන්නේ ඔක්කොම ඩාවින්සි ඇඳපුවා. කාලතුවක්කෝ නිර්මාණය මේ සැලසුම ඇඳේ ඩාවින්සි. කවදා හරි දවසක මේ වගේ යන්ත්‍රයක් ඇදේ කියලා හෙලිකොප්ටරේ ඩිසයින් කළේ ඩාවින්සි. ගුවන් යානය ඩිසයින් කළේ ඩාවින්සි. අන්තිමේදී රොකට් එකට එනකන් එන්නේ ඩාවින්සිගේ චින්තනේ. නමුත් ගොඩක් දෙනෙක් ඩාවින්සි කිව්වහම චිත්‍ර ශිල්පියෙක් ඇටියද තියලා ලඝු කළා. ආ චිත්‍රාන්දිනේ නේද ඔහොම දාන්නේ ඕක සමාන කරනවා මෙහෙට. ආ ඔය අර පන්සල් වලත් ඉන්නේ පන් චිත්‍රාන්දිනේ ඔය වගේ එකෙක් වෙන්නේ ඔන්න ඔහොම හැලුක පන්සල් වල ඉන්න මිනිස්සුන් එහෙම හැලු කරන්න බෑ. විහාර ගෙවල් වල චිත්‍රාන්දයි කියන්නේ පුදු පුදුමාකාර කැලණි විහාරේ චිත්‍රෙන්දයි කියන්නේ පුදුමාකාර විද්‍යාත්මක ඥානයක් තියෙන අය. මේක නිසා මතක තියාගන්න මේ නාට්‍ය කලාවේ
ඔක්කොම කතා වෙනවා ඊට පස්සේ නැටුම් කලාව ජනගත කරපු ලංකා සමාජයට නැටුම් කලාව බැලේ නාට්‍ය හරහා ඉහළ සමාජයටම ගෙනිච්ච කෙනෙක් චිත්‍රසේන ඔහුගේ බිරිඳ වජිරා හැබැයි එතෙන්දි නම් කියන්න වෙනවා මගේ ආදරණීය දරුවනේ මේ දරුවා අහන් ඉන්නවනම් කරුණා කළා මෙන්න මේ දේ කරන්න විවිධ භාෂා දැනුම ලබා ගන්න උපරිමින් ඉංග්‍රීසි භාෂාව ගරු කරන්නේ අදහන්නේ සහ බහුතරය පාවිච්චි වෙන්නේ ලෝකෙන් අටින් එකයි ප්‍රංශයට ගියොත් ඉංග්‍රීසියෙන් කතා කළාට ගණන් ගන්නෑ ප්‍රංශයට ගියොත් අපි කිව්වොත් අබොන්ෂෝ සවා සවා බියේ ආ මෙසි බොකු ප්‍රංශෝලින් ඒ මනුස්සු ප්‍රංශයේ හරි ආසයි ප්‍රංශෝලින් අපි කතා කරනවා එතකොට ඒගොල්ලෝ ළඟට ඇවිල්ලා අපි බතා ගන්නවා ආයි යූ ස්පීක් ෆ්‍රෙන්ච් ඒකත් ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රංශෝලින් කියන්නේ එහෙම කතා කරනවා පුතේ දුවේ මතක තියාගන්න පුළුවන් නම් දැන් කියන්නේ තා වැදගත් පුළුවන් නම් මැන්ඩරින් ඉගෙන ගන්න චීන භාෂාව මොකද අනාගත ලෝකයේ අනේ මන්දා නේද කොහොමරි ඒ කොහොමරි එහෙම වෙනවා ඉතින් ඒ නිසා චීන භාෂාව ඉගෙන ගන්න පුළුවන් නම් ওই වගේ අමතර භාෂා ඔබ හදාරන උපාධියට හදාරන විශාල විෂය ඒවා ඔක්කොම කරගෙන යන්න දෙයනේ කියලා ඒ කරන ගමන් අමතර භාෂා දෙක තුනකවත් අවම වශයෙන් ජාම බේර ගන්න විදියටවත් හදාරන්න රුසියානු භාෂාවත් ඉමේ වඩා හොඳයි ලැටින් ලැටින් බැයි නම් හොඳම වැඩේ තමයි ස්පැනෝල් ස්පාඤ්ඤ භාෂාව කියන එක ඌ ඔක්කොම නෑදෑයෝ වගේ භාෂාවල් ඌ ඔක්කොම දාගෙන එනකොට පොඩ පොඩ අඩේ ඉංග්‍රීසි භාෂාව ඇදිලා තින්නේ මේ ඔක්කොම ගින්ම කියලා හිතෙනවා So English language is assembled language. Mika assemble karapu bhashawa. English bhashawa thiyena mulu lokim bhashawan gananawaka wacana. Singala wacana deka kut thiyenu. Aswadumization and samadana. Oy thiyena topic ekata. Hitannako min me 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 koppe okkoma tika allaganna. Mage aadarinīya daruni මෙන්න මාළු මෙන්න හොදි කියලා වෙන් කරන්න එපා මේවා ටික අධ්‍යයනය කරන්න ඔබේ ජීවිතේ සරුවේ මම ලියපු පළවෙනි පොත ඒකත් ලංකාවේ පළවෙනි පොත මේ රංගා ලෝකයේ පිළිබඳ ඉති ෆිසික්ස් ලයිටින් කියන්නේ ෆිසික්ස් නිව්ටන්ගේ නියමයන් දන්නේ නැතුව ලයිටින් කරන්න බෑ නිකන් අහුණු ලයිට් එකක් අරගෙන මූණකට ගහන්න බෑ ඒක රේන්ජ් එක වොටියතාවේ වෝල්ටියතාවේ එතකොට ඒකට වර්ණ පෙරහන යෙදුවාම මේ ඩ්‍රොප් වෙන එක පෙරෙන තැන කොච්චරද ඊටසේ වර්ණ සංකලනේ නිව්ටන්ගේ වර්ණ න්‍යාය RGB න්‍යාය YMCA න්‍යාය ඔය පරිගණකේ කතා කරන්නේ එතකොට මේ වෙන් රූප සටහනක් වගේ තුනක් ඇඳාම RGB සංකලනිනුනාම white හැදෙන්නේ කොහොමද RG කවුනාම තව වර්ණයක් හැදෙන්නේ කොහොමද ඇත්ත කියන්නම් නාට්‍ය කලාව කියන්නේ physics chemistry ඔය ඔක්කොමත් එක්ක හැදුණු මරු විෂයක් රහ විෂයක් ඒ නිසා මේ ඔක්කොමටම වැදගත් වෙනවා අන්තිමට එනවා මගේ කාලේ දැන් හොඳ වේගෙන එනවා ඒක නිසා අන්තිම තැනට එනවා මන්ද පැය කමාරකට ලඟ වෙලා නේද දේව මයිකල් මාතය හ්ම් ආ නී උමයි ඇයි පැටව ඈ හලෝ व्यापार कलमनाकरणे गोडक इन्नवा श्रीलंका पुदुम नाट्य तुगे निष्पादिनी उनाने में कोरोना टकाली कू ඒ නාට්‍යයේ මංගල දර්ශනේ පෙන්වන ඊට පස්සේ නෑ. යපි කතාවට කියන්නේ මල් බොකේ එකයි මල් රීඩ් එකයි දෙකම එකට අරන් එනවා කියලා කියන්නේ. බොකේ එකයි රීඩ් එකයි දෙකම එකට අරන් එන්නේ. මොකද මංගල දර්ශනේ විතරයි ඊයින් පස්සේ ෂෝස් නෑ. ලංකාවේ
जूट सी माल के महते नाट्य कलाव व्याप्त करान तीन ओहुकी कलमनाकर आय ओहोंद रूपन शिल्पी नाट्य कलावट संबंध क्लूसन कौस्बर्ग नाट्य वेडमुल हिटिया ओह नाट्यकर मंकी औद्योगिक व्यवसाय के अतरी नरकाय ओह दक्षी दें ओहुगी गावटेन नाट्यकर निष्पादने रूपन शिल्पी वस्तु विषय ये उक्कम संगीते मे मुलुक्कम कलमनाकरणे करन्नट वेनवा හොඳ කලමනාකරණ දැනුමක් තියෙන කෙනෙක් වෙන්නට වෙනවා. එහෙමනම් ව්‍යාපාර කලමනාකරණේ පවා මේ විෂය තුළ සැඟවී තින බට ඕලා හින්නේ මේ ඔක්කොම හැංගිලා තින්නේ. හැංගිලා අපිට පේන්නේ රංගපාන නළු නිළියෝ ටික විතරයි. ඒක නිසා අපි ඔක්කොම හිතින් බැඳෙන්නේ රංගපාන නළු නිළියෝ එක විතරයි. ගොඩ ප්‍රේක්ෂකයෝ අඳුරන්නේ रूपन शिल्पी निष्पाति देव मैकल मात्या अध्यक्ष कवरे अंगी हैप्पी की नैनो आप दाने देंगो सुशीरंडी सिल्वा इसरो योगी ओब मतली नाटी इतुमाई माई कोटू अभिदगनो इसरो अनकाली सुशीर मात्या की वा मट मैं इलेक्ट्रिक बड़ू आगे तीनों पोडा जयला उदर मंगो एक अडा से हम तेनाव दानो මංගු අයියන් කියලා මං එක්කන් ගියා. එක්කන් ගියාම හම් වෙන මිනිස්සු ඔක්කොම ප්‍රේක්ෂකයෝ අනේ අතින් අල්ලගන්න අනේ බලන්නකෝ ඉස්රෝ යෝගී අනේ ඇයි උත්තරී ඒ ළමයාට ඉන්න ඉඩ දෙන්නේ නැත්තේ ඔය කාංචනා මෙන්ඩිස් ඉඩ දෙන්නේ නැහැ කියලා මිනිස්සු ඔක්කොම ප්‍රේක්ෂකක මට කතා කරනවා. සුසිරන් මහත්තයා මෙහෙම කරගෙන ඊටයි ඉන්නව පැත්තකට වෙලා. ඇයි රූපෙන් පේන්නේ අපි විතරයි. असाधारण मुखद रूपन शिल्पी इतकोट ए शिल्पी वर्णना करे नाट्य करना लियप इक्कीना अभी तो वेडक नहीं अभी तो नहीं एगोल नट वेडने अभी तो ना वेडा तीन इतनी हरी सुंदर आई मेन मे वैंग एक मम्मी मे मगे कोटस काली हमार करन कलमना करने कर मिन्न मेहमे धन कटा तीन मे अंतर्जाली तीन पोडक मगे आदरणीय दरू बला The benefits of drama education කියලා මේ තියෙන්නේ මේ Google එකේ මේ අපිට මේ නාට්‍ය අධ්‍යයනය කිරීමෙන් ලැබෙන වාසි පොඩි කාලේ ඉඳන්ම කරනවා නම් ලැබෙන වාසි එක තමයි දැඩි ආත්ම විශ්වාසය confidence self confidence දෙක इमेजिनेशन परिकल्पना शक्ति नाट्यकरण मी पेतक मम मम पड़ काली मे मुनाद पही पंती का मटापी पुंची अम्मल नंद लगी मे कण गैनी को नी के मे कट गौ मंदोम की मम हरी लज्जाई मे मनुष्य लंका हम रूपन शिल्पीवेनवासर योगी सी अवेदी मट सेल्फ कॉन्फिडेंस आत्म विश्वास हट मधुनी वेद नाट्य कला भय नैत प्रेक्षकम वेदिकावट नगला अदाल दिभस्तिक मतकते आगे
චරිත තංග පාන්න ඕන කියන්නේ පොඩි දෙයක්ද බලන්න. එතකොට එනවා පෞරුෂය අන්න ඊළඟ එක. මනා පෞරුෂයක් ඇති කරනවා නාට්‍ය කලාව සම්බන්ධ කෙනෙක් කියලාගේ. ඔය ඔක්කොමත් හරි අනිත් පැත්තෙන් මම කියනවා ඕනම විශේෂයක් අදාළන කෙනෙක්ට මතකයේ වර්ධනය කරගන්න ඕන නම් මතක ශක්තිය කරුණා කරලා කෙටි නාට්‍ය දෙකක් හරි කරන්න. මොකද අර සතුටින් දෙබස් මතක තියාගන්න පුරුදු වෙන හුරුවිල්ල ඕනම විශේෂයක පාඩම් කරගන්න ඕනේ ඉබේ මතක හිටින ඔළුවට වැදිලා ඇලවෙනවා හાર્ඩ් ඩිස්ක් එකේ never delete ඔන්නෝමයි වෙන්නේ. ඒකත් එක්ක එනවා සහ කම්පනී එම්පති කියන එක. මේකත් මේ එන්නේ එක විවිධ චරිත රංග පෑමින් ඇතිවන්නා වූ මේ විශේෂ ශක්තියක් අපිට ලැබෙන. ඒ වගේම තව දෙයක් එනවා. ඒක නම් හරිම වැදගත්. Cooperation, collaboration. අපි අත්‍යන්ත සහයෝගයෙන් වැඩ කරන්න ඕන. ජීවත් වෙන්න ඕන. එහෙන් මේ නාට්‍ය කරන මිනිස්සු කවදාකවත් ජරා විදියට රැගදෙන්නේ නැහැ තව කෙනෙකුට. තව කෙනෙක් අපහසුතාවපත් කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි ඔක්කොම එකයි නේද කියලා එකතු වෙලා වැඩ කරන්න ගඳ සුවඳ අඳුරන මිනිස්සු බවට පත් වෙනවා. මේක හොඳින් මතක තියාගන්න මේ සහයෝගය. ඊළඟට මෙනෙහි කිරීමේ ශක්තිය. ඒකට කියන්නේ concentration නේ. මෙනෙහි කිරීමේ ශක්තිය හොඳට ලැබෙනවා. හදිසි ඩයලොග් එකක් අමතක වුණත් ඒකට හරියන එකක් මැච් වෙන එකක් රෝල් කරලා දාලා වැඩි අරගෙන යන්න ඕන තැනක. පුරුවීම ලැබෙන්නේ හරි පුද්දලෙගේ පෞරුෂයට ඉතාම වටිනවා. කාන්තාවෝ පිරිමි. මතක තියාගන්න මේක. ඊට පස්සේ සන්නිවේදන ශක්්‍යතාවය. communication skills. එකිනෙක අතර අත්‍යන්ත සන්නිවේදනය. මෙන්න මේවා වර්ධනය කරන්න පුළුවන්. මහා වටින මේකක් තියෙනවා ඊළඟට. problem solving. ගැටලු निराකරණය කිරීමේදී නාට්‍ය කලාවෙන් ලබන අත්දැකීම් කොච්චර ප්‍රයෝජනවත් වෙනවද භාවිතයට ගන්න. ඒ වගේම ඊළඟට වචනේ හරීම මේ කැත විදිහට ලංකාවේ පාවිච්චි කරන්නේ නමුත් ෆන් මේ ඔක්කොමත් එක්ක ෆන් තිනවා විනෝදේ තිනවා. හැබැයි මේ විනෝදේ ප්‍රෙග්නන්ට් ෆන් ගර්භණීය විනෝදයක්. විනෝදේ අර්ථයක් තියෙනවා. මම උදාහරණ දෙකක් කියන්නද දේව මයිකල් මහත්තයා ආචාර්යතුමා ඈ ඔන්න මහාචාර්යතුමා ඉන්න මරු දෙපසක් හරි දක්ෂ දෙපස රචකයෙක් වෙනවා කපිල කුමාර කාලිංග මහත්තයා. ඉතුමා ලියන උක්දඬු ගින්න නාට්‍යයට මම කිරංග පෑවා. එච්.ඒ. පෙර මනෝරත්න මහත්තයා දෙන්න මාදාපේ අතර නෑ රංග මේ දෙපසක් එනවා. ඒ දෙන්නගේ දෙපස තියෙනවා. මෙන්න බලන්නකෝ මේ දෙපස අහපු ගමන් මොකද්ද වෙන්නේ කියලා. මේක දකුණු අප්‍රිකාව නෙමේ කල් බහුප්‍රියා. මේක ශ්‍රී ලංකාව. මතක තියාගන්නවා මේ ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සු හරිම සදාචාර සම්පන්නයි. අවංකයි. සුහදයි. කොච්චර සදාචාර සම්පන්නද කියනවනම් අල්ලපු ගෙදර එකාව මරාගෙන කෑවත් ඇහැක් ඇරලා බලන්නේ නැති තරමට සදාචාර සම්පන්නයි. එහෙම කිව්වා මොකද වෙන්නේ? ඒ සදාචාර සම්පන්නකම. ඕකේ මට මතක් වෙනවා ආයි විදේශීය නාට්‍යයක්. ඒ තමයි ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ මේ කෘතියේ තින මෑන් ඇන් දි ආම් කියන නාට්‍ය අවි කියලා පරිවර්තනය කළ ලංකාවේ ප්‍රසන්න විතානගේ මහත්මයා. මේ නාට්‍ය ටෝනි රණසිංහ දෙන්න මැරිල ටෝනි රණසිංහ සහ චන්ද්‍රා කළුආරච්චි රඟපෑවි. මේ දර්ශනී මේ මහාචාර්යතුමා කියනවා අවුරුදු 20කට පස්සේ යුද්ධෙට ගිහිල්ලා මේ 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 කර්නල් වරයා ගෙදර එනවා. මහාචාර්ය නෙමෙයි කර්නල් වරයා යුද්ධෙට ගිහිල්ලා එනවා. ජයග්‍රහණය කරලා එනවා. දැන් මේ අවුරුදු 20කට ඉස්සෙල්ලා ගියාගෙන දැන් 20ක් වයසට ගිහිල්ලා නෙමෙයි ඒගොල්ලෝ.
දැන් හරි කොණ්ඩෙ ඉදිලා එහෙම මෙයා ගෙදරට එනවා කොමගේ චූටික්කි කොමගේ ලේම් පැටියා මං යනකොට මගේ අතේ ඉල්ලලා දුවගෙන ඇවිල්ලා මම වඩා ගන්න කියලා කෑ කපු මගේ ලේම් පැටියක්ෝ දුවට දුව හොයන්නේ තාත්තා ඇයි තාත්තේ කියලා එනෝ ලොකු කෙල්ලෙක් ඇයිද ඉන්නේ තාත්තා කිව්වේ තාම පොඩි කා කියලා ළමයි අවුරුදු 20කට ලොකු වෙලානේ දැන් ලොකු කෙල්ලෙක් හානි මේ මගේ දුවද මට වඩා ගන්න බෑනේ දැන් ඊම තමයි තාත්තේ අමතක වුණාද අවුරුදු 20කට කලින් කියලා ඔයා මාව වඩා ගත්තී ආ ඒකරි ඒකරි මගේ නෝනා තේන අවුරුදු 20කින් වයස ගිහිල්ලා හරි හරි හැබැයි එක දෙයක් කියනවා වයස ගියාට කමන්නේ අවුරුදු 20කින් හැබැයි අවුරුදු 20කට මගේ ආදරණීය බිරිඳ පොඩ්ඩක් නරක් වෙලා වගේ ඕ ඒ මොකද කර්නල් වරයානිනි මතක තියාගන්න වැදගත් නම්බුකාර කර්නල් වරුන්ගේ බිරිඳවරු තමන්ගේ යට ඇඳුම් හොදලා අර විදිහට පාරේ යන මිනිසුන්ට පේන්න වැලේ இல்லන්නේ නැහැ කියලා හරිද ඕ ඕක කියපු ගමන් බිරිඳ කියනෝ යුද්ධයට ගිහිල්ලා අවුරුදු 20ක්ම මගේ කර්නල් වරේ හොඳටම නරක් වෙලා වගේ ඩොක්ටර් ටෝනිය යහනවා ඇයි කියලා දැනගත්තොත් හොඳයි නම්බුකාර වැදගත් මිනිස්සු කවදාකවත් ඒ දිහා බලන්නේ නැති විත්තිය බලන්නකො කොයිතරම් මුකරි රවුන්ඩ් අප් ඩයලොග්ද කියලා මගේ දීනේ නික මේ කියන්නේ මේ ඩයලොග් ලිවි මේ දවස් ලිවි මේ රටාවෙත් හරිම විනෝදයක් තියෙනවා ඒකත් වෙනම දක්ෂතාවක් ඊව ඔක්කොම අපිට ගොඩනගා ගන්න පුළුවන් නාට්‍ය කලාව හරහා ඊළඟට චිත්තාවේග පිට කිරීම නැත්නම් ඉමෝෂනල් අවුට්ලට් කියන එක මේකටත් ලොකු බෙහෙතක් දෙන්න පුළුවන් නාට්‍ය කලාව හරහා කිසිවිටත් ඔන්න දැන් නම් කාලේ ඉවරයි මම මෙහෙම කියනවා ගරු මහාචාර්යතුමනි සුජීව මැතිතුමනි මේ ඔබතුමා කිව්ව එක හරි හොඳයි අපි ආදරණීය දරුවන්ටත් විවිධ විෂයන් හදාරන දරුවන්ටත් ආදරයෙන් ආරාධනය කරමු එන්න අපි ටික එක වෙලා රොහුණු විශ්වවිද්‍යාලය හොඳ ලස්සන නාට්‍ය හෝ නාට්‍ය උලෙලා කෙටි නාට්‍ය ටිකක් මොකද එක නිර්මාණයකටම ලඟ වෙන්නේ නැතුව ඕන නම් එහෙම කීපයක් නැත්තම් ඔක්කොම එකව වෙලා හොඳ නාට්‍යයක් නිර්මාණය කළා අපේ මහාචාර්ය සරච්චන්ද්‍ර මැතිතුමාලා මනෝරත්න ලව බිහි කළා වගේ විශ්වවිද්‍යාලිනුත් හොඳ දක්ෂයින් බිහි කරමු ඒ වගේ කටයුත්තකට ඕන වෙලාවක ගරු මහාචාර්යතුමනි කතා කරන්න පොඩ්ඩක් කල් ඇතිව දේව මයිකල් මහත්තයත් ඉන්නවනේ දැන් මේ සුන්දර හිතවත්තු ඉතින් අපිට එක්කව වෙලා එකතු වුණොත් ලස්සන වැඩක් කරන්න බැහැ නිමි ඉතින් මම ප්‍රසහනේ වට ඉඳ දෙන්න ඉබුවන් ජය වේවා මගේ කොටස ඔන්න හමාර කළා දාබර සහෝදර ආචාර්ය ජයලාරෝහණ මැතිතුමනි ඔබතුමාට දෙහිම ස්තුතියි ඇත්තටම උපකොළපතිතුමනි මෙවන් බහුශ්‍රතයෙකුගේ මෙවන් මහා ප්‍රඥයෙකුගේ මෙවැනි මාර්ගගත දේශනාවක් දැසින් නොබලන කණින් නොඅසන තත්ත්වය මොකටද මේවා නොබලන දැස් කුමටද මේවා නොඅසන කන් කුමකටද කියලා මට ප්‍රශ්න කරන්න හිතෙනවා නමුත් ඒ වගේම ඔබතුමා මේ එපැයි කහමාරකට ආසන්න කාලයේ දේශනය තුලදී ඉතා වැදගත් දෙයක් මතු කරා ඔබ අපි ඉතාම ජනප්‍රිය කරපු සිතුමිල සිරු යෝගේ නාට්‍ය තුලින් ඔබතුමා රටේ ලෝකේ ජනප්‍රිය පුද්ගලයා බවට පත් වෙනවා ඒකෙදී ඔබතුමා භෞතික විද්‍යාව ගැන කතා කරද්දී ඉතා වැදගත් දෙයක් කිව්වා යද්දී සුසිරන්ද සිල්ලා නිෂ්පාදකතුමා පෙන්නලා මෙතුමා තමයි මෙහෙම කරේ කියලා. ඉතින් මට ඔබතුමාගේ දේශනය ගැන බොහෝ දේවල් කියන්න තියෙනවා. ඔබතුමා වැනි මෙවැනි විදක් ඉන්නලා මෙවැනි දෙයක් අපේ දරුවන්ට රටට සමාජයට දායාද කිරීමේදී ඒ පිටිපස්සේ ඉන්න මහා විශාල බලවේගය දැවැන්ත අපි ඒකට යොමු කරන
නියාමකයන්න් තමයි අපේ විශ්වවිද්‍යාලයේ ෆෝන් එක මම ආපහු දාගත්තා මේ ඕක් කරන්න දන්නේ නැහැ නේ යනවනේ මං දැන් පුළුවන් ද බලන්න දාගත්තා ඒක දැන් ඕක් කරගන්න බැරුව මේ කතා හරි जयलाल रोहन विवरण मम अट गेन्न विशाल धैर्य निधन अदरणी उपकुलचार्य सुजीव अमर सेन मेथिंदर කරුණාකර අම්මේ වහගන්නේ කොහොමද පුතේ ගහන් ඉන්නේ අම්මගේ ගහන් ඉන්න ඔය කතාව කොච්චර හොඳයිද හරි කැමති වෙලේට අම්මා අම්මේ බලන්න ඒක ටෙලිෆෝන් එක ඕෆ් කරන්න බෑ ඒක බලන්න තාක්ෂණයත් එක්ක ගැටලු අපලක් නම් තියෙනවා මං කන්නඩි නැතු හරියට පේන්නේ जीवित रंजनी मना रंजनी रंजनी पदर मम दख रंजनी रंजनी इन रंजनी अद उदय अरिया रंजनी इंडियानो इंदोनेशियानोपति कार्यालये इंदोनेशियानो भाषा अपट उगोलो इन कमती सूम ताक्षण उगन मेन लियापदेगोलो लखलाटो लमायत शिष्यार्थ दिन एगील संस्कृत नाट्य संगीत स इंदियानो इंदोनेशियानो संस्कृति क्या पश्चात मानवशास्त्र पीठ मारत अप्रैल उपाधिधारी इन आयोगी आयोगी तोरला इंटरव्यू लबा दिन अदूर्ण तहवर लावे मैं रंजनी टेकिया मॉडर्न लैंग्वेज से इंटे मे एडवाइस कर ला गांधा भाषा संस्कृति विविध संस्कृति अंग मुख्या मनोदारी विविध संस्कृति निवसन विविध जाति निवसन आगम निवसन आगम पुदेव දකින්න පුළුවන් වැඩ වටිනාකම් දකින්න පුළුවන් සිවිල් සමාජයක් ගොඩනගා ගන්න අපිට පුළුවන් වෙන්නේ බිම් මට්ටමින් වැඩ කරන්න පටන් ගත්තොත් උඩින් ඉඳලා පටන් ගන්න ඕක කරන්න බෑ මොකද ඕක දේශපාලන නායකයන්ගෙන් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා එහෙම වෙන්නේ නෑ අපෙන් කරන්න පුළුවන් අපිට කරන්නට පුළුවන් අපි පටන් ගත්තොත් මේ ළමයි සීයෝ කියන්නේ ගෙනියන්න ගම්වලට ඒ ළමයි සීයට පුළුවන් වෙනවා තව 1000ක් උඩ පුහුණු කරන්න මේක 10 කෙනායි 10 දෙනෙකුට දුන්නා गीत रचना तरंग अत्यान विशेष विश्वविद्यालय प्रेम
සියයක් උනක් කවන්නේ සින්දු 30ක් 40ක් හොඳේව තෝරලා අපිම කියලා මොකක් කරේ අද අපි අපිට අවශ්‍ය මුදල් නම් මුදල් දෙන්න පුළුවන් මුදල් ප්‍රශ්නයක් වෙන බෑනේ අපිට ලේසියෙන් හොය කරමු නිර්මාණය කරගන්න අපාර මුදල් දුන්නේ නේ හරියටයි හරියටයි මුදල් වලින් වැඩ කරන්න බෑ මුදල් තියෙන වෙනතන වැඩ කරන්න මිනිස්සු ඕන මේ මේ වැඩේ කරන්න පුළුවන් නම් අපිට මේක සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් මේ රටම විශ්වවිද්‍යාලේ මේ රටම ඉතින් උත්තරට ගෙනියන්න මේ සංස්කෘතික කේන්ද්‍රයට පුළුවන් කියලා මම හිතනවා ඉතින් මේ වගේ දේවල් මේ වගේ වැඩසටහන් තව ඉස්සරහට මොකක් කරොත් හැම මාසෙම එක ගානේ මටත් පුළුවන් වෙලාවට මම සම්බන්ධ වෙන හැමදාම බැරි වුණා දේවා මයිකල්ට මගේ ශක්තිය තියෙනවා මහාචාර්ය ජයන්තවර සිංහටත් කිව්වා නාට්‍ය එක නාට්‍යයක් හදන්න මම ඒකට වරදුන එකම දේ එක නාට්‍යයක් හදන්න වෙන මොකුත් එපා මට එක නාට්‍යයක් හදලා දෙන්න ඔව් ඒක සීලව දේවල් දෙනවා रंगन दायक मुखद समाज बलापुर විනාඩි 2 3යි රඟපාන්නේ චරිතය ධනංජය මහත්තයා නේද මම විනාඩි 2යි ඒකේ මගේ රඟපෑම තියෙන නමුත් මම වැඩ කරේ අර ඒ අවස්ථාව වාමවාදී පත්‍රයක කර්තෘ කෙනෙක් හැටියට එතකොට මේ අර පුද්දලෙන් දෙන්නෙක් එනවා එක්කෙනෙක් අබ්බගතයි ඒගොල්ලෝ ඇවිල්ලා पत्रे विस्तर मेक गी ओगुलांगे पत्रे मट मम मम ने मे ये वामवादी पत्रे खत्रोतुमा एंग बेर गैटी मेक मे फोंट का पे ने मे हिम की ओट अरे अहिंसक गमी अंत तेरी फोंट का मुखद फोन मे अकुर हेडे आप विन पत्रे वटेट रास्तिया अरनो ये दिनेम एगोलंग सहोदरिया मे को प्रश्न संबंध नहकीला बोमब तिब्बे नहकीला दागण नमो अवसाने वेडिमल सहोदरिया मियान तुरम मे कोलम अविला मद्रव जारंकार अहुला विनाश विन तुरु पत्री मेक निवेदी के हरिम सोचनी तत्व लंका विधान मध्य भावित विशेष मुद्रित मध्य मेक इलिदे शरद लावल मगे शिष्य शरद लावल ओह कथा कला शिष्य कुनाथ कथा कला पुल मे वगे पुंची चरते रंगपाल वेरी आसाद मम इना ඔයාගේ අධ්‍යක්ෂණ යටතේ මම රඟපාන්නම් කියලා මම රඟපෑවා. ඉතින් මම හිතනවා මට කරන්න පුළුවන් සාධාරණී කළා කියලා. හොඳයි මේ සිවිල්ද සිල්ලා මැතිතුමා අපි එක්ක රැඳිලා ඉන්නවා මේ ඔබතුමාට මේ ගැන මොන හරි කියන්න තියෙනවා නම් යාලුවෝ මහත්තයා. මහත්මයා මේ තදුසන් ඉන්නවා. ඔහොම වැඩගත් යකින් ඔබ කරුකරන නාට්‍ය ශිල්පියෙක් තාවත් මාත්‍රික නාට්‍ය ශිල්පියෙක් ඒ විතරක් නෙවෙයි
චිත්‍රපටිය වල විතරක් නෙමෙයි අපි මේ රූපවාහිනිය පවා බලන් ඉනවා අපේ දක්ෂ රංග ශිල්පියා ගැන I think එතකොට බොහොම ස්තුතිවන්ත වෙනවා මම අර බර කතාව අහන් හිටියා ඒ වගේම අපේ කුලපති උපාමත් මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මගේ හිතවත් ආචාර්ය දේව මයිකල් සිල්ලා මහතාත් මම ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි අයිවන් සිල් මහත්තයා බොහොම ස්තුතියි ඔතුමාගේ අදහස් දෙක අයිවන් ප්‍රසන්න කතා කරන්න බලයි ප්‍රසන්න जयलाली कथा एक तेनकट आवा पुडक मतुकरा कमती पिरा उपकुलपति तुम्हें कूट की हुआ मुखदमे विश्वविद्यालय पुरा इन हेम दिनाट अभी पुडि हर विषय जयलाल कथा मे बहुवैशिकेमोटम संस्कृति हरी इवागे हर पाठ माला इक विश्वविद्यालय शीलम शिष्य पीठ बेद तुरा अद्यने उपकृत मिशा जयलाल पटांगी पटांगचार्य मंडल मटकरा उपाध्यान विभाग विश्वास अवश्य नमूत क्रम विभाग खरी हर खरी पूर्ण कर मट उर्दू हतर पूर्ण हतक पूर्ण कर उर्दू हतने विभाग तारे अरे अध्यापने वैद्य विद्यालय गांड विद्या विषय मंगिता असार्थक ऊणुतर साधक अध्यापन गटलू अर्बुद तीन विषम तो मैं सिविल समाज संवाद विश्वविद्यालय हितनवाई विश्वविद्यालय कर बोलवा अभी उदाहरण उड़ीदे वाले अवश्यक हितन इंग्लिश परिगणकताक्षणे विद्या तुरताक्षणे वगे विषयान की आचार्य धर्म बौद्ध संस्कृति आचार्य धर्म हेमागम बौद्ध ने निषेधकरण विषय संवाद सिविल समाज संवाद विश्वविद्यालय बल पैम मगे विश्वविद्यालय तुम निर्माण सिविल समाज अनेक मैं अदास मंगितना अभियोग
ඔකත් එක අභියෝගයක් තමයි පුළුවන් නම් කරනවා මට තියෙන ඉතින් කෙටි කාලයනේ ඒක පුළුවන්ද කියලා බලන්න මේ මා මේ ප්‍රසන්න මහත්තය මේ සහ මහාචාර්යතුමනි මට මට මේ මේ මම මේ පැන්න වගේ වෙයි අමනාප වෙන්න එපා මට මේ අත්දැකීමක් මත උනා ඒකයි මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ශාස්ත්‍රපති උපාධිය හදාරනකොට අපිට ඉගෙනුවා මේ 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 විෂය තෝරා ගන්න විෂයක් එකතු කළා අපිට මේ ඔප්ෂනල් මේ විෂයන් තුනෙන් දෙකක් තියෙන කොහොමත් තුන්වෙනි එක කැමති එකක් තෝරගන්න එතකොට ඒකොඩේ තමයි තිබේ මේ මාචාර්යතුමනි ජෙරොන් මේ 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 ග්ලෝබලයිසේෂන් ඕක විෂයක් හැටියට ඉගෙනගත්තු මුල සහ අවසාන කට්ටිය අපි දෙන්නයි ඉගෙනගත්තේ මට ඉනා මමයි ජවහර් කියලා මඩ කලපුවේ සහෝදරයෙක් ඉගෙනත් අපි දෙන්නයි ඉගෙනගත්තේ ඒක ඉගෙනුනේ ඇමරිකාවෙන් ආපු මහාචාර්ය ඇන් කින්ස්ලෝව කියලා මහාචාර්යවරියා එතකොට මේ පස්සේ මෙතුමී අපිත් එක්ක හරියට යාළු වුණා ඊට පස්සේ දැන් දෙන්නයි ඉන්නේ ශිෂ්‍ය අනික පෝස්ට් ග්‍රැජුවට් ශිෂ්‍ය දෙන්නේ ඔක්කොම වයසයි ඉතින් මේ මේ පන්ති කාමරේ ඉගෙන ගන්න බෑ අපි යන්න අර තනකොළ පිටිනේදී කියලා පේරාදෙණි සමාජ විද්‍යාවකින් පල්ලෙයා තනකොළ පිටිනේදී කියලා ගහක් යට ඉගෙනගෙන අපිට උගන්වනවා ඉඳගෙන ඉතින් අපිටත් මේක හරි මරු අපි දෙන්න පොඩි කොන්ක්‍රීට් කැලි දෙකක ඉඳගෙන ඉන්නෝ මහාචාර්යතුමා උගන්වනවා ඔය ඔච්චර ලැංග්වේජ් එක නිසා මේ දේව මයිකල් මාත්‍ය මේක මරු වැඩක් මහාචාර්යතුමීගෙන් මං ඇහුවා මේ ටිකක් ලැංග්වේජ් එක නිසා ඔබතුමිය මොනවද ඒ ලෙවල් වලට කැලේ රැටි ඇමරිකාවේ එතකොට එතුමිය කිව්වා chemistry physics and music කියලා ඉතින් මම මේම මගේ ඔළුව කැරකුණා ජවහර්දියට ජවපර මේ පැත්ත බලගෙන පටරන් ඉන්නවා ආ ආ right right in your country you can't do like that no yes that's right that is why your people are more narrow minded kiwa you are right මේ මේ mindfulness එක මේ මන පිරිච්ච මනසක් ඇති කරන්න මේවා කොච්චර ඒකාබද්ධද කියන එක ඒ වටින ඔබතුමාගේ මමත් ඉල්ලා සිටිනෝ අපේ ප්‍රසන්න මහත්තයා කිව්වා වගේ අර වගේ වැඩ කොටසකට යන්න අපි හිමීට පටන් ගමු පළවෙනි අඩියෙන් පටන් ගමු ඇතම දසදහසේ ගමන බෞද්ධ සංස්කෘතිය ආචාර ධර්ම හොඳයි මාතෘකාවකට ඉන්ට්‍රොඩියුස් කරන්න පොඩි කෝස් යුනිට් එකක් පොඩි මොඩියුල් එකක් ඕ සර් එමෝඩම කරන්න ඕනේ කියලා විරුද්ධ වෙන ගන්නේ බෞද්ධරයක් නේ සංස්කෘතික අධ්‍යයනය කියලා ගත්තොත් ඊට හරියට හරි. ඔව් සංස්කෘතික අධ්‍යයනය කියව නැත්තා ඒක. හරියට හරි. හලෝ. ඔව්. සංස්කෘතින අධ්‍යයනය කිරින් දැන් පන්දේස්ථානෙක තියෙන එකේ. ඔන්න දේව මයිකල් මහත්තයාට තව බරක් දෙන ඔළුවට. නෑ උඹ ඒක ප්‍රයෝජනවත් වෙයි මේ. මේ ජයලල් කියන මගේ පොඩි අත්දැකීමක් තියෙනවා මොකද මං විද්‍යා පීඨේ රුහුණේ හිටිය මුලින්. ඉතලා ඊට පස්සේ ඇවිල්ලා මං නීතිය හරහා මේ දේශපාලන විද්‍යාවට ආවා. මං MA එකට තීසිස් එක ලියද්දි මං කරේ ලංකාවේ කුලය සහ දේශපාලන ගැන. ඉතින්දී මං කුලය ගැන ඒකේ ෆිසිකල් ඇස්පෙක්ට් සහ අයිඩියොලොජිකල් ඇස්පෙක්ට් භෞතික සහ දෘෂ්ටිවාදාත්මක කියලා දෙපැත්තක් ගන්න. ඕක මට ඉන්නේ පස්සේ කල්පනා කරපුවම මේ නීතියේදී අපරාධයක අපි තියෙන භෞතිකංගේ සහ මානසිකංගේ කියන. ඒක තමයි මං ඒ කැලල අරගෙන තමයි මම අර ඩිවලොප් කරුවේ. මම කිව්වා සංස්කෘති අධ්‍යයනය කියේ ආපහුම ඒ වගේ විශාල දේවල් තියෙයි. ඒක එක එක්කෙනාගේ අධ්‍යයන ක්ෂේත්‍ර වලට පුළුල් කරගන්න පුළුවන්. හරියට හැකියාත්මකව. කොච්චර දේද එහෙම යන්න පුළුවන් නම් මේ රට වඩා සුන්දර වෙයි. මං හිතන්නේ අපේ ආදිශි තිස්සේ ඉන්න කතා කරන තිස්සේ එනවා. අචා තිස්සේ එනවා. තිස්සේ වසම්. සුබ සැන්දක් සිදු දිනාටම. ජලපෝන මහත්තයා ගැන මහත්මයා ගැන ආචාර්ය දේව මයිකල් කිව්වේ පොතපතෙන් කියවපු දේ වෙන්න පුළුවන්.
නමුත් ජලාරෝඩ මහත්මයා සහ මා නාට්‍ය කලාව කළේ 1984 ඉඳලා යෞවන සම්මාන තරගාවලිය. බිබිලි රංජිත් විජේසිංහ මහත්මයා අපි කට්ටිය ඔක්කොම ඔව් ඩග්ලස් එතකොට අපේ පරාක්‍රමීල මහත්මයා එතකොට අපේ සුගත් දාසිල්ලා මහත්මයා නේද සුගත් පාලසිල්ලා මහත්මයා නැත්තම් අපි ඔක්කොම ටික අපිට ගුරුවරු වශයෙන් සහ ඔබතුමන්ලා සහෝදරයෝ වශයෙන් අපි 84 ඉඳලා නාට්‍ය කරගෙන ආවා. එතකොට අපි ජලරෝණ මහත්මයා මේ අපි ගිය අවුරුද්දේ අපේ මහාචාර්ය සුජීව අමරසේන මහතුමා අපේ මානව ශාස්ත්‍ර මේ කළමනාකරණ පීඨේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව බිහි කරපු වෙලාවේ මම එතුමාට කිව්වා දහස් ගණක් වෛද්‍ය ශිෂ්‍යයන්ට අත්පොත් තබපු ඔබතුමා අද ඔන්ලයින් ක්‍රමයට ළමයින්ට උගන්න අත්පොත් තබන්න කියලා. එදා ඒක අපි දැක්කේ හීනයක් වශයෙන්. අද ඒක නියාමයක් වෙලා හැමෝම නැතිවෙන්න බැරියක් වෙලා. උපකුලපතිතුමනි මම ඔබට පොරොන්දු වෙනවා අපි අත්පොත තබමු. අපි පටන් ගමු. කළමනාකරණ පීඨයෙන් පටන් ගමු. විශාල ප්‍රමාණයේ නාට්‍ය. මං හිතන්නේ අපිට ජලරෝණ මහත්මයා සහෝදරයා සහයෝගය දෙයි. අපි උපරිමයෙන්ම ડોක්ටර් තිස්ස ඔව්. එදා වගේ තිස්ස කියන ડોක්ටර් කියන්නේ බයි ඉතින්. නෑ ඉතින් එහෙම තමයි. ඉස්සර පුළුවන් අපිට පොඩි නීති ගැල්ලකුත් ටිකක් දාන්න. නීතියක් තෝරන හැම ශිෂ්‍යයෙක්ම නේද? අපිට පුළුවන් නීතිය පැත්තත් සාකච්ඡා කරන්න පුළුවන්. අපි හැම අවුරුද්දෙම කරනවස මේ නීති රංග කියලා නීතිචවරුන්ගේ කලවුලක්. ඒකේ නාට්‍යද, සින්දුද, කවිද, කතාද, රඟපෑම්ද ඔක්කොම කරනවා. ලොකු විශාල මට්ටමේ උත්සවයක්. ඔව්, ජලරෝහලෝදයා. ඔය මේ 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 ડોක්ටර් දීස මේ ඔය නීති රංග ප්‍රසංගයේ යුආර්ද සිල්ලා මහත්තයා සභාපති වෙලා ඉඳද්දි ඔව් මේ අවුරුදු දෙකක් නෑ තුනයි නෑ 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 අවුරුදු 4කට වැඩි තිරංග ප්‍රසංගේ මේකප් ආටිස් මං ඊට පස්සේ වසන්ත විත්‍රාචි මහත්තයත් එක්ක ගුරුවරේ ඔව් හරි ලස්සනයි ඔය ඔහොම සම්බන්ධය පිට ගන්න බෑ නීතිච මහත්මරු ඔහොම කරනවද කියන වේදිකාවේ අත්තම අන්න මේක නම් කියන්න ඕන මහාචාර්ය සුජීව මැතිතුමනි මේ මේ මන් නන්නෝ කිව්වට නීතිඥ මාතුරු සහ නීතිඥ තුමියන්ලා ඉන්නවා ටවර් රෝල් එකේ ගීත ගායනා කරපු ඒ වගේම ඩග්ලස් එදා ඉඳන්ම නාට්‍ය කෙරුවා. එතකොට මේ දැන් බලන්නකො ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉන්නවා අපේ පරපතල කතාවකට ලක්ුණු අපේ මේ විනිසුරුවරේ එතුමා එහි ඉඳන් වේදිකා නාට්‍ය කරනවා. දක්ෂ සංගීතඥයෝ ඔක්කොම නීතිඥ මාතුරු ගොඩේ හිටියා. සහ තාම ඉන්නවා. ඇත්ත ඇත්ත. විශාල මෑත ඉතිහාසයේ බැලුවත් රම්බණ්ඩසේනත් ඉඳලා වචනාවට දායක වුණ කට්ටිය. එතකොට රජී වෙල්ගම. රජී වෙල්ගම. ඔව් රජී වෙල්ගම. ඔව් මේ තරම් සිය මෙලදි කලුගල්. හරියට හරි. නේද? ඔව්. ඒකයි මේ 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 ඒක නිසා ඕක පටන් ගත්තොත් කට්ටිය පිරෙනවා. අනිවාර්යයෙන්. හැමෝටම මේ මේක නිකන් හිර කරගෙන දරා ගන්න බැරුව ඉන්නේ ගොඩක් දෙනේ ඇත්ත කියනවා. අනික ඔකට ගියාම අබින් කෑ වගේ කියනවනේ. ඔව් ඒක ඒ ඒ ඒ අතර ડોක්ටර් තිස්ස ප්‍රොෆෙසර් සුජීව මේ 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 පොඩි කොටසත් කියන්නටක් ගාලා මේ 1980 දශකයේ මුල ශ්‍රී ලංකාවේ තිබ්බ දෙපා මේ තාම තියෙන දෙපාර්තමේන්තු මේ වැඩේ නෑ. මේ මොනද TGR එක අපි දුම්රිය දෙපාර්තමේන්තුව ඊළඟට මිනින්දෝරු දෙපාර්තමේන්තුව මෙන්න මේ දෙපාර්තමේන්තු දෙකේ තිබුණා මේ ඉස්සර අපි කරගෙන ගියා මේ වැඩ කරන මිනිස්සු අතර ඉගෙනුම ලැබෙන අය නෙමෙයි ඒ අය අතර ලන්ච් අවර් ප්ලේස් කියලා නාට්‍ය කලාවක් හරි මරුනේ මේ සතියකට දවසක් දවල් කෑම වෙලාවෙන් අපි පැය කාලක් ගන්නවා. ඒවැ රඟපාන්නේ ඔක්කොම ඒ ඩිපාර්ට්මන්ට් වල වැඩ කරන අය.
ඔය ඔය තොගෙන් තමයි සුමින්ද සිරිසේනලා අනිත් පැත්තේ රොඩ්නි වර්ණකුලලා ඔය විශාල මිනින්ද වෘත්ති පැවැත්වෙමින් තියෙන බීවිච් රූපන ශිල්පියෝ කොටයි දැන් නැහැ ඉතින් මෙන්න මේ වගේ යයි හරි සමබර ජීවිතයකුත් ගත කරනවා බොහොම සුන්දර ජීවිත අපේ ගිය අවුරුද්දේ මුල දේව මයි දේව මං හිතලා දකින්න ඇති මේ අපි අර ගිය ගැම්මටම නවකද අයින් කරගෙන ළමයින්ව එකතු කරගෙන අලුතෙන් ළමා අපු ළමයි ඔක්කොම එකතු කරගෙන අනද්දින කාර්ය මණ්ඩලය එකතු කරගෙන ආචාර්ය මණ්ඩලය එකතු කරගෙන විවිධ කලා වැඩසටහන් කියන්නේ සින්දු කියන නාට්‍ය පෙන්වන විනෝදාත්මක වැඩසටහන් ගණනාවක් එක දිගට කරා. ඒ කියන්නේ කලමනාකරන පීඨයත් කරා, මානව ශාස්ත්‍ර පීඨයත් කරා, නිවාසිකාගාර ආශ්‍රිතව කරා, පීඨ ආශ්‍රිතව කරා, ගස්සට අර මුග ගහයට කරා මේ අපේ අනද්දින කාර්ය මණ්ඩලයේ කණ්ඩායම් එකතුන පුංචි විනාඩි 10 15 නාට්‍ය හදලා පෙන්වනවා. කියන්නේ මේ 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 උසලතා ඒ අය තුල දර මේ අය කවදාවත් එතෙන්ට ඇවිල්ලා නැහැ ඊට කලින්. දැන් එතෙන්ට يعني සමාජයට ඇවිල්ලා ඇති කලාතුරකින්. නමුත් ඒක තමයි විශ්වවිද්‍යාලේ හැංගිලා තිබෙන සම්පත් ටික. හරියට. ඒක දැන් මේ කොවිඩ් 19 වෙනින්දා මේ අරුදුදි ගියාවේ. එහෙම නැත්නම් ගිය අවුරුද්දේ අපි යන්න හිටපු ගමන ජනවාරි මාසයෙන් පටන් ගන්න පෙබරවාරි මාසේ මැදාරි විතර නම් මාර්තු මුල වෙනකම්ම ගියා. ගිහිල්ලා එක පාට වැහිචින්ද නැවතුණා. ඒ නැත්තම් මෙලහට අවුරුද්දක් ඇතුළේ සම්පූර්ණ වෙනස් කළා මේක. මේ 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 සම්පූර්ණ මේ ලෑන්ඩ්ස්කේප් අපි වෙනස් කරන්න තිබුණා අපිට ගිය අවුරුද්දේ. අපිට අවුරුද්දේට ගියා ඒකේ ඉඳන් නැත්තම් අපි ඔය කියමු සමහර දේවල් කරා. ඔය ඔය මේ වැඩසටහන හවස 4ට පටන් ගන්න කරා බය දෙයක් විතර යනකම් මාත් වාඩි ලයිටි අපි ආචාර්ය වුණා. අනද්දින කාර්මණ්ඩල ගොඩක් අය වාඩි වෙලා හිටියා. ඒයට දැකීම හරි අලුත්. ඉතින් ඒක දේවට තියෙන අවුරුද්දේ. මම හිතනවා ඌ පය පටන් ගන්න ඕන අපි දේවා සිද්දරිනම් කරන්න පුළුවන් දෙවලුනේ මේ වෙලාවේ මම හිතරත් දීර්ඝ රචනා තරගයක් එකක් කරන්න පුළුවන් දෙයක් කියලා. එක තේමාවක් දිලා කරන්න. හැබැයි ලෑස් වෙන්න කියන්නේ නාට්‍ය කෙටි නාට්‍ය විනාඩි 10 ඒවල් රචනා කරලා ඇගෙන්න එනල්ලා මෙතෙන්ට අරන් ඇවිල්ලා රංගපාන්න කනළු නිලිය හොයාගෙන කරලා අපි ඒකට තරණයක් තියෙනවා අපි ඇතුළේ. කෙටි නාට්‍ය තරගයක්. අර එහෙම ගීත රචනා අපි තෝරාගෙන මේ දැනට තනු සපයන්න අපි දීලා තියෙනවා මේ ලබන මාසෙදී අපි ඒක කරන්න බලාපොරොත්තු වෙන තාමසයට අපි ඒක ඉදිරිපත් කරේ. ආ කොච්චර හොඳද කොච්චර හොඳද. කෙටි නාට්‍ය ලියන්න කියනවා හත නාට්‍ය පිටපතට ලකුණු දෙනවා කියන තරගවල තැකි දෙනවා නාට්‍ය පිටපතට. නරගේ පස්සේ කියනවා මේ කොරෝනා වලින් පටන් ගත්ත පස්සේ පටන් ගත්ත පස්සේ. ඉතින් උපකල්පුණි මේ මේ වෙනකොට ඇත්තටම මේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ පශ්චාත් උපාධිය පවත්වන්න කියලා පවා අපිට සංස්කෘතික කේන්දරේට විශාල ඉල්ලීම් වෙනවා මේ විරුවන්ට විශේෂයෙන් කතා කරේ ඒක මේ වගේ සම්මුඛ පොඩි සාධක පත්‍ර පාඩ බලා පටන් ගන්නද ඇස පොඩි පොඩි සාධක පත්‍ර පාඩ මාලාවක් නිකන් මුකුත් ඩිප්ලෝමා ඕන නැහැ නිකන් පටන් ගන්න සාධක පත්‍ර පාඩ මාලාව මේ ළමයින්ට මේ ස්කිල් එක දෙන්න ඩිපාර්ට්මන්ට් අමතරව ඊළඟ මොනවද කරන්නේ වැඩ කරන තැන විනෝදයෙන් ඉන්න පුළුවන් නේද වැඩ කරන තැන හරියට හරි ඉස්සෙල්ලා ඒක වැඩ කරනකොට එතන හදලා මිනිස්සු විනෝද කරනවා නම් මේ මිනිස්සු සබුනේ වැඩ ඕ සබුනේ වැඩ කරනවා එතකොට අපි ඉස්සෙල්ලා පොඩි එකකින් පටන් ගමු ඒක දේව මයිකල් මාත්‍යා අරගෙන යමු මේ ඉදිරිපත් කරන වෙනවා ඉතාලි ඉක්මනින් මේ මේ සාතික පත්‍ර පාඨමාලාව පිළිබඳව අවශ්‍ය යෝජනාවලිය ෂෝ අපි තෙවන්නම් කෙටුම්පත් කළා දේවල්. ඔව්. සාය දෙන්න. සාය දෙන්න. බලාපොරොත්තු වෙනවා. තව කවුද ඉන්නේ? නැයි තව උතුමාලට අදහස් ඉදිරිපත් කරනවා. මගේ වයසෙද ඉගෙන ගන්න පුළුවන් ද රංග කලා? අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. මට මට මේ මගේ එක්තරා සර් මම පශ්චාත් උපාධිය කදාරන්න ওই කැලණි විශ්වවිද්‍යාලෙ ගියාම මං ඉඳගෙන යන ෆිලොසොෆි එකට මං ගියේ එතකොට මේ එක්තරා කාන්තාවක් ආවා
මේ හැරමිටියකුත් අරගෙන ඇයි තාමත් වයසයි ඇයි ඇයි තාමත් වයසයි මං දන්න විදිහට ඒ වෙනකොට අවුරුදු මේ 80කට විතර ලං වෙලා ඇති ඉතුමි ආවා හරි මේ 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 දේශන ශාලාවට ආවා එතකොට මේ මම නැගිට්ටා මං හිතුවා මේ උගන්වන්න ආවා කියලා දෙක කතික ආචාර්යතුමියා ඊට පස්සේ නෑ නෑ ඇයි නැගිට්ටේ ඔතන දෙයයි ඉන්නේ මාත් ඉඳගන්න මොකද ඔයගෙන මං කිව්වා ජයලාල් රෝණ මම මෙයා කියලා නම කිව්වා ඉතින් මං ඇහුවා මේ ඔබතුමියයි මං ආවිත් ඉගෙන ගන්න කියලා ඉතින් මං ඇහුවා ඔය දැන් සර් කිව්ව නිසා මං ගායත්තේ ඔක ඊට පස්සේ යාවෙන් එතුමිය මයින් අහනවා කරුණාකරලා කියන්නලු ඉගෙන ගන්න වයස කීයද කියලා මම ඉලි ලැජ්ජාවට පත් වුණා මං මම වැඳලා කිව්වා අනේ සමා වෙන්න කියලා කිසි වයසක් නැහැ සර් අපි ඔක්කොමටම ජය ගන්න පුළුවන් හැම වයසෙම දැන් සර්ලගේ තියෙන සුන්දර අත්දැකීම් ටිකක් අහු කරන්නේ දැන් තියෙන්නේ ඒ කිය ආයතනික ආයන්න ඉඳන් යන ගමනක් නෙමෙයි හරි ලස්සනද උනන්දු හරි වටිනවා එතකොට කවුද ඉන්නේ? දෙකක් අවස්ථාවක් තිබෙනු ඔබතුමාලාට තව සම්බන්ධ වෙන තියෙන ප්‍රශ්න ජයලාවෝහම ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ ළමයි හොඳක් කියමු නාට්‍යකින්. ඔබට අපල ගන්න පුළුවන්. ළමයි කතා කරන්නේ නැද්ද? नीति विश्वविद्यालय उपाधिधारी श्रीलंका पलवट स्पाण भाषा उपाधि नाट्यकर इतमा मोहन पुत नाट्य लिवी गलपति मत गा මොහොදු පතුල යට ඉඳලා මුතු ඇට එක නිදි කරලා පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා මගේ දෝතට පුතු ආවා විරලින් කිරි කවඩිගෙන කෙනෙක් පුතුට පළඳනවා la 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 viralin kene paata paata pavalu kadin gena enava ikavadi pavalu ikkanu le amunanava ivain havadi tana शब्द वेगी क्याट मेट वेनोनी महाचार्य तुम पिट उब तुम आगे टीका डिले वेनो विविध पनिवेदन मेके वेड कला අපේ ඉදිරිපත් කරන අපේ සර්ට අවස්ථාව ගන්න කියලා හිටවකට කිසියක් ඉදිරිපත් කරන්න චැට් බොක්ස් එකේ නානවා මේ අපේ සර්
සිංදු කියන්න බැරිද? තව ළමයි ඉන්නවනේ සිංදු කියන්න පුළුවන්. මේකේ ඉන්නෝ ගෑනු ළමයි සිංදු කියන්න පුළුවන්. නිකන් ඈ ඔය අර ගල්ලෙන බිඳලාවත් නේ ගල්ලෙන බිඳලා ලින්දොර ඇරලා සිංහ මම දැනගතිමි මම සැක කළෙමි ලෙන තුල නොති පෙරලා නොති නම් ඔල මොල ගති ඇත නුඹ සෝයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මුදු නැත හරි වටිනවා මේ මාචාර්යතුමා ගීත හරහා අපේ සරච්චන්ද සර්ගේ මේ එකතු වෙච්ච තැනක් තියෙනවා හරි ලස්සන ඒක මම මේ විවරණවල මම දැක්කේ නැහැ ගොඩක් දේව මයිකල් මහත්තයා මේ මේ ඕක තමයි ඉඩිපස් කොම්ප්ලෙක්ස් එක පියා දියණියට දක්වන වැඩිපුර සෙනෙහස සහ මම පුතාට දක්වන වැඩිපුර සෙනෙහස ඒ කියන්නේ තරහක් නෙමෙයි පොඩි මේ එක නිකන් මැග්නටික් මේ හරි මේ කාන්දම් බලයක් වගේ චුම්බකත්වයක් තියෙන මේක මේක එක කොටසක් තමයි ওই ගීතෙන් කියවෙන්නේ ඇයි සුදු දියණී නුඹවත් නොහිටි සොහොවිරණන් ඔලමුල ගති ඇත නුඹෙන් මෘදු නැත ඔහුගේ යනටද කී කරුවේ පෙරලා එන්නේද ඔහුගේ නෙන්නේ මට මේ මට ඒගොල්ලෝ නැතුණාට කමන්නේ දුවේ ඔයා හිටියනම් ඇති මොකද මම මගේ සුරතල් දිනේ මගෙන් අහනවා කවන්නිය පොවන්නිය වනේ දුකක් විද අසන්නිය වරුනේද සොයන්නේ මේවා ඔක්කොම කරන්නේ දුව පුතා අහන්නේ තාත්තා අපච්චිගේ පුතා ඉන්නේ අම්මගෙන් අහන්න මෙන්න මේ ක්‍රොස් ලව්ස් ලව් එක ඉඩිපස් කොම්ප්ලෙක්ස් නේද බලන්නකො නාට්‍යකින් කොච්චර දේවල් දෙනවද කියලා සර් අපිට ඇයි මේ දේවල් ටික ජනගත කරන්න බැරි ආපහු අපේ ඊළඟ පරම්පරාවට අපි ආචාර්ය දේව මයිකල් මැතිතුමා සර් කිව්වා වගේ මේ සහතික පාඨ මාලාවකින් හරි හරියට හරි ගැසලා කරමු කියන එකයි මගේ නම් අදහස මේක ඊළඟ පරම්පරාවට දෙන්න ඕන සර් මං හිතන්නේ අපට ආරම්භයක් වශයෙන් දැන් ඩග්ලස් සිරිවර්ධන සර් ටවර් හෝල් අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් ඉන්න නිසා අපට එතුමාගේ සහයෝගයේ ඇතිව මාසෙට එක දවසක් නාට්‍ය ගීත රසවින්දනය. මොකද නාට්‍ය කණ්ඩායම දැනටමත් ඉන්නවා ටවර් හෝල් එකේ. ඔව් ඔව්. අපිට ඒගොල්ලන් ගෙනල් ඔන්ලයින් හරි කමක් නැහැ. අපි රසවින්දනය පුරුදු කරාම ඇබ්බැහිවීම පටන් ගනී. ඉතාමත් හොඳයි. ඩග්ලස් සර් එක්ක කතා කරලා පුළුවන් නේද අපිට ඒ දේ කරන්න? පුළුවන් පුළුවන් ඒකට මට කැමතියි වෙන්න පුළුවන් කතා කරන්න පුළුවන් අපිට ඔන්ලයින් මේ අද මේ සාකච්ඡාව තිබ්බා වගේ අපි මාසයකටක දවසක් ටවර් හෝල් ගීත හරි අපේ නුත්ති ගීත හරි නැත්නම් අපේ තියෙන සිංහල නාට්‍ය වංශ කතාවේ තියෙන ගීත එකින් එක අරගෙන දවසර එකක් හෝ දෙකක් ඔබතුමලත් සහයෝගය ඇතිව සියලු දෙනාම සහයෝගය ඇතිව එක එකම දකින දෘෂ්ටි කෝණය ගීතේ පදමාලාව සංගීතය එතකොට ඒ වටපිටාව දැන් අපි නිකන් අද ප්‍රේමයෙන් මන රංජිත් ප්‍රේමන් කිව්වට අපිට ඒ පසුවිමත් මතක් කරගෙන ඔව් යන්න පුළුවන් නම් නාට්‍ය දෙබසුත් එක්ක ඔව් කියන්නේ රසවින්දනය එතනින් පොඩ්ඩක් අපිට මතු කරගෙන ඊට පස්සේ
අපිට අර කිව්වගේ සහතික පත්‍ර පාගන මාර්ගට හෝ ළමයිගේ ශිෂ්‍යාවන්ගේ සහාය අපේක කතිකාචාර මණ්ඩලකතු වෙලා ඉදිරි ගමනට පටන් ගන්න පුළුවන්. දැන් ජයල රෝල මෙතු බලන්න විස්සලම කරන්නේ මාස දෙක තුනක් ඩයලොග්ස් කරන එකනේ. ඩයලොග්ස් කියන්නේ ඒකනේ. ඔව් ඔය විශ්වීය දැනුම බෙදා ගන්නත් පුළුවන් එතකොට අපිට. ඔව් ඔව් ඔව්. දැන් මොනවද නැත්තේ අන්තර්ජාලයේද නැත්තේ වීඩියෝ ක්ලිප් ඔඩිටෝරියම් ප්‍රොජෙක්ටර් ඔය ඔක්කොම තියදී අපි ඇත්තටම අපි දැන් තමයි වේගය අඩු මේව මුකුත් නැතුව තියදීනේ මහාචාර්යතුමනේ අපි ඉගෙන ගත්තේ ඒකනේ ඊළඟට ඔබතුමා දැනුම් බෙදන්න පැය 8ක් බස් එකේ ගියේ ඒකනේ විබිලට නේද හම්පා ඒක නම් කියලා වැඩක් නෑ දැනට පාසෙ කොච්චරකට තියනවද නේ ඔ කොච්චර දිනනවද ඒක හරියට හරි ඔබතුමාට ඒව මතක් වෙච්ච එක ගැන ස්තුතිවන්ත වෙනවා අතීත කාමයේ වුණත් ඒව මාර රහයි තාම ඇත්ත ඇත්ත ડોક્ટર තිස්ස ඔබතුමාගේ යෝජනාව ගැන ඉතාමත්ම සතුටුයි මම ඔබතුමාට කතා කරන්නම් කතා කරලා අපි ඉදිරි වැඩසටහනක් අපි අනිවාර්යයෙන්ම අපි කරමු හොඳයි මම හරි සන්තෝෂ වෙනවා මේ ආචාර්ය තිස්ස මහත්තය අපේ මහාචාර්ය මුළු මතතරම විශ්වවිද්‍යාලයේ හිටියනස අද තමයි එතුමා මේ කලා ලෝකයට ගොඩක් සම්බන්ධ බව දැනගත්තේ ඉතින් මුලින් ඔබතුමා එක්ක සාකච්ඡා කරලා අපි ඉදිරියට මේ නව තම වැඩසටහන් ගෙනියන්න අපි කටයුතු කරමු කරමු එහෙනම් තව එකෙක් මේ ස්ක්‍රීන් එකේ පෙන්වලා ගියා අන්තිම ඔබට කතා කරන්න පුළුවන් ආචාර්ය ජයන්ත ඔබතුමාගේ හඬ පැහැදිලි නෑ මං හිතන්නේ ස්පීකර් එකට ළඟ ඉන්නේ ආ පොඩ්ඩක් කොහොම හින්ද මම කතා කරන්නේ අන්තිම මහත්මයා කතා කරන්න යන්නේ මේ මයි ගුරුදේවයන් මම මේ කතා කරන්නේ සර් මේ ලංකාවේ නාට්‍ය කලාව සහ ඒකෙන් තියෙන මනෝවිද්‍යාත්මක පසුබිම ගැන තුමා කතා කළා දැන් ඕක ගැන සර් මේ දැන් ග්‍රීක නාට්‍ය කලාවෙන් ඉඳලා වර්තමානයේ දක්වා ගතවත් අපි ඊඩිපස් නාට්‍ය ඉඳලා වර්තමානයේ ලෝකය තුල බිහි වෙන ලංකාව තුල බිහි වෙන නෙමෙයි ඒ නාට්‍ය වල හැම එකකම මනෝවිද්‍යාත්මක පසුබිම වගේම චිත්‍රපට වල සියලුම කලාවල දාර්ශනික පසුබිමක් තියෙනවා නේද සර්? ලංකාව විශ්වවිද්‍යාල තුල කතාවෙන් නැති හරයක් එක තියෙනවා නේද සර්? දැන් අපි කතා කරන හැමදේම නාට්‍ය කලාව කියනවා. ඒක නැති නාට්‍ය කලාව විතරයි. ඒක හැම ලෝකෙ තියෙන හැම විෂයෙම තියෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍රීය පරිශ්‍රය නැත්නම් ශාස්ත්‍රීය අධ්‍යයනය මම දකින්නේ මම ඉගෙන ගන්න ශිෂ්‍යෙක් විදියට විද්‍යාර්ථියෙක් විදියට ඔබතුමාගේ ගෝලයක් විදියට ඔබතුමාගෙන් මේ දැනුම ලබා ගන්නවා නිසා ගොඩක් බහුශ්‍රුත ඥානෙ තියෙන යයි කියන පුද්ගලයාගෙන් මේ දැනුම මම දකින්නේ. එතන අපිට පොඩි ගැටලුවක් ඉන්නවා නේද? ඒක න ඔබතුමාට අදහස් කොටක් දක්වන්න. අපි හැමෝම මේ කතිකාව කරන තැනට ඇවිල්ලා තින්නේ ඕකයි මං හිතන්නේ. අපි කල යුත්තේ සංගායනාවක් වගේ කරලා අපි ටික එකතු වෙලා රණ්ඩු වෙන්න නෙමෙයි ඕන එකතු වෙලා අදහස් දාලා හොඳ සුප් එකක් හදමු කාගේ බඩටත් ගැළපෙන නේද එහෙම කරමු ඉතින් මේ ඒ සඳහා මේ කතිකාවත මූලාරම්භයක් කියලා අපි හිතාගමු අනිවාර්යෙන්ම බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් දෙකකින් පිළිබඳව අපි එකින් ගොඩාක් දැනුම ලබා ගත්ත බොහොම ස්තුතියි රුහුණු විශ්වවිද්‍යාලයට සහ ඔබතුමාට තවත් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ඔබතුමාලාට අපිට ඒක විශාල ශක්තියක් වගේ වෙනත් විශ්වවිද්‍යාලයකින් අපිට එකතු වෙලා ඉන්නේ වෙනත් විශ්වවිද්‍යාලයකින් තමයි වගේ රන්දිම මොන විශ්වවිද්‍යාලයෙන්ද අන්තිම මේ මන්
ටවර් හෝ රංගහල පද නෙමෙයි ඉගෙන ගන්නවා. ආ. එහෙනම් අපිට අපිට ප්‍රවේශය. ඔව් එන්න යමු රෝල් එකට. අනිවාර්යෙන්ම එනවා. රන්දිම අපි එක්ක සම්බන්ධ වෙමු ඔබතුමා ඉදිරියේදී. හරි අනිවාර්යෙන්ම. අපේ කල්චර් සෙන්ටර් එකේ Facebook පිටුවක් තියෙනවා. ඒ අරහත් ඔබට පුළුවන් අපිට සම්බන්ධ වෙන්න. ඒ වගේම අපි YouTube channel එකක් ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට. ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව් එහෙනම් කොමිස්තුරු රොහණ විශ්වවිද්‍යාලෙම වෙන්න ඕන කියලා නීතියක් නැහැ නේද? අපි කරු කරගෙන හැමෝම කරු කරගෙන යන්න ඕනේ ගමනේ නේද? ඔව් අනිවාර්යෙන්ම ආචාර්යතුමනි. එහෙම යමු බේරෙන්නේ නැතු. ආ දේව මට කතා කරන්න පුළුවන්ද පොඩ්ඩක්? පුළුවන් පුළුවන්. ආ මාත් එක්ක කතා ඉන්න. ඒවා චමින්ද. චමින්ද ඉදිරිපත් කරන්න. ඉංජිනේරු මාත්තේ. ඔව් ડોක්ටර් චමින්ද ඉදිරි කතා කරන්න. ආ මුලින්ම මම ජයලාර වර මාත්‍යට බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ හරවත් දේශනය මම මුලින්ම ඉර සවන් දුන්නා. ඇත්තරම මට මතක ඇත්තර අර ඔබතුමා කිව්වා වගේ අපේ දේවමයික සර් කිව්වා වගේ මේ ඔබතුමා අපේ මතකයට එන්නේ ඉසුරු භවන හෙලිනාට්ටි. මට මතකයි මම එතකොට මගේ පාසල් යන කාලේ තමයි ඒක නාට්‍ය බැලුවේ මුලින්ම. ඒ කාලේ ඇත්තටම ඔබතුමා මට මතක තිබෙන්නේ අර කළු චරිතයක් විදිහට. මොකද ඒ නාට්‍යයේ ඒ කියන්නේ ඒ ඔබ ඒ තරම් ඒ චරිතයට මම හිතන්නේ බොහොම සම්පූර්ණ චරිතය කරපු නිසා අපිට ඇත්තට මේ චරිතයත් එක්ක ඔබතුමාව මට පෙනුනේ ඒ කාලේ අර කළු චරිතයක් විදිහට බොහොම නිකන් දුෂ්ට චරිතයක් විදිහට මම හිතන්නේ නාට්‍යයේ විතරයි නෝත් ඔබතුමා ඒ සුන්දර හිනාව ඒ හිම දුෂ්ට බව නැහැ. නමුත් මම හිතන්නේ ඔබතුමා ඒ චරිතයේ ඊටාම සාධාරණයක් කරා. මම හිතන්නේ වසර ගණනාවක් ගිහිලා මම දැන් නම් ඇත්තමට නාට්‍ය බලන්නේ නැහැ. දැන් නම් විශේෂයෙන්ම මේ තන් තියෙන කාර්යබහුල භාවයත් එක්ක. නමුත් ඔබතුමා ඒ කාලේ කරපු රංගනය මම හිතන්නේ සෑහෙන කාලයකට අපේ හිතේ තියෙනවා. ඉතින් ඒක නිසා ඔබතුමාගේ අද කරපු දේශනයත් ඊටාම හරබර දේශනයක්. ඉතින් ඉංජිනේරු පීඨයේ සංස්කෘති කේන්ද්‍රයේ සම්බන්ධිකාරක විදිහට මම ඔබතුමාට ස්තුතිවන්ත වෙන ඉංජිනේරු පීඨයේ විදිහට මේ දේශනෙට සහභාගී වීම පිළිබඳ. එකම මේ උපකල්පතුමත් කිව්ව විදිහට අර සර්ටිෆිකේට් කෝස් එක මම හිතන්නේ දේවා අපිට කල්චර් සෙන්ටර් කඳා පටන් ගන්න පුළුවන්. නාට්‍ය හරංග කලාව ඒ වගේම සංගීතය මේක. ඒකට අර උපකල්පතුමා කිව්වා වගේ ශිෂ්‍යයන්ට විතර නෙමෙයි මම හිතන්නේ අපේ ආචාර්ය මණ්ඩලයටත් කැමති කට්ටිය සහභාගී වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් වෙයි. විශේෂයෙන් දැන් අපි ඉංජිනේරු පීඨයේ ඉන්නවා වෛද්‍ය පීඨයේ ඉන්නවා ඒ වගේ එකට ඉන්ට්‍රස්ට් ආචාර්යවරු ඉන්නවා. එතකොට මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් වෙයි අපිටත් ඒකට සහභාගී වෙන්න පුළුවන්කමක් තියෙනවා නේද? මරු සංයෝජනයක් වෙයි එතකොට. මට මේ එතන පොඩි ප්‍රශ්නයක් ඔය කිව්වේ කියපු කතාව චමින්ද? කළු චරිත. ඈ කළු චරිත. අපි හැමදාම ඍදිතුරේ දැක්ක දුෂ්ටයෝ දුෂ්ටයෝනේ. හැමදාම දුෂ්ට චරිතවල නීරෝ වීර චරිතවල හිටි. මේ චරිතාංග ලක්ෂණ දේවට තේරෙන්නේ යන්නේ එහෙම නැත්නම් මේ වෙන මොකක්ද මේ? මොකද හැමදාම විමල් කුමාරද කොස්තයිටේ කුමාර කුමාර දුෂ්ට චරිතේ නැත්නම් ඒ හිටියන රොබින් ප්‍රනාන්දු අර ඒ කට්ටි ඔක්කොම ගහන කට්ටේනේ. ගාමිණී වංශයේ ජයමා වීරා කොහොමද මෙහෙම වෙන්නේ? කොහොමද හොම වෙන්නේ? කොහොමද චරිතවලට අපි ගොනු වෙන්නේ? ඕක මේ නාට්‍ය කලාව තුළ මාචාර්යතුමා මම උත්තරයක් දෙන්නද ඔකට? ඔව් එහෙමයි. මේ ඕක මේ මේ ඇත්තටම වළංගු වෙන්නේ ශ්‍රී ලංකාවට විතරයි. එමත් කියනවා නම් මොකද මේ අපේ තියෙන ක්‍රමයක් පෙළකලට මට ඉසුරු යෝගේ රඟපෑමෙන් පස්සේ ගරු මහාචාර්යතුමනි මේක අහන්න කොයිතරම් මට නම් මේක හරි ඛේදජනකයි. ඊට පස්සේ ටෙලි නාට්‍ය 10කට වැඩිය මට කතා කරනවා රඟපාන්න අර සාත්‍රකාරයෙක්ගේම චරිත. මම කෝ අනේ තරහ වෙන්න නම් එපා. ආයිත් ඕක නෑ. ඇයි මොකද්ද මේ වෙලා තියෙන්නේ? මාව දකින්න ඒ විදිහටමද පෙන්වන්න ඕන? ඔහොම ගිහලා මම දියාරු වෙලා නැති වෙලා යනවා. හැබැයි ඕක වෙනස් වුණා ලංකාවේ එක්කෙනෙක්ට. ජෝ අභිවික්‍රම මහත්තයාට. ජෝ අභිවික්‍රම මහත්තයා සාරවිතර චරිතය වෙන එකක්, සිරිපෝ අයියා චරිතය වෙන එකක්, දඬුමොනර වෙන එකක්,
සොල්දාදුන් නැහැ වෙන එකක් වැලි කතර රඟපාන්නේ වෙනත් චරිතයක්. ඒ කියන්නේ ජෝබීවික මහත්තයා ඇත්තම කියනවා නම් මේ විචිත්‍රාංග නළුවෙක් ඒ වගේම චරිතාංග නළුවෙක්. දැන් මේ මේ වගේ මේ මේ තව කතාවක් තියෙනවා ඔය ජෝ මහත්තයා මට කියපු කතාව මයත්තේ මම වැඩ කළා හරියට ජෝ මහත්තයත් එක්ක. ජෝ මහත්තයා රංගපාපු පළවෙනි ටෙලිනාට්‍ය ලංකාවේ අඳුකොළ කියන ටෙලිනාට්‍ය මේ ડોක්ටර් තිස්ස මතක ඇති ජාතික දරුණු සභාවෙන් කළේ සමරේටි තමයි අධ්‍යක්ෂණය කළේ මම සහාය අධ්‍යක්ෂක මේ මේ ටෙලිනාට්‍ය ජෝ මහත්තයා රංගපාපු පළවෙනි ටෙලිනාට්‍ය එතුමායි මායි එක කාමරේ තමයි දීලා තිබි ඉන්න මොකද උදේම ජෝ මහත්තයව නැගිටවගෙන එන රාජකාරී මට පැවරුණේ ඉතින් මම එතුමාත් එක්ක ඉන්න ගමන් ඔක්කොම ටික අහගන්නවා තොරතුරු සාරවිත චිත්‍රපටියේ මෙහෙම උනේ කොහොමද මේ වැලි කතරේ මෙහෙම එන්නේ කොහොමද මේ චරිත ගොඩනගුණේ කොහොමද එතුමා හරි ලස්සනට පැහැදිලි කළා දෙනවා ඉතින් මට එතුමාත් කිව්වා සාරවිත චිත්‍රපටියේ රංගපෑවට පස්සේ එලක් ඊටත් වඩා අල්ලපු ගෙදර ෆිල්ම් එකේ චිත්‍රපටි හැබැයි මතක තියාගන්න අල්ලපු ගෙදර කියන්නේ වේදිකා නාට්‍යයක් තවර එකේ පෙන්නපු ඒ වේදිකා නාට්‍යයේ ජෝ මහත්තයා රංගපානවා ඊට පස්සේ තමයි එතුමාව අරගන්නේ අල්ලපු ගෙදර චිත්‍රපටියට එතකොට චිත්‍රපටි ආව විතරයි 1930 ගණන් වල ජයමාන්නගේ අයියා BAW ජයමාන්න වල තමයි ওই චිත්‍රපටි කරන කලාවේ ඉන්නේ ඒගොල්ලෝ මිනර්වා නාට්‍ය කණ්ඩායම ජෝ මහත්තයා කියනවා මේ අල්ලපු ගෙදර රංගපෑවෙන් පස්සේ කී දෙනෙක් අත ගැහුවද ජයලාල් කොමඩිම ඒව රඟපාන්න කියලා ඉතින් මම මට හිතෙනවා මට තේරුම් ගියලු ඊට පස්සේ ඒ තව දෙක තුනක් කිරීමෙන් මෙහෙම ගියොත් එහෙම නිකන් මේ මේ විහිළුකාරයෙක් කියලා හංවඩු ගායි ඒ නිසා ඒකෙන් නැවතිලා ගෝරින්ගේ චරිත ওই විදිහට එනවා අන්තිමදී කෘතහස්ත නළුවෙක් වෙනවා පුරහඳ කළුවරට එද්දි ඇත්ත කියනවා නම් ගාමිණී ෆොන්සේකා මහත්තයා ආචාර්ය ගාමිණී ෆොන්සේකා මහත්තයා කියනවා එක් තැනක I am not an actor. Actor is Joe Avivikrama කියලා ඉතින් මේ මනුස්සයන්ගේ පුදුම මේ 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 ගරු කිරීමක් අගේ කිරීමක් තිබ්බා. ගාමිණී ෆොන්සේක මහත්තයා කීප වතාවක්ම කියලා තිනවා මම නෙමේ නළුවා නළුවා නම් ජෝ අවීක්‍රම කියලා. එන්නේ එහෙම අගේ කරපු දෙන්නේ හැබැයි ඒ දෙන්න පසු කාලීනික ටිකක් තරහ වෙලා හිටියා පස්සමිතුරු ආයිත් වයස එනකොට යාළු වුණා. ඒ මන් දේවල් වෙනවා එක එක පුදුලික කතන්දර කෙසේ වෙතත් අර රූපණ කලාවේදී ওই වැඩේ තියෙනවා නම ප්‍රේක්ෂකයෝ හැම විටම බලන්නේ ඔන්න ඔන්න සර් මම මරු කැල්ල පේන ડોක්ටර් තිස්ස බලන් ඉන්න මයි මූණ පේනවනම් මේ මේ එක දවසක් මේ එක්තරා ප්‍රේක්ෂක භවතෙක් බස් එකේ මෙහෙම බලන් ඉන්නවා මයි දිහාම මෙහෙම බලන් ඉන්නවා මයි මොන දියන් බලන් ඉන්නවා උඹල මොකද්ද මේ කියලා ටික වෙලාවක් යනකොට නෑ ඒක නෑ නේ කිව්වා මං ඒ මොකද්ද කියලා අර ගානේ මේක අර ඉසුරු යෝගෙට මං හදපු පැටර්න් එකක් යාට උපර උපරීමේම විනෝදයටපත් වුණත් එයා හැම වෙලාවෙම මිනිසුන්ගේ චරිත ලක්ෂණ ඒක මම මෝස්තරය කරගත්ත ඉසුරුවගේ හරහා දුවන චරිතේ මේ මිනිස්සු ඔක්කොම බලාපොරොත්තු වෙන නිකම් පාරේ යද්දිත් මම බලන් ඉද්දිත් අර විදිහට කරයි කියලා මම තමයි රෝගයක් නෙමෙයි කියලා දැන් පැහැදිලිද මං චරිතමනි මිනිස්සු අර රූපහානි පිටින් හෝ සිනමාවෙන් පෙන්වන එක ගෙඩි පිටින්ම ගන්නවා අරගෙන ආචාර්ය ජයලල් ඈ
මම මේ මන් දන්නේ දැන් මම ඔබතුමා එක පොඩි ප්‍රමාණවත් කරන්නේ ඔබතුමා තමයි මට මේ කිව්වේ මේ අපේ සර් චාලි චැප්ලින් ඔව් ආචාර්ය චාලි චැප්ලින් ඔබතුමාගේ එදේ කියන්නේ කොමඩි නළුවෙක් කියලා ඔව් දැන් අපි ගොඩක් වර්තමාන සමාජයේ ඉඳලා බලන්නේ කොමඩි ඇක්ටර් කෙනෙක් විදියට තමයි මේ චාලි චැප්ලින් ඔව් දැන් එහෙම අපි බලන චාලි චැප්ලින්ගේ නාට්‍ය වීඩියෝ වල තියෙන්නේ ඔක්කොම බ්ලැක් කොමඩි නේද? يعني ඒ කාලේ තිබ්බ සහ වර්තමානයේ තියෙන සමාජ පසුබිම උ තරහේ ප්‍රහාරෙල්ල කරන්නේ නමුත් ඒකේ අන්ඩර් කරන්ට් එකක් තියෙනවා ඒ කාලේ තියෙන සමාජ තත්ත්වෙට. දැන් ඒ කාලේ ඒක හිඳ එයා ජර්මනි හිට්ලර්ගේ ප්‍රධාන ඝාතකෙක් බවට පත් වෙනවා. ඔව්. බටල් බෙස්ට්ක් තියෙනවා. දැන් ඕකම නේද සර් මේ වර්තමාන සමාජයේ නාට්‍ය කලාව හා කලාව හදාරන්නට තියෙන්නේ. एक बहुत धर्म की एक मुलिम की अन्ना मे कॉमेडी सह जो कथर विना सत्न एक विहिल सह हास्य की विना हास्य के अरुता तीन विहिलु ये विलावट विहिलुअरा ඉකෙනෙ මිනිසුන්ට ඒ ක්ෂණිකව එසැනව hina yana මොනවද කිව්වා ඒක ඉවරයි. නමුත් මේ මම ඔය ටෙනිසන් කුරේටත් කියලා දිනවා වැලිනෙන් ටෙනිසන් කුරේ මාත්මයා ඇත් එක්ක කියලා දිනවා මං මෙන්න මේ වගේ තේරුම් අරගෙනයි මේව කළේ කියලා. බැලුවාම ප්‍රෙඩිසිල්ලා ඔය ඔක්කොම ජෝක් නෙමෙයි කළා තියෙන්නේ කොමඩි. ඒ කොමඩි එක කරුවාම ඒ කියන්නේ අර බොඩක් ගැඹුරුම කාරණාවක් සරල කරලා එළියට දානවා. එතකොට මිනිස්සුන්ට ඉනා යනවා. අර වෙලකෙලාට මේ මාචාරතුමා දැකලා තැති වෙලකෙලාට මේ අපේ මිනිස්සු අතරම ඉන්නවා නේ වෙලක් විදායක නේද හරි තියෙනවා. හිනානහරි කපලානි. හිනානහරි කපලා वेदिकाट्य बल मेडिपुर स्टेज के वेदिकाट्य बल प्रेक्षक बल सर මේ බඩල් ලගින හිනායනේව තිනු. ඒ යනකොට පෙළ ප්‍රේක්ෂක අපිට කලින් හිනායනෝ. එතකොට අපි දිහා බලනවා. මොන මොඩිද මේ හිනාවෙන්නේ අම්මා. ඒ කියන්නේ විනාගී කට හිනායන්නේ වැඩි තේරුම් ගන්නෙ. අර පෙළකයි ඉන්නවා විහිළුව තේරෙන්නේ නැහැ. रसालिप्त रसविंदे මේක මේ sugar coated tablet අපි දෙන්න ඕන සීනියාලි පිටපෙත්තක් ඒක නිසා නාට්‍ය කලාවේ ඇතුලේ තියෙනවා හරි සාරගර්භ දේවල් මේ දේවල් ඔක්කොම අර ප්‍රසංග කලාවෙන් රංගපෑමෙන් විචිත්‍රත්වයෙන් වැහිලා තිනවා මෙන්න මේකෙන් අපි මේ කියන්නේ මේ අපි ලෙඩ් වෙන්නේ නැහැ ඒකයි හුමුවට කතාවේ තියෙනවානේ අසදක් එනකොට අසදක්ට කියන විනිශ්චයකාරය වෙන්න කියලා. ඒ අසදක් කියන මම මේ සාමාන්‍ය බේබද්දෙක්. හ්ම්. මම බේබද්දෙක්. මම කොහොම විනිශ්චයකාරය කෙනෙක්. මේ යුක්තිය සාධාරණ කියන මොනවාරි තේරෙන මිනිහෙක් ඉන්නවනම් ඒ ඕනම කෙනෙකුට විනිශ්චයකාරයක් වෙන්න පුළුවන්. අම්මා. ඒකට ඉඳ ගන්නව එතනින්. හ්ම්. දැන් කොයි තරම් ගැඹුරුද ඒ කතාවනේ. सरलवाक्यूवे तनी वाक्य
යුක්තියා සාධාරණයේ පිළිබඳ මොන හරි පොඩි අවබෝධයක් තියෙන ඕනෑම මිනිහෙකුට විනිශ්චයකාරයෙක් වෙන්න පුළුවන්. ඉඳ ගන්නවා. මට ඒක තමයි මේ කියන්නේ. මට ඔගේ අනිත් පැත්ත තමයි මට තියෙන ලොකු ප්‍රශ්නයක් දැන් මේ වයසත් එක්ක ගියේ මම නම් හිතන්නේ. අපි රස විඳිනවනේ. දැන් නාට්‍ය මේ නාට්‍ය සහ මේ චිත්‍රපටේ තියෙනවා මේ ප්‍රචණ්ඩ නිරූපණය කරන මිනී වරණ මට බලන්න අමාරුයි දැන් ටිකක් කියලා. මම ඕෆ් කරලා දානවා ටීවී එක සමහර. එහෙම වෙනවද? එහෙම වෙනවා නම් එහෙම වෙන්නේ ඇයි? ඒ ක්‍රමෙන් අද්දකීම් සමග වයස නෙමෙයි සෝකි වැඩි ක්‍රමෙන් අද්දකීම් සමග ඔබතුමාගේ සංවේදී තත්වය දැනට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා හිටිය පොද්දලයාගේ වෙනස් වෙලා දැන් ඔබ සතුව පුදුමාකාර අද්දකීම් ගොඩක් තියෙනවා. ඊ අද්දකීම් ගොඩ විඳ 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 ඇවිල්ලා ලොකු ස්ටෝරුවක් තියෙනවා දැන් ඔබතුමාගේ ගාව. ඒ ස්ටෝරුව විඳවනු ගබඩාව. ඒ විඳිනකොට අවංකෝ කියන්නම් දැන් සර්ට ඔහොම වුණාලු මට හින්දි පිච්චර් බලන්න බෑනේ. අවංකෝ ගියොත් මං හින්දි පිච්චර් එක පේනවා මේ පිළකිලාට අපේ ගෙදර හින්දි පිච්චර් එහෙම දාලා බලනවා මේ ළමයි දෙන්නටත් මේ විනෝදේ දෙන්න එපා. ඔය වෙනකොට දුක සිද්ධිය යනකොට ළමයි දෙන්න මෙහෙම මයිදිය බලනවා බිරිඳත් බලනවා. මොකද මට ඇඬෙනවා. මොකද ප්‍රේක්ෂකයා හැටියට අපි ඒකට ගිලෙනවා සර්. අපි එලිනේට් වෙන්නේ නැහැ. මේ තදාත්මෙන් බිඳෙන්නේ නැහැ. මේ තදාත්මෙන් බිඳවන්න තමයි බර්ටෝල් බ්‍රෙට් වගේ නාට්‍යකරු වෙන රංග ක්‍රමයක් ගෙනාවේ. එතකොට ප්‍රේක්ෂකව අඬන්නේ නැහැ, හිනා වෙන්නේ නැහැ උනවට වඩා. මොකද ප්‍රේක්ෂකව දන්නවා මේක මේ නාට්‍යයක්. නමුත් අපිට තාමත් අපි සංවේදී වැඩි වෙන්න අපි ඉස්සරහා මේ සිදුවීම දකිනකොට දැන් ඕනාවට වැඩිය විඳින්න ගන්නවා. අපි සිංහල භාෂාවෙන් කිව්වොත් එහෙම මේ අපි මාම කෙනෙක් කියනවා මේ පපු කැනැත්තට දැනෙන මෙතනදි මහාචාර්යතුමෙක් වෙන්න ඕනේ නැහැ. මේ පේමන්ට් එකේ වෙලෙන්දෙක් වෙන්න ඕනේ නැහැ. පපු කැනැත්ත එකයි මේකට දැනෙනවා. එතකොට මේ හැබැයි මේ වගේම සංවේදී මිනිස්සු ගොඩක් ගොඩ නැගුණොත් තව කෙනෙකුට වෙන හානියක් නැති වෙයි නේද කියලා මට හිතෙනවා. කිමද හානියක් ඇති කරන්න කලින් ඒගෙන හිතන්න ගන්නවා. පපු කැනැත්ත වේදනා දෙනවා. එතකොට එහෙම එකක් කියලා නිකන් නෑ. අපි එහෙම පිරිසක් ගොඩනගමු. සුදි පැහැදිලි කිරීමට. බොහොම සුදිස. දේව මහත්තයා මයික් එක දාලා නෑ. තවත් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් මං හිතන්නේ ජලාල් රෝහ මාතාගේ දැනුම් දා අවදි කරවන්න පුළුවන්න්නේ ඔබලට තමයි ප්‍රශ්න කිරීමෙන්. මං හිතන්නේ අපේ සර් තමයි වැඩිපුරම ප්‍රශ්න යොමු කරේ. මං හිතන්නේ ඔබට වෙනුවෙන් මේක කරන්නේ ඔබට අවස්ථාව තිබෙනවා මේ මෙතුමාගෙන් බොහෝ දේවල් දැනගන්න. සර් මාව ඇදලා ගත්ත මාර තැනකින් අන්තිමටනේ. ඒක හරිට මාරි. එක පණිවිඩ නම් දානවා මේ ළමයි වෙන්න ඕන. මෙතන කොටු වැටෙනවා. කතා කරන්නේ නැද්ද කොහෙද? මට මෙහෙම එකක් මතක් වුණා. මාචාර්යතුමනි, මේ ඔය ඇසින් ඉතින් මගෙත් ඉතින් කටට බ්‍රේක් නැහැ ඉතින් මේ මතක් වෙනවා අත්දැකීම් ඉතින් කියන්න හිතෙනවා. මේ තව එක අර මං කියවනේ මේ කලාව ආස්වාදනය කිරීමෙන් දේව මයිකල් ආචාර්යතුමා
පරිකල්පන ශක්තිය දියුණු වෙන ඔකේද විවිධ ඇන්ගල් වලින් කෝණ වලින් බලන්න හිතෙනවනේ එක ප්‍රශ්නයක් දියා සර් මරු කෑ මරු කොටසක් තියෙනවා කියන්නේ මම 154 බස් එකේ ශ්‍රී ලංකා රූපවාහිනියට එනවා බොරැල්ල ඉඳන් එනකොට බොරැල්ල කනත්ත පහු කරන්න ඕන වංගුව ගත්තා බුලට් ස්ලොට් එකට හැරුවා එහෙමයි යන්නේ එතකොට ඔය මේ හරවන්න කලින් රවුන්ඩ් අබවුට් එකට මෙහා ටික ටික වහින්න ගත්තා ඉතින් මේ චුට්ටක් වහින්න ගත්තොත් කොච්චර හොඳට ගිය වාහන වුණත් ස්ලෝ වෙනෝනේ ඉතාලිමින් ඊට පස්සේ ඒක නිසා මාර්ටින්කින් ඔළුව අරවල වම් පැත්තට දකුණු පැත්තට අරවල බැලුවා ඉතින් වටපිටාව බලනකොට මෙන්න මේ දර්ශනේ දැක්කස හිතන්නකෝ බොරැල්ලි කනත්ති ගාවින් මනසෙක් යනවා සරමක් ඇඳගෙන උඩට මේ ටී කමිසයක් මොනවා හරි ඇඳගෙන ඒක හරි පිළිවෙලක් නැහැ හැබැයි යගේ අති අර වැසට දෙමිදි වෙන කුඩයක්වත් නැහැ එයා කරේ තියාගෙන යනවා සාමාන්‍යයෙන් අඩි දෙකක ඉතර මිනි පෙට්ටියක් එයා යන්නේ කනත්ත පැත්තට එතුමාට මීටර් පහකට ඉතර පිටිපස්සේ මේ බොහොම භද්‍ර යවණේ ගෑනු ළමෙක් යනවා අම්මයි මං හිතුවා පරිකල්පනය කළ එයා ලෙන්සුවකින් එස්පී දැම දැම පිටිපස්සේ යනවා මං ඔය ගැන කවියක් ලියන්නද සින්දුවක් ලියන්නද නැත්නම් බස් එකකින් බැහැලා ඇවිල්ලා මේ ගැන අහන්නද මොකද්ද මගේ සංවේදී හදවතට කරන්න වෙන්නේ මං ඉතින් හිත ඇතුලේ පුදුම දේවල් තෝගයක් මවාගෙන ඒක හරිනම් කෙටි කතාවට ගොඩනගන්න පුළුවන් සයිස් එකක් තරමේ අදහසක් නේද කියලා හිතාගෙන මගේ ගමන ඉවරනකම් මං ආවා මට හිතෙනවා හිතුවක්කාරකමට විවාහ වෙච්ච ජෝඩුවක් ඔය බොරැල්ල පැත්තේ ඇවිල්ලා පොඩි කාමරයක් අරන් ඉන්න ඇති. දරු පැටියකුත් ඉපදෙන්නේ ඇති. ඒ දරුව මැරෙන්නේ ඇති. ඉතින් අර චූටි අඩි දෙකක ඉතර පොඩි මිනි පෙට්ටියක දාගෙන පියා කිසි සද්දයක් නැතුව යනවා බිම බලාගෙන. මේවා ඔක්කොම අපි සමාජයේ තියෙන අත්දැකීම්. එතකොට මේ වගේම නේද අනිත් පැත්තට ප්‍රේමී මම නම් එක අතකට හරි වැරදි කියවනවා ටික දරුණුට කතා කරනවා මේ එක එක සින්දු ලියනවනේ සින්දු ලියන්නේ පෙලක් වෙලාට මේ මාව මරන්න එකපාර මරන්න ඒ වගේ සින්දු ලියනවා නමුත් ඒකම නේද ඊට වඩා හොඳට මේ හන්තන්නට පායන සඳී කියවේ ලියවිල්ලේ වියමන අපි උගන්නන්න ඕන ඉදිරි පරම්පරාවට නැත්තම් මේක මේ විදිහටම රෙජිස්ටර් වෙලා අන්තිමට එන්නේ පොඩි කතා කැලලි වගේවා සින්දු වෙනවා ඇය මට ගැහුවා මමත් ඇයට ගැහුවා කම්බුල පැලුනා ඔන්න ඔය වගේ ඒවා තේ සින්දු කියලා අතිශය විකෘතියක් වෙගෙන ඉන්නේ අපි සහය දෙමු මේ රට ගොඩනගන්න සහය දෙන එකේ එක පැත්තක් ඕක සංවර්ධන පැත්තේ ඒව කරන මිනිස්සු බලාගද්දී අපිට වැඩක් නැහැ අපි මේ මනෝවිද්‍යානුකූල පැත්ත මානසික පැත්ත මිනිසුන් ගොඩනගන පැත්ත සහෘදෙක් වෙන්නේ කිසිද කියන එකට මිනිසුන් ගොඩනගමු අපේ ගිරාඹේ ධම්මරුචි නායක හාමුදුරුවෝ රැඳී ඉන්නවා කතා කරන්න පුළුවන් ධම්මරුචි හාමුදුරුවනේ අපේ අපේ හැමදුරනේ ග්‍රාමයේ හැමදුරනේ දරුවන් සරණ අපේ හැමදුරනේ ඇහෙනවද ග්‍රාමයේ හැමදුරනේ අපේ ධම්මරුචි හැමදුරනේ හොඳයි නෑ ඔබ වහන්සේට
අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් මේ ගොඩක් දේවල් අපි දන්න දේවල් ඉගෙන ගත්තා ඉතින් ඔබතුමාට එක සිතින්ම ආශිර්වාද කරනවා තව තවත් මේ වගේ සංගවිලා තියෙන දේවල් විශේෂයෙන්ම කලාව සම්බන්ධයෙන් නාට්‍ය සම්බන්ධයෙන් එහෙමයි සංගවිලා තියෙන දේවල් සමාජගත කරන්න ඒ වගේම අපේ දේව මයිකල් සර් අපේ උපකල්පිතතුමා ඒ හැම දිනාටමත් මේ අවස්ථාවේදී සුභපතමින් තෙරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම අපේ සංස්කෘතික ක්‍රියන්දය තුලින් මේ හැම දෙයක්ම මේ කරුණු හැම දෙයක්ම දුවා දරුවන්ට ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලෙට මේ හැම දෙයක්ම අපි මේ සාකච්ඡා කරපු දේවල් සමාජගත වෙන්නට ඕනේ. අපි කීප දෙනෙක් අතර විතරයි කියන්නේ එක පිරිසක් අතර විතරයි මේක තියෙන්නේ. ඒක සමාජගත කරාට පස්සේ මම හිතන්නේ සෑහෙන යුග පෙරළියක් සෑහෙන පරිවර්තනයක් කරන්නට පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට. ගොඩක් වැදගත් සහ අරබර දේවල් බොහොමයක් ඉගෙන ගත්තා. අපේ අමතුරුවනේ අපේ ගිරාඹේ නායක අමතුරුන්ට අපේ নমস্কার පූර්වක ස්තුතිය පුද කරනවා ඇත්තටම මේ උගල්තුමනි මේ මේ අපේ නායක අමතුරු ඉදිරිපත් කරපු විදිහට මේ මේ අපි ඉදිරිපත් කරන හැම වැඩසටහනක්ම අපේ විශේෂයෙන්ම මේ ඉංජිනේරු පීඨයේ අපේ සංස්කෘතික කේන්ද්‍රයේ සම්බන්ධීකාරක ආචාර්ය තුසාර චමින්ද සහෝදර ආචාර්යතුමාගේ උදව්වෙන් අපි මේ වෙනකොට සංස්කෘතික කේන්ද්‍රයේ YouTube එක චැනලයක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම Facebook පිටුවක් ආරම්භ කරලා තියෙනවා. මේවා හරහා ඒ වගේම අපේ වෙබ් අඩවිය දැන් ක්‍රියාත්මක වෙනවා සංස්කෘතික කේන්ද්‍රයේ. ඒ හරහා මේ හැම වැඩසටහනක්ම අපි ඒකට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මේවා ඔබට ඉදිරියේදී නැවත කියවන්න පුළුවන් ඇත්තටම අහන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. තවත් ඔයාලා අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් අපිට තවසුළු කාලයක් ලබා දෙන්න පුළුවන් තියෙනවා රැවෙන්න රැවෙන්න කට්ටි ඉවත් වෙනවද දන්නේ අද කාලේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා chat box එකේ කාලේ තරුණ පරපුර විනාශයට නූතන ටෙලිනාට්‍ය හේතු වී ඇති ආකාරය දැනගන්න පුළුවන්ද කියලා මම කියනවා දුලාජ් තමයි ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නේ ඔව් 90%ක්ම එහෙමයි ඇයි මේක නම් බරපතල සාකච්ඡාවක් කරන්න ඕන හරිනම් අපි මහාචාර්යතුමා එක්ක විතර නෙමෙයි එළි වෙනකන් විතර කතා කරන්න වටින මහ විශාල කාරණාවක් මොකද ගුණාත්මක ටෙලි නාට්‍යයක් ලිව්වත් ඒක අද වෙනකොට මම වගකීමෙන් කියන්නේ ශ්‍රී ලංකාවේ චැනල් එකකට දාගන්නවා කියන එක ලොකු අර්බුදයක් වෙලා තියෙනවා මම ඔක එක්තරා නාලිකාවකදී ප්‍රකාශ කළා වගකීම් නැතුව මම මේ ප්‍රකාශ කළා මම ඕන වෙලාවක ඕකට උදාහරණ දෙන්න ලෑස්තියි මේ හැමතැනම නෙමෙයි නමුත් මේ වෙන්නේ යම් කිසි පරිපාලන මඩුල්ලක් ඉන්නවා නම් දැන් ඔබගේ අපේ මහාචාර්යතුමා ඇතුළුව සුජීව මහාචාර්යතුමා ඇතුළුව ඔබලා ඔක්කොම ඉන්නකොට ওই විශ්වවිද්‍යාලයේ මොකද්ද තත්ත්වය කියලා අපිට කිය හැකි ඒකේ මාටින් ලූතර් කියපු කතාවක් නේ රටක පාර්ලිමේන්තුවේ සිටින මිනිසුන්ගේ හැටි දැක්කාම ඒ රටේ ඉන්න ජනතාවගේ හැටි කියයි කියලා හරි ලස්සනයි නේද ඒ වගේ දරුවන්ගේ හැසිරීමේ හැටි දැක්කාම ඒ දරුවා ඉන්න ගෙදර අම්මගේ තාත්තගේ හැටි සහ අවුරුදු ගාණක් පළපුරුද්ද නිසා මේ දරුවන්ට උගන්නලා ඔබලට කොහොමද මේදී
ඒ දරුවා කතා කරන විලාසයෙන් කියන්න පුළුවන් ගෙදර මොන channel එකද බලන්න කියලා. බැරිද? ඇයි? ඒව මේ මේ ලෝකේ මුලින් ඉඳන්ම අනුකරණවාදීව ඉන්නේ. හැම වෙලාවෙම දරුවා වැඩිහිටියව අනුකරණය කරනවා. අම්මා තාත්තා නැත්තම් ඒ බලාගන්න වැඩිහිටියවවත් අනුකරණය කරනවා. මහාචාර්යතුමනි ගුරුතුමනි ඔබට මේ දේ මතක නැද්ද? අපේ විශ්වවිද්‍යාල අවදි පළවෙනි වසරේට යද්දි මතක නැද්ද? සමහර ශිෂ්‍යව හිටියා. අපේ සමහර කතිකාචාර්යවරු අඳින විදිහට අඳින්න ගත්තා. මේ මාසෙ දෙක යනකොට අපේ කතිකා සමහර කතිකාචාර්යවරු කොණ්ඩේ වවලා ඉන්නවනම් ඒ වගේ කොණ්ඩේ වවන්න ගත්තා. ඒ වගේ ඇක්ෂන් ගන්නවා කතා කරද්දී. තමයි පළවෙනි වසරේදී. ඉතින් සංගීතය හදාරන්න ඉන්න වෙලක් ගෝලියෝ ඉන්නවා. උගන්නන ගුරුවරයාගේ රටාවට ගීත ගායනා කරන්න පුරුදු වෙනවා. අනුකරණේ අනුකරණේ මුළු ලෝකෙම අනුකරණේ. එහෙනම් ගෙදරට ආපු නරකම බෙහෙත රූපවාහිනිය. එකට දැන් නේපාලේ නම් හරි ලස්සන කතාවක් කියනවා. කත්මණ්ඩු විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමෙක් කිව්වේ "This is so poison Jayalal." මේ වහ එන්න හිමීට. කොටිම මේ වහ ආවද කියලාවත් දන්නේ නැහැ වහගත්තු එක. එතකොට රූපවාහිනිය පෙන්නන ඕනම ටෙලි නාට්‍යයක ආදර්ශය විඳිනවා මිනිස්සු. ඒ විදිහට හැසිරෙනවා. දන්නේ මරු මහාචාර්යතුමනි හිනායන කතාව මගේ මේ ආදරණීය දියණිය කිව්වා එක දවසක්. අර හරි ජනප්‍රිය වුණානේ කොරියන් නාට්‍යමාලාවක්. ඔය චංගුමි කියලා එම කිය අර මෙහෙම ගවුමට මෙහෙම අත් දෙක දාගෙන ඒ මගේ දියණිය බාලිකාව කීගෙන ගත්තී. ඉතින් එයාගේ පන්ති ඔක්කොම ගැලනම ඒ විදිහට අත් දාගෙන එනවලු පන්තියට. මේ ගවුමේ අත් දාන්න ඉඩක් නැහැ එහෙම. නමුත් ඒ විදිහට හැසිරෙනවලු. අනුකරණය කරනවා. මේක නිසා අනිවාර්යෙන් ඔබට මම මෙහෙම කියන්නම්. අපිත් පොඩි කාලේ මතක ඇති නේද කව්බෝයි චිත්‍රපටි. අපිට තිබි පිච්චර්නේ ගැලරියට ගිහිල්ලා කව්බෝයි චිත්‍රපටි, ඇක්ෂන් චිත්‍රපටි, කරාටි චිත්‍රපටි, බෲස් ලීගේ එහෙම බලලා ෆිල්ම් එක බලන්න ගිය එක නෙමෙයි නේද එළියට එන්නේ. හිතන්න පොඩ්ඩක් අවංකව. එළියට එනකොට කවුරුර ඇඟි හැප්පුණා නම් ගහගෙන ඉන්නේ. ඇයි අම්ම එළියට එන්නේ බෲස් ලී කෙනෙක්. හැම පොඩි එකම බෲස් ලී වෙලා එළියට එන්නේ. ඒ කියන්නේ අරව ඇඟට වදිනෝ. දේශන 1000කට වැඩිය අර දෘශ්‍ය මාධ්‍යෙන් දෙන එක ඇඟට පත්‍යයන් වෙනවා. මතක හිටිනවා. ඇහෙන් දකින දේ මතක හිටිනවා වැඩි. මනෝවිද්‍යාවට අනුව මං හරිද මන්ද මහාචාර්යතුමා? ගොඩක් මතක හිටිනෝ දැක්කේව. ඒ වගේම සූඳාග්‍රහණය කරපුවා අපේ අම්ම පොඩි කාලේදී පාවිච්චි කරපු අපිට පාවිච්චි කරපු දාපු ඕඩිකොලොන් ටිකේ ඒ සූඳ තාම රෙජිස්ටර් අපේ ඔළුවේ. මෙන්න මේ වගේ මම දිගට යන්නේ නැතුව වනනවා මෙහෙට කරකවනවා. මොකද ටෙලිවිෂන් එකේ පෙන්නන හැම දෙයක්ම අනුකරණය කරනවා ළමා පරපුර. ඒ අනුකරණය කිරීමෙන් ළමයා බලනවා ඒ පෙන්නන දේ කළා ඒක අත්හදා බලන්න. ශ්‍රී ලංකාවේ සියදිවි හානි කරගෙන ඉන් ගණනාවක් ගියා. ඔය තියා මෙගා ටෙලි නාට්‍යයට කොල්ලෙකුත් මලා ඔය අත්හදා බැලීමට ගිහිල්ලා. ඉතින් බලන්න කොයිතරම් දරුණුද කියලා. එහෙනම් මෙහෙම දෙයක් තියෙනව නේද? එක්තරා ඔය අරාබි රටක මම දැක්කා. ඒ වගේම තව මේ බොහොම BBC ටෙලිවිෂන් සර්විස් එකේ තියෙනවා ඒ කොටසෙත් තියෙනවා. ඉතින් ඒ channel වල ඉන්නවා වැඩ කරන්න අරගෙන පඩි දෙනවා ලොකු පඩියක්. මනෝවිද්‍යාඥයෙක් ඉන්නවා, සමාජ විද්‍යාඥයෙක් ඉන්නවා. ඒ channel එකේ නිකුත් කරන ටෙලි නාට්‍ය ඔක්කොම ඉස්සෙල්ලා ඒ දෙන බලන්න ඕන.
බලලා ඒ දෙන්න අනුමත කළොත් විතරයි දාන්නේ මේ තීන මණ්ඩලය ඔය ටෙලිවිෂන් කීප එක තියෙනවා ඒ මණ්ඩලවල ඉන්නවා මේ කාලෙන් කාලෙට එක එක කට්ටිය එනවා ඉතින් ටෙලිනාටි කරන කපටියෝ ඔය මෙගා හිම කරන කපටියෝ මල් වැඩ පුරුදු කරන් තියෙනවා ඒ මණ්ඩලයේ එක එක ගන්න ටෙලිනාටි රංගපාන්න හරිද ඒ මණ්ඩලයේ එක එක ගන්න ටෙලිනාටි රංගපාන්න එතකොට ඒක අනුමත ඒ channel එකේ මින් මේ මෙන්න මේ අක්‍රමිකතාවය අනේක නවත්තන්න ඕන. ඕවා ඉතින් අපි කතා කරලා වැඩක් නෑ හරිද බැලුවොත්. නමුත් ඔබගේ ප්‍රශ්නෙට ලඟු වුණොත් එහෙම අනිවාර්යෙන් අනුකරණය කරනවා. ටෙලි නාට්‍ය වලින් පෙන්වන දේවල් ගුණාත්මක විය යුතුයි. ඒ ගුණාත්මක කිරීම ගණනය කිරීමට හොඳ බුද්ධිමතුන් කීප පළකගේ සේවාව වැසි. එසේ නොවූ කල ටෙලි නාට්‍ය කියන්නේ ඇත්තටම මගේ මාමණ්ඩි කියනවා මේකට ලස්සන කතාවක්. ඕක පුතේ හූනියම් පෙට්ටිය. ගෙදරට හූනියමක් ගෙනාවා වගේ තමයි ටෙලිවිෂන් එක ගෙනාවා කියන්නේ. ඒක නිසා දැන් අවුරුදු 15ක් වෙනවා. ජයලල් රෝණගේ ගෙදර ටෙලිවිෂන් එකක් නැහැ. මේ පරිගණකේ හරි මෙතනට ලං කරගත්තේ මේ වැඩ කටයුතු මං ජාත්‍යන්තරයත් එක්ක ඔක්කොම එක ගනුදෙනු කරන්න ඕන මෙහෙම කතා කරන්න නම් වෙන්නේ නැහැනේ අපිට ඒක නිසා පොඩි වීඩියෝ ප්‍රොජෙක්ටර් එකක් අර මවුන්ට් කරලා තිනවා පල්ලෙය මෙතනින් දාලා පොඩි DMI කේබල් එකක් එතකොට හොඳ චිත්‍රපටි විතරයි මේකෙන් දාලා පෙන්නන්නේ එතකොට මරු වැඩක් වෙනවා අතිරේක අවාසි දෙකක් නැති වෙනවා අර ජීවිතේට පෙන්වන්න බැරි දහජරා ටෙලිනාට මේ දහජරා ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් බලන්න හම් වෙන්නේ නේද අපේ ශරීරෙට සම්පූර්ණයෙන්ම විස දැන් ওই මම මේ අලුතින් ගහගත්තත් එක මාචාර්යතුමා මේ ওই අපේ වෙළඳ භාණ්ඩවල තියෙන අර ඊ අංකේ ඒ මේ ওই මේ ජෑම් වර්ගයක් උනත් මොන වුණා එකේ ඊ අංකයේ ගහන එකේ තේරුම සයිතෝ මේකේ ඌරු තෙල් පෙලක්කේ වැ මැදසාර දැන් ඌවගේ දේවල් නේ තේරුම් කරලා දෙන්න ටෙලිවිෂන් එක තියෙන්නේ ගොනගිරියේ කාලේ හොඳ සේවයක් කළා ඔයගේ දේවල් හොඳට කියලා දුන්නා නිසා ගොනගිරියේ පවුලේ එකක් වුණා දැන් වෙලා තින්නේ පවුලේ වහ එකක් මං කියන්නම් හරිම ලස්සන කතාවක් කරුණා කළා ටෙලිවිෂන් එක බලන එකකින් ඈත් වෙන්න. අපි කවුරු හිටියත් කමන්නේ. මොකද ගුණාත්මක ටෙලි නාට්‍ය යන්නේ 100ක් නම් එකයි ඈ. ටෙලි නාට්‍ය සමස්තයක් ඇටියට channel වල 100ක් යනවා නම් ගුණාත්මක ඒවා යන්නේ එකයි. ඒකත් ගුණාත්මක නෑ හිමීට හරවනවා වෙළඳ දැන්වීම වලට සමාන විදිහට. දැන් දැන් පටන් අරගෙන ඒ වෙළඳ දැන්වීමට භාවිත කරන භාණ්ඩ කටේ තියාගෙන වතුර බීගෙන යනවා ඒ කිරිපිටි පැකට් වලින් කිරි හදනවා පෙන්නනවා මෙන්න මේ ගන්නට බලන්න කොයිතරම් පහත් වෙලාද කියලා අපි මිනිස්සු එහෙමද හොඳ වැඩි ටෙලි නාට්‍ය වලින් ඈත් වෙන එක මොන කරන්නද ලංකාව පුරුදුම වෙලා තියෙන්නේ මේ මොනවාරි වැරද්දක් දැන් සමහර විට මේ මම මෙහෙම කතා කරනකොට මේ රූපේ මගේ පුස්තකාලේ පේනෝනේ මේ ඔක්කොම බලලා
අර මේ බලන්නකෝ ඒ අර පොත් ඇදයිනේ එන්නේ කොහෙනේ වුණත් ඉන්නවා අර අර පොත කැලේට තියෙන්නේ බලන්න පිළිවෙලක් නැති මිනිහ ඔන්න ඔහොම කියන මිනිස්සුත් ඉන්නවා මිය අදාළ වැඩේ දිවි ගන්න නේ අන්න ඒකයි හරියම හරි ඕ ඔක්කොම ආදැහි ඉසර් නාට්‍ය කලාවේ जलाल महत्या नाट्य පිලිබද මට තව ප්‍රශ්නයක් තියෙන එකේ දිගුවක් විදියට මේ මත කාලේ මම අර ඔබතුමාට කලින් කිව්වා වගේ ඔබතුමාගේ අර දැන් කිව්වා විදියට ඔබතුමා ඒ චරිතේ කොච්චර මං හිතන්නේ සමවැදෙලා කරාද කියනවනේ ඒක නිසා වෙන්නේ තිය අර බස් එක යනකොට මිනිස්සු බලාපොරොත්තු වෙන ඒ චරිතේ හිතපු විදිය. ඒ කියන්නේ ඒ තරම් මං හිතන්නේ ඒ මිනිස්සුන්ට ඒ චරිතය හිතේ වැදිලා තියෙන මට උනත් තාමත් ඒක මතක තියෙනවා. මම මගේ ප්‍රශ්නේ තමයි දැන් මේ ඔබතුමා කිව්වා වගේ මෑත කාලේ ඒ වගේ ගුණාත්මක ටෙලි නාට්‍ය මොකද අපි ඔබතුමා ඒ කිව්වා අපි ඉසුරු බවන ටෙලි නාට්‍ය වුණත් යම් කිසි පණිවිඩයක් සමාජයට මං හිතන්නේ දුන්න අපිට ඒක තාමත් හිතේ තියෙනවා. ගුණාත්මක ටෙලි නාට්‍ය එන්නේ නැත්තේ මෙන්න මේ මෙගා නාට්‍ය වලින් ආපු බලපෑම නිසාද හෝ ඊටත් අමතරව අනිත් ඒවා තියෙනවද කියන එක එක මෙගා දෙක වෙලෙන්දෝ ඔව් ඉතත් පැහැදිලි එක මෙගා දෙක වෙලෙන්දෝ තුන චැනල් වල ඉන්න ඍණ මානසිකත්වයෙන් යුතු පරිපාලකයෝ නිසා මොකද ඒගොල්ලන්ගේ තේරිල්ලනේ ඔය යන්නේ නේද පැහැදිලි තියෝ මේ ওই තත්ත්වයන් වෙනස් වෙන්න ඕන මේ රට ගොඩනගෙන නම් ඔය ඔක්කොම වෙනස් වෙන්න ඕන लोके हरियट दकिन पुरुद्वेचन गे श्रीलंका ඒක රැඳිලා හිටියා ඔබට තවත් විනාඩි ගාණක් තියෙනවා ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් අපිට කාලය තියෙනවා මොකද තියෙනවා නම් තවත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න सांस्कृतिक केंद्र उपकल देव माइकल सर हेम दिनाटम उपतुमाव මේ වෙලාවේ සම්බන්ධ කරලා දීලා අතරම මේ ශිෂ්‍යෝ මුලින් ගොඩක් ප්‍රමාණයක් සම්බන්ධ වුණා මං දන්න තරමින් සමහර දේශන තියෙනවා 8-10ක් සමහර වෙලාවට එහෙම යෙදෙන අවස්ථා තියෙනවා මොකද ළමයිගේ දේශන යෙදෙන කාලසටහන අනුව සමහර වෙලාවට ඒ නිසා සමහර වෙලාවට ටිකක් අඩු වෙන්නත් ඇති නමුත් ඇත්තටම සතුටුයි ඊළඟට ඔබතුමා අපි හැමදෙනාම දකින්න ප්‍රියමනාප එවගේම අහන්න ප්‍රියමනාප හඬක් තියෙන කෙනෙක්. ඉතින් ඒක නිසා මේ එවගේම ඔබතුමාගේ අදහස් හරි විචිත්‍රවත්.
ඒ වගේම ඔබතුමා සියල්ල කියන්නේ විවෘතව පිරිසිදු හිතින් ඉතින් ඒක අගය කරනවා ඒ වගේම අපේ තිස්ස සරුත් එක්කත් සම්බන්ධ වෙලා විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරියක් විදිහට උපකුලපතිතුමනි මමත් කැමතියි ළමයි වෙනුවෙන් සකස් කරන කිසියම් පාඨමාලාවකට මගේ මම නාට්‍ය පිළිබඳ විශේෂ අධ්‍යයනය කරපු කෙනෙක් නෙමෙයි මගේ විෂය බෞද්ධ සංස්කෘතිය නමුත් මම කැමතියි දේව මයිකල් සර් එක්කත් සම්බන්ධ වෙලා මොකද මම පීඨයේ අපේ සංස්කෘතික කේන්ද්‍රයේ කළමනාකරණ කමිටුවේ ඉන්නවා ඉතින් ඒ ශිෂ්‍යයන් වෙනුවෙන් සකස් කරන කිසියම් පාඨමාලාවක් තිබෙනවා නම් මට හැකි උපරිම දායකත්වය ලබා දෙන්න සම්බන්ධ වෙනවා ඒ වගේම ඉදිරි ඊටත් මේ වගේ කටයුතු කරන්න අවශ්‍ය ආචාර්යවරු විදියට ශිෂ්‍යයන් මැදිහත් කරගන්න අවශ්‍ය සියලුම කටයුතු වලදී ඍජුවම උපරිම දායකත්වය ලබා දෙනවා මොකද මේක අත්‍යවශ්‍යම දෙයක් මොකද ජයරෝහණ මැතිතුමනි දැන් අපේ බෞද්ධ සම්ප්‍රදායේ නාට්‍ය තියෙනවනේ ඔව් ඉතින් ජාතක කතා ටිකම ගත්තොත් බලන්න කොච්චර නාට්‍ය තියෙනවද අපිට මේ ජාතක කතා ඇසුරින් අපි දැන් ගිය සඳුදා දිනේ අපේ සංස්කෘතික කේන්ද්‍රයේ අපේ කමිටුව රැස්වලා කතා කරපු එක පැත්තක් තමයි මේ ජාතක කතා ඇසුරින් කොච්චර අපිට නාට්‍ය ගොඩනගන්න පුළුවන්ද ඔව් කියන කාරණේ මේ ඇත්තම මේ බෞද්ධද ක්‍රිස්තියානිද හින්දුද ඒක අදාළ නැහැ ඒ ඒ කතාවට එතන තියෙන්නේ මනුෂ්‍ය ගුණධර්ම සහ මේ අපේ මනුෂ්‍යයාගේ හැසිරීම අභ්‍යන්තරයේ ස්ත්‍රීත්වයනේ මේ 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 සියල්ලනේ තියෙන්නේ ඉතින් අපිට මේකට ආගමක්වත් එහෙම අවශ්‍ය නැහැ නාට්‍යයට කලාවට ආගමක් අවශ්‍ය නැහැ ජාතියක් අවශ්‍ය නැහැ ඉතින් අපිට ඒ තුලින් උනත් ගොඩාක් දේ කරන්න පුළුවන් ඉතින් මම හිතනවා හොඳ ආරම්භයක් වේවි මේක. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ ආරම්භය දිගින් දිගටම මේක හොඳ ආරම්භයක් කරගෙන ඉදිරියටත් ඔබතුමාගේ සම්බන්ධය අපිට කියන්නේ ඔබතුමාගේ සහයෝගයත් ලබා දීලා රුහුණ විශ්වවිද්‍යාලය අපි අලුත් නාට්‍ය පරපුරකුත් හදමු කියලා විශේෂයෙන් වේදිකා නාට්‍යයත් සම්බන්ධයෙන් යම් දෙයක් කරන්නට ඔබතුමාගේ ශක්තිය ඔබතුමාගේ ශ්‍රමය ඔබතුමාගේ ඒ දැනුම අපිට ලබා දෙයි කියලා හිතනවා. ज्येष्ठ कथिकाचारिणी सहोदर आवा හොඳ ගණන් ඇති මේ වෙලාවේ ඇඟ ආම්බේ නම් අපි ඉන්නවා මම හිතන්නේ අර ටික බඩගිනියද හොරාට ගියා මොකද සර් ඇස අර ටික බඩගිනියද හොරාට ගියා ආ හරි දැයි සර් මේ දැන් අපි ඇත්තටම පැය තුනකට ආසන්න කාලයක් වගේ කතා කරමින් හිටියා ජලා රෝහණයන් සහෝදර ආචාර්යතුමා අපි හඳුනාගෙන තිබුණේ මේ රට ගොඩක් කාලවට වේදිකාවෙන් ටෙලි සිනමාවෙන් ඒ විදිහට තමයි ආදරණීය චරිතයක් හැටියට අඳුරගෙන තිබුණේ මගේ ආදරණීය මිත්‍රයෝ ගොඩක් කලාවට එතුමා ඇසුරු කරන දැනගත්තෙන් පස්සේ කියන කතාවක් තමයි අර දේවගේ සංගමල්ල කරේ දාගෙන යාළුවා යාළුවා ඒ වගේම කියන දේ තමයි අර සැහැල්ලු ගමනින් යන මිත්‍රයා අදේ රටේ ලෝකේ විවිධ ආකාරයට ජනප්‍රිය වෙච්ච විවිධ විදිහට ජනතාවගේ හිත දිනාගත්තු ඒ ආදරණීය ඔබ අද ශාස්ත්‍රීය වේදිකාවකට අපි කැඳවගෙන ආවා මම හිතන්නේ ඒක අපි ලැබුණු විශාල සතුටක් වාග්යක් පුළුල් පරාසයක ඔබේ තියෙන දැනුම අපිට අද උභහ ගන්න පුළුවන් වුණා මම අදටත් හැම වෙලාවෙම ඔබෙන් ඔබ මා එක්ක කතා කරන හැම වෙලාවකම සහෝදරාත්මක ඔබෙන් දේවල් අපි ඉගෙන ගන්නවා ඒක මම හිතන්නේ මට පුළුවන් වුණා අද සංස්කෘතික කේන්ද්‍රය ඇරෙන්න බොහෝ දෙනෙකුට ඒක දායාද කරන්න සමස්තයක් වශයෙන් අද පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ඉදිරිපත් කරන ලද ආදරණීය ජයලාල් රෝහණ මිතුර ඔබගේ දේශනය කෙටි කරලා ගත්තොත් ඇත්තටම ඔබ මුලින්ම
ආරම්භයක් දුන්නේ ඔබ සාහිත්‍ය උත්සවවලට යද්දී පාසල් වලින් ලැබපු අත්දැකීම් සමුදාය කෙටි කරලා අපිට දැක්වුවා ඒකෙදි කිව්වා ඉතා වටිනා දෙයක් මේ කලාව විද්‍යාව විෂයාන්තර වෙනස් කරලා කටයුතු කරන මේකෙන් මිදෙන්න කියලා ඉතාම ආදරණීය ඉල්ලීමක් කරා ගුරු බවතුන්ගෙන් රටේ වගකීම්ෙන් එහෙම ඉල්ලීමක් කරා ඒක ඉතාම වැදගත් දෙයක් ඒ වගේම අපි තෝරාගත්ත මාතෘකාව තමයි ඇත්තට මේ තුමාත්මාත් කතා කරලා නාට්‍ය කලාව ශිළු විෂයන්ට වැදගත් වන්නේ ඇයි කියන ඒ මාතෘකාවට වචනෙන් කියවන හැකි තරම් සාධාරණයක් අපේ ආදරණීය දයාබර ජයලෝල් රාම ජයලාල් රෝහණ සහෝදරයන් ඔබ ඉෂ්ට කරා ඒක මම කියන්නේ ඇත්තරම මැක්බෙත් මහා කවි ෂේක්ස්පියර් දු මහා නාට්‍ය රචකයා එතුමාගේ මැක්බෙත් නාට්‍ය අරගෙන ඒ වගේම එතුමාගේ උට්ලෝ නාට්‍ය අරගෙන අද එංගලන්තේ පව උදාහරණයට අරගෙන වෛද්‍ය ශිෂ්‍යයන්ට අනිවාර්ය කරලා තියෙනවා සාහිත්‍ය ඉගෙන ගන්න ඒ ඔස්සේ ලෝකයට දායාද කරපු දේවල් නාට්‍ය කලාව ඔස්සේ ඔබ කුවත්තුළු සින්ඩ්‍රෝන් කියන එක ලේඩි මැඩ්බත් සින්ඩ්‍රෝන් කියන දේවල් මේ නාට්‍ය කලාව හරහා උපන් වෛද්‍ය කේසයට දායාද කරපු දේවල් මම හිතන්නේ මේවා බොහෝ දෙනෙක් දැනගෙන හිටිය නොදැන හිටපු කරුණු කාරණා ඉතින් මම හිතන්නේ හැම දෙනෙකුගේ දැනුම් දාගබේ නිම්වලු පුළුල් වෙන්න විශාල හේතුවක් වුණා ඔබතුමාගේ මේ හරබර දේශනේ ඒ විතරක් නෙමෙයි එහාට ගිහිල්ලා ඔබගේ විෂය රසායන විද්‍යාවේ මම හිතන්නේ අඩුවෙන් කතා කරේ අනිකුත් විෂයන් ගැන තමයි කතා කරේ ඔබ කතා කර ඇත්තටම නිතර කඳුලක් දනවනවා ඒ ජාතිවාදී කෝලාහල සමයේදී ආචාර්ය දොස්තර ડોක්ටර් මේ එල්.එච්. සුබ්‍රමණියම් කියන අපේ අපි අද දැනගෙන හිටියේ නෑ ඇත්තටම ලෝකේ හොඳම දෙවෙනි වයලින් වාදකයා කියන එක මටත් ඇත්තටම විශාල වේදනාවක් ඇතිුණා සිං කඳුලක් නැතුණා මම හිතන්නේ හැම දිනකටම මෙහෙම වෙන්න ඇති අපේ රටේ මොනතරම් සම්පත් ප්‍රමාණයක් මේ කලාව එක්ක බැඳිලා ඉන්නවද අපි මොනතරම් ඒයගෙන් ප්‍රයෝජනයක් ගන්නවා අපි ඒක යම් ප්‍රමාණයකට තේරුම් වරන් තමයි ඇත්තටම ජයලා රෝහණේදී ඔබතුමා වගේ අය ආද මෙවැනි මේ සංස්කෘතික කේන්ද්‍රය ආර කැඳවගෙන ඉන්න අපි උත්සාහ කරමු ඒ විතරක් නෙමෙයි ඔබතුමා මනරම් කතාවක් වූවා විශ්ව සාහිත්‍යයේ අගතම්පත් ඇන්ටජ්ජකෝ අරගෙන එතුතුමා වැදගත් වෙන්නේ වෛද්‍යවරයෙක් එතුමා ශල්‍ය වෛද්‍යවරේ නමුත් එතුමා කෙටි කතාවට නව කතාවට වැදගත් තැනක් දීලා තියෙන මොකද්ද කියන එක පිළිබඳව මම හිතන්නේ ඩබල් මීනින් අර්ථයෙන් ඔබතුමා අපිට වැදගත් කාරණාවක් ගෙනවා ඒ වගේම අපි අදත් ගෞරව කරන සාහිත්‍යයේ තාස්වද්දන්න විශාල සේවයක් කරපු මහාචාර්ය කාලෝ පොන්සේකස නන්දදාස කෝදාගුඩස ඒ වගේම අපේ ගාල්ලෙන් මේ වෙච්ච මහගමසේකරයන්ගේ අඩුව පුරවන්න ඉදිරිපත් වුණු ආදරණීය නිත්‍ය රත්නශ්‍රී විජේසිංහයන් පිළිබඳව ඔබතුමා ඊටාම මනරම් විදියට ආකර්ෂණීය විදියට හරියට ජෑම් එකක් වගේ පිසක්ක් වගේ එකට එකතු කරලා මම හිතන්නේ අපි හැමදෙනාටම මහ විශාල දැනුම් බාරයක් දුන්නා ඒ වගේම ආලෝකකරණය පිළිබඳව ගණිතයේ පැත්තෙන් එක පැත්තකින් කතා කරා සම්පූර්ණ ත්‍රිකෝණය ගැන ආලෝකකරණය පිළිබඳව භෞතික විද්‍යාව කියන විෂය අරගෙන මම හිතන්නේ විෂය පිළිබඳව ප්‍රාමාණික උගුතුන්ටත් වැදගත් වන විදිය දේවල් ශිෂ්‍යයන්ට වැදගත් වන දේවල් උගත් කරමින් වචනයෙන් කියන්න බැරි තරම් ඇත්තටම තුමනි ව්‍යාපාර කළමනාකරණය කියන විෂය නාට්‍ය කලාව එක්ක බැඳිලා තියෙන ආකාරය ඊළඟට sannivedane ඊළඟට මහා දැවැන්ත පෞර්ෂයන් නැති කරන්න මේ නාට්‍ය කියන ප්‍රබල සාධකයේ බලවේගය බලපාන ආකාරය පිළිබඳ ඒ වගේම ගැටුම් निराකරණය මම හිතන්නේ අද සමාජයේට අත්‍යවශ්‍ය දෙයක් අරගෙන බැලුවොත් සමාජ සහජීවනයේල අරගෙන බැලුවොත් ඉතින් මේ බොහෝ වැදගත් ඖෂ වර්ධනයේට මතක ශක්ති වර්ධනය කරගන්න මම හිතන්නේ විශාල ප්‍රමාණයක් මේ නාට්‍ය කලාවේ තියෙන වැදගත්කම පිළිබඳව ඇසු පිරු තැන් ඇති කෙනෙක් හැටියට ඔබතුමා මම හිතන්නේ ඔබතුමාගේ පිටුපාලා තියෙන ඔය පොත් හැම එකක්ම ප්‍රදර්ශනයට දීපුවනේ උස්කන්න දීපුවනේ කියවපු කෙනෙක් කියන එක අද මේ අපි එක්ක මේ පැය තුනකට ආසන්න කාලයක් තිබුණ කරා ඉතින් ආදරණීය ජයලා රෝහණ දාබර මිතුරාණනි සහෝදර ඇදුරුතුමාණනි ඔබට අපේ උස් කෘතවේදී හදපත් වෙන එකට මගේ ආදරණීය ස්තුතිය පුරකරන ස්තුතිය අපි වෙනම කරනවා නමුත් ඔබ ගැන විශේෂයෙන් මම කියන්න ඕන අපේ
ආදරණීය සහෝදර කතිකාචාර්ය තිස්සේ හේමරත්නයන්ව මම පොතපතින් නෑ මෙතුමාගේ ජීවිතය එක්ක මම ගැටිලා තියෙනවා ඒ වගේම මම මෙතුමා ගැන අධ්‍යයනය කරන හැම වෙලාවකම මට මම සංස්කෘතික නිලධාරීවරයෙක් හැටියට සේවය කරද්දී අනුරාධපුරයේදී මෙතුමාගේ මේ සැබෑවේ ස්මුහුණු අරගෙන ගියා විතරක් නෙමෙයි හැමදාම උගුල්තුමනේ අනුරාධපුරයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලේකම්තුමා ආදුනික විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඇරිට පළවෙනි රස්සාවට ගියාම මට කිව්ව එකක් තමයි දේවා හැමදාම වන්නිය වේදිකාව කියලා විශිෂ්ටයන්ගෙන් පිරිච්ච එකක් තියෙනවා අනුරාධපුරේ නාට්‍ය තරගයක් කලා වෘද කරාම දෙවෙනි නාට්‍ය උළුකුත් තියන්න වෙනවා විනිශ්චය සම්පත්. පුළුවන් නම් මේක නිර්හාරය කරගන්න ඔයාට මම අභියෝගේ බාර දෙනවා. මම ඇත්තටම මෙතුමා සෙල්ටන් පයාගල ඇතතුමන් ජයසී චන්ද්‍රජිත්යන් මෙතුමා අරන් ගිහිල්ලා අපිට පුළුවන් වුණා ඇත්තටම ප්‍රශ්නයක් ඇති නොවන විදිහේ විනිශ්චයක් කරා කියන එක දවසක්ම වෙන් කරලා පුළුල් ශාස්ත්‍රීය සම්භාෂණයක් තුලින් ඔප්පු කරන්න. ඉතින් මම හිතන්නේ ඒකට පිටු බලය ඔබට සැපවුවේ ඔබ අර හදාල්ලා තිබිටු සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනය පිළිබඳව නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඔබ ශාස්ත්‍රීය ලෝකයේ තුල ලබා දෙන පුළුල් පරිජය කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපේ ආදරණීය ඉල්ලීම පිළි අරගෙන කිසිදු කැකිලීමකින් තොරව අපි වෙනුවෙන් මේ කාර්යය සම්බන්ධ වුණාට ඔබට බොහොම පිං. ඒ වගේම පොල්තුණි ඉදිරියට අපි කරන්න බලාපොරොත්තු වෙන පශ්චාත්පාද සාධික ප්‍රතිපාඩම් වලට එතුමා අපිට පොරොන්දු වෙලා තියෙන ඇත්තම අධ්‍යාංගම මේකට උපරිම සහයෝගය දෙන්න. ඉතින් ඒ සහයෝගය බලාපොරොත්තු වෙමින් විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඒ වගේම අපේ උගුලුතුමන් මම හිතන්නේ අපිට මම අර මුලදිත් කිව්වා වගේම මේ හැම දෙයක් කරන්නම ඕනම දෙයක් කරනකොට ආචාර්යවරයෙකුට ලබා දෙන නිදහස ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තුල තමයි අපිට විවිධ දේවල් ඔස්සේ ගිහිල්ලා අපිට අලුතෙන් හිතලා පතලා කටයුතු කරන්න හම්බෙයි. සර් කිව්වා වගේම මට මේ වගකීම බාර දෙනකොටම දේවා මට ඕන මේක මං හිතන්නේ වචන කිව්වොත්ින් සර් කිව්වේ මට මේක සූරපුරක් කරන්න. ඒ අදහස කිව්වේ මේ තිබිච්ච පරිවර්තනේ මහ විශාල පරිවර්තනයක් කරන්න කියන එක. මොකද ඒ තිබිච්ච පරිවර්තනේ වසන්තයක් කරන්න කොහොම හරි විශ්වවිද්‍යාලය ලොකු බොහෝ පුළුල් පියවරයන් අරන් තියෙනවා. මම ඒව වචනෙන් කියන්න විස්තර කරන්න ඕනේ. ඉතින් ඒ ගමනේදී ඇත්තටම ඔයගොල්ලෝතුමනි ඔයතුමන්ට දර්ශනයක් තියෙනවා. එයාලා රෝහණයන්ට දර්ශනයක් තියෙනවා වගේම අපේ ඔයගොල්ලන්ට දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය තුල අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙමින් අපි වැඩ කටයුතු කරන්න මේ පළවෙනි පටන් ගත්ත අවුරුද්ද පිටින්නා දෙමින් මේ විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් තියෙද්දී ආරම්භයේ ඉඳන්ම මේ දක්වා රැඳිලා හිටියට අපේ ප්‍රණාමය පුතුමාට පුද කරනවා. ඒකම මේ වැඩසටහනේ සම්පූර්ණ අනුග්‍රහය දායකත්වයේ මේ කතාවේ දැක්වුවේ කලමනාකරණහා මුල්ලේපීටේ සම්බන්ධී කමුටේ ඒක සම්බන්ධීකාරක දුරන්දර දේවප්‍රිය දේශබන්දු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් රැඳිලා ඉන්නවා ස්තුති කතාව කරන්න. ඒකෙදි විශේෂයෙන් අපි එක්ක ආද එකතු වුණා එතුමා ස්තුති කතාව කරද්දී මම විශේෂයෙන් මතක් කරන්න ඕන අපිට අපේ සියලුම සම්බන්ධීකාරකවරුන් ඇත්තනම මට විශාල සහයෝගයක් දෙන ඔබතුමනි. යතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි අපේ ආචාර්ය තුසාර චමින්දයන්. තාක්ෂණික ලෝකයේ තුලින් අපේ මේ වැඩසටහන් ඉස්සරහට ගෙනියන්න මට විශාල ශක්තියක් ලැබෙනවා. එතුමා තමයි වෙබ් අඩවිය. ඒ වගේම වෙබ් පිටුව නිර්මාණය කිරීමේදී මට විශාල සහයෝගයක් ලබාලා දීලා මේක මේ අවස්ථාවක් කරගන්නවා. අගේ කරන්න. ඒ වගේම ඉදිරියේදී සියලු පීඨයන්ට මේ වැඩසටහන් වල දායකත්වය ලබා දෙන්න මම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන උපුරුතුමනි. ඒ වගේම අද වැඩසටහනට අපේ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්ට ආදරණීය කියන්නේ ප්‍රසන්න අයියා කියලා එතුමා හැමදාම අපි එක්ක ඉන්නවා. හැමදාම මල්ලි මේ වගේ වැඩසටහන් කරන්න ඕන කියලා අවවාද අනුශාසනා කරනවා. ඒ වගේම අපේ මගේ ගම්පලාතේ විශිෂ්ට කලාකරුවෙක් ගන්තකතුරෙක් ඒ වගේම ආගමික කේසේ බොහෝ කේසවලලා ඉන්න ශ්‍රීගුද්ද සිල්ලා මැතිතුමා ළමා කාලේ අපේ වීරෙක් එතුමා මේ වැඩසටහනට ආරම්භයේ ඉඳන් මේඩියා. ඒ වගේම අද තමයි මම දැනගත්තේ අපේ හේම තිස්ස හේමරත්නයන් එතුමා එක්ක සම්බන්ධ වෙලා වුණා අපි ගොඩක් වැඩ කරන්න අපි අදිටන් කරගෙන තියෙනවා. ඒ වගේම චමින්දයන් කතා කරා. ඒ වගේම අපේ ශිෂ්‍යෙක් ඇත්තටම කතා කරා මේ තවරෝ රංගහල පද නමින් එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔය හැම දෙනාම එක්ක එකතු වෙමින් අපි ඉදිරියේදී බොහෝ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපේ සහෝදර
කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කලමනාකරණ මුල්ලේපීඨයේ දේවප්‍රිය දේශබන්දු ආචාර්යතුමාට අපි ආරාධනා කරනවා මේ වැඩසටහනේ සමාප්තිය ගෙන එන්න ස්තුති කතාව පවත්වන්න. ස්තුති සර්. ඇත්තටම සර් මම හිතන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම හොඳ ස්තුති කතාවක් කරා. නමුත් අර සාම්ප්‍රදායික වෙදෙන විදිහට මම පුංචි ස්තුති කතාවක් කළ මේ මේ අපේ මම ප්‍රථමයෙන්ම අපේ ගිරාඹේ හාමුදුරුව ඇතුළු පූජ්‍ය පක්ෂයට අපේ නමස්කාර පූර්ව ස්තුතිය පුදගෙන මේ පස්සන දිගහැරුණට සම්බන්ධයෙන් පිළිබඳව දෙවනුව ස්තුතියට යන කලින් මම අපේ ආචාර්ය 2020 ජනවාරි වෙනකොට අන්තර්පීඨ නාට්‍ය තරගාවලියක් සංවිධානය කරා. එතකොට මම මුලදෙන ලොකුම ප්‍රශ්නේ තමයි කලමනාකරණ මුල්ලේපීඨයේ නාට්‍ය සම්බන්ධයෙන් අත්දැකීම් ඇති එකම කතිකාචාර්යෙක්වත් අපිට හිටියේ නැහැ. එතකොට තමයි තිස්සසගෙන් මූලික ආభాෂය අපිට හම්බුනේ නාට්‍ය කණ්ඩායම හදන්න, ඒ හදලා ඉස්සරහට යන්න. සර් මට හැමදාම තාත්තා කෙනෙක් වගේ දේවල් වලට උදව් වුණා. ඒක නිසා මම එතකොට සර් මතක් කරා ඇත්තටම මල්ලි මං ජයලාල් රෝහණ කවදා හරි කැම්පස් එකට ගෙන්නලා අපි කොල්ලන්ට කෙල්ලන්ට හොඳ පාඩමක් කියලා දෙනවා නාට්‍ය ගැන කියලා සර් එදා කිව්වා දේ මට අදත් මතක් වෙනවා. ඒක හින්දා තිස්සස ඒ මතක් කරන ඇත්තටම වටිනා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් චරිතයක්. ඒක නිසා අපි ඇත්තටම මේ සර්ගේ අද ඒ අදහස් ටික ඇත්තටම අගය කරන්න ඕනේ. ඒක නිසා සර්ගේ කතාව මතක් කළා මම අපේ සම්පත්දායක දර්ශනපති නාට්‍යහර අංකලා විනෝද කතිකාචාර්ය ප්‍රවීණ නාට්‍ය ශිල්පී ජයලාල් රෝහණ මහතාට විශේෂයෙන් ස්තුතිය පළ කරනවා. මොකද කිසිදු අයකිරීමක් නොකර පැය 3කට අධික කාලයක් පැය 3ක් ගියාද කියලා ඇත්තටම දැනුන්නේ නැහැ සර්. උපකල්පතුමනි ඇත්තටම කියනවා නම් කාලෙ ගියා දැනුන්නේ නැහැ. ඒ නිසා මේ ස්තුතිය පුද කරන්න මම කැමති රෝහණ විශ්වවිද්‍යාලයේ අපේ සංස්කෘතික කේන්ද්‍රයේ සහ කලමනාකරණ මුල්ලේපීඨය වෙනුවෙන් එමෙන්ම පැය 3ක් මම දන්නවා අපේ සර්ට කාර්යබහුල දිනයක්. නමුත් සියල්ල අවසන් කරලා 8 ඉඳන් වාහනෙන් පටන් ගත්තේ. නමුත් එතන ගෙදරත් ගිහිල්ලා තාමත් අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ මග පෙන්වන්න අපේ උපකලපතුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාට මාගේ ස්තුතිය පුද කරනවා අපේ සංස්කෘතික කේන්ද්‍රය සහ කලමනාකරණ මුල්ලේපීඨය වෙනුවෙන්. එමෙන්ම අපේ නියෝජ්‍ය උපකල්පතුමන් සමන් චන්දන මහාචාර්ය සමන් චන්දන මහතාත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. එමෙන්ම ඔබටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රුහුණු විශ්වවිද්යාලයේ කලමනාකරණ මුල්ලේපීඨයේ පීඨාධිපති මහාචාර්ය පීඒපී සමන්ත කුමාර මහත්මයා එතුමත් මේ මේ සමග සම්බන්ධ වෙලා සිටියා ගොඩක් පාන්දර පැය 2කට වැඩි කාලයක්. එතුමන්ටත් අපි ස්තුතිය පුද කරනවා සංස්කෘතික කේන්ද්‍රය වෙනුවෙන්. එමෙන්ම අපිට ඉතා හොඳ මඟ පෙන්වීමක් කරන අපේ ආචාර්ය දේව මයිකල් ද සිල්වා මහතාට මාව නිරන්තරයෙන් ධෛර්යමත් කරලා දේවප්පි අපි මේක කරමු. දේවා දේවා කියලා ඇත්තට මට හරි ආඩම්බරයි සර් ගැන දේවා කියලා තවනමක් තියෙනවා. මටත් දේවා කියලා ෆැකල්ටි එක කියන්නේ ගොඩක් හැමදේටම. ඒක නිසා මේ මඟ පෙන්වීමට සර්ට මේ මේ කටයුත්තට මඟ පෙන්ලා විශාල පිරිසක් සහභාගී කරගෙන ඒ ලොකු ප්‍රොමෝෂන් කැම්පේන් එකක් කරන් යන්න සර් පෙන්වපු මඟ පෙන්වීමට මගේ ස්තුතිය පුද කරනවා සර්ට. එමෙන්ම අපිට හොඳ සංස්කෘතික කේන්ද්‍රයේ හොඳ සම්බන්ධකාරකවරුන් පිරිසක් සිටිනවා. චමින්ද සර්ත් එක මම වැඩ කරලා තියෙනවා ඇත්තටම ඉතාම ආසන්නයෙන් කලින් තරග පැවැත්වෙන වෙලාවවලදී සහ මල්ලවි පතිරණ අපේ ඒ පාලිහා පාලි අධ්‍යනාංශයේ ඒ කතිකාචාර්යතුමිය සහ අනිකුත් පීඨ සම්බන්ධකාරකවරුන් ඒ සියලු දෙනාට ස්තුතිය පුද කරනවා. එමෙන්ම පොඩි දෙයක් මතක් කරන්න ඕනේ මට මේක පටන් ගන්නකොට එක චැට් එකේ මට මං හිතර පර්සනලි එක ආවේ සර් මං 9 වසර පොඩි netmini කියලා පොඩි දුවක් මං හිතන්නේ 9 වසර දරුවෙක් සර් මට මේක සම්බන්ධ කරගන්න සම්බන්ධ වුණාට කමක් නැද්ද කියලා ඇහුවා මගේ චැට් එකේ. අමක පුළුවන් දරුවා මට ඇත්තටමයි 9 වසර ළමේ මං දෙපාරක් ආයේ චැට් එකේ දැම දුව ඔයා ඉන්නව නේද කියලා එයා හිටියා සර් මං හිතන්නේ. ඒක ඇත්තටම සතුටක් මොකද ඒ වගේ බාල පරපුර මේකට එනවා නම් ඇත්තටම මේක අපිට ලොකු මේ දෙයක් වෙනවා. ඒ නිසා මේ දුව ඇතුළු මේ සහභාගී වෙච්ච අපේ ප්‍රසන්න සොයා අම්මා ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ආවා අම්මා. ඔව්
ඒ මෞතමේ ඇත්තටම ඒක හරිම සංවේදී අවස්ථාවක් සර් මං හිතන්නේ ඒ කියන්නේ කොච්චර කොච්චර වයසට ගියත් ඔව් ඒ ඉදිරිපත් වීම සහ අපිත් එක්ක සම්බන්ධ වීම ඒක ඇත්තටම අගය කරන්න ඕනේ මගේ මෞතමියත් මෞතමට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සමග සම්බන්ධ වුණාට එමෙන්ම සහභාගී වෙච්ච සියලු දෙනාට නම්ගම් මම කියන්න යන්නේ නැහැ මොකද විශාල පිරිසක් මේ පිටිපස්සේ හිටියා අද සහභාගී වුණා ඒ සියලු දෙනාටම ස්තුතිය පළ කරනවා අපේ රෝහණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය සහ කලමනාකරණ හා මූල්‍ය පීඨය වෙනුවෙන් මමත් ඇත්තටම වාසනාවන්තයි මේකේ සම්බන්ධකාරකවරෙක් විදිහට කටයුතු කිරීමට ලැබීම ගැන සහ මම ඇත්තටම කුරුමිට්ටෙක් වගේ නාට්‍ය සම්බන්ධයෙන් නමුත් මම ඇත්තටම පැය තුනේ ගත අත්දැකීම සර් මගේ ළමයින්ටත් මම හිතනවා ඒක ප්‍රයෝජනයක් සහ ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඉස්සරහට වෙයි ඉස්සරහ වැඩ කරගෙන යනකොට ඒ නිසා අද පස්වන දියහැරුම අපේ පීඨය සහ විශේෂයෙන්ම අපේ රෝහණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය මගින් මේකල කටයුත්තට සම්බන්ධ වන සියලු දෙනාට මට සඳහන් කිරීමට නොහැකි වූ සියලු දෙනාට එමෙන්ම මේ තාක් රැඳී සිටි තාමත් 28 දෙනෙක් අපිත් සමග රැඳී සිටින අපගලු පුතුමනි ඒක අපිට සතුටට කාරණයක් ඇත්තටම ඒක නිසා මම දේව මයිකල් සර්ගෙන් ඇත්තටම ඊළඟ එක ඉක්මනින් අපේක්ෂා කරනවා ඊළඟ දිගහැරුම තව එකක් වෙයි කියලා සහ අර තිස්ස හේමරත්න අපි ආචාර්යතුමන් සඳහන් කරපු විදිහට අපිට ජයලාල් රොහණ මහතාත් සම්බන්ධ කරගෙන අර නාට්‍ය ගීත ඇත්තටම ඒ වගේ ਵਿਚාරයක් එක්ක අපිට යන්න පුළුවන් නම් ඒක ඒකත් සංවිධානය කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා අපේ දේව මයිකල් සර්ගේ ප්‍රධානත්වයෙන් සහ අපේ උපකලපතුමන්ගේ අනුග්‍රහයෙන් එහෙනම් හැමෝටම ස්තුතිවන්ත වෙන විශේෂයෙන් අපේ දර්ශනපති නාට්‍ය හරංකාල පිළිබඳ කතිකාචාර්ය ප්‍රවීණ නාට්‍ය ශිල්පී ජයලාල් රෝහණ මහතාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සහ ඔබගේ නිර්මාණ අපේ ඊළඟ පරපුරට ඇත්තටම ඒක දායාදයක් වෙන්න ඕනි මම හිතන්නේ ඒක නිසා ඔබතුමා මගේ බිරිඳත් බලන් හිටිය ඔබතුමා දැක්කත් අපිට සතුටුයි ඇත්තටම හරිම සතුටුයි ඒක නිසා සියලු දෙනාට ඉතාම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් පස්වන දිගහැරුම මේ වෙලාවේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම ස්තුතියි ආයිබෝ ස්තුතියි ආයිබෝ ආයිබෝ නේද ඔව් සර් ඔව් ආයසන්ට ගියේ කොච්චර දේවල් මේ පුංචි දෙබසතුරට වුණේ නාට්‍යයක් කියනවානේ සාමාන්‍යයෙන් ඒකේ ඔයගොල්ලෝ ලිව්වොත් අර මට ඒක මතක් වුණා මචං ඔනස්ට් ස්විමින් එළියනවානේ කෙටිම කෙටි කතාව කියලා විකිරීමට තිබේ සා පාවහන් යුවලක් ලදරු පාවහන් යුවලක් වාක්‍ය තුනයි කෙටි කතාව විකිරීමට තිබේ ලදරු පාවහන් යුවලක කිසිදා පළඳ නැත හ්ම් එච්චරයි වාක්‍ය තුන ඒක මතක් වුණා මට ඒ පුංචි දෙවස නාට්‍යයක් කියලා හිතනකොට ඇත්තටම මේ ඒ අම්මගේ ඇසුරින් ඒක දෙවස් තුක ඇසුරින් අපිට කෙටි නාට්‍යයක් කරයි විනාඩියක නාට්‍යයක් ඒක 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 පෙන්නුවොත් අර අර තිත වගේ ඒක අහල දෙනව නේද මේ තිත තිත පූජා චිත්‍රපටිය එහෙම මේ අර විනාඩි 8ක කෙටි චිත්‍රපටියක් කියලා විශිෂ්ට සම්මාන දෙනවා පෙන්නවලු ඉතින් හෝල් එකට ගිහිල්ලා බලනවා එකම පෙන්නන්නේ ෆිල්මේ කියන කළු තිතක් මේ කළු තිත විනාඩි 7ක් පෙන්නනවා ඉතින් මිනිස්සුන්ට එපා වෙලා මිනිස්සු යනවා ඊට පස්සේ ඊළඟ විනාඩියේ පෙන්නනවා සම්පූර්ණයෙන්ම අතපය පණ නැති ආබාධිත දරුවෙක් අර කළු තිත දිහා බලන් ඉන්න එක ඇඳක වඩලා හිට එක වැටෙනවා ඔබට විනාඩි 8ක් ඉවසිය නොහැක මෙම දරුවා මුළු ජීවිත කාලයම ඒ කළු තිත දිහා බලා ඉන්නේ කියලා නේද දැන් අපිට අපි අපිට කොයි අපි කොයිතරම් සංවේදී වෙනවද ඒක 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 දකින්න නේද දකින්නේ ඒ වගේ පුංචි දවසක් ඉදර මම දැක්කා ඒලා ඒකයි මම කිව්වේ මේක කරන්න එපා ඒක අහන් ඉන්න කියලා මට ඒ පාටම තේරුණා මෙතන මේ සිතාම ස්වාභාවික මේ සිතාම මේ සංවේදී සිද්ධියක් ඉදර සිද්ධ වෙනවා ඒක අපි නවත්තන එක හොඳයි කියලා නේද හරිම
හොඳනේ අර තිත පිළිබඳ කරපු චිත්‍රපටියට ප්‍රවිස කෙටි චිත්‍රපටියේ එක ජර්මනියේ ඔබහවුසන් කියන චිත් කෙටි චිත්‍රපටිය වලේ සම්මානයට පාත්‍ර වෙනවා 80 ගණන් වල හොඳ ඔන්නයි අපේ ඔන්නයි දේවල් රස මම්බි මේ අපේ අපිට මේ අපි සමහරවල් දන්නේ නැන්නේ වගේ දේවල් අපි ඕලා ඉගෙන ගන්න ඕගොල්ලෝ මගෙන් ඉගෙන මම ඕලා ඉගෙන ගන්න ඒකට කිව්වා බෙදා ගැනීම මේ शुभरात्रिया